स्तुति दया इति हेदिमीमट अद मम कथाकरण बलपुरत्वेने अपि बहुडी अवरुदु अटक विक्र काले तिस्से एकतरा विशेष प्रश्नेकट लंकावे मानव विद्याव हा पुरा विद्याव मानव विद्याव संबंधेन गटलु कीपयक् तिबेनवा एकेन अपि तोरागत्त विशेष गटलुवकट अपि उत्तरयक् होमिन इन्नवा मम ए गटलु पहेदिलि करन्नम् इतां केटियेन अपि इतिहासे संबंधेन විශේෂයෙන්ම මේ රටේ මානව පැවැත්ම පිළිබඳව දැන් ඉතිහාසය කියලා වචනේ හුඟක් දෙනා නිර්වචනය කරනවා එක එක ආකාරයකට. දැන් ප්‍රොෆෙෂනල් හිස්ටෝරියන්ස්ලා අපිට දෙන්නේ වෙනම ටෙක්නිකල් ඩිෆිනිෂන් එකක්. ඉතිහාසය කියලා කියන්නේ මේ ලියන්න කියන පටන් ගත්ත තැන ඉඳලා මේ පැත්තේ ඉතිහාසය කියලා. නමුත් අපි පුරාවිද්‍යාඥයෝ මානව විද්‍යාඥයෝ හැටියට වැඩි වෙනස් විදිහට බලන්නේ කුරුල්ල රටක මිනිස්සු පළපදියම් වෙච්ච දවසේ ඉඳලා මේ මිනිස්සුන්ගේ පැවැත්ම කොහොමද වර්ධනය වුණේ කියන එක පිළිබඳවයි අපි කල්පනා කරන්නේ ඉතිහාසයේ හැටියට. ඉතින් ලංකාවේ ඉතිහාසයේ තිබෙනවා සාල හිඩසක්. අනේ පැහැදිලි නොකළ හිඩසක් තියෙනවා. මම ඒක පෙන්නන්නම් ඉදිරියේදී. දැන් අපේ පැත්තකින් පීපී දර්ණියගල, සිරාන් දර්ණියගල වගේ බොහොම පුරෝගාමී ඇන්ත්‍රොපොලොජිස්ලා, කපත්තකින් ආකියෝලොජිස්ලා සාල දර්ම සම්භාරයක් ගොඩනගලා තියෙනවා අපේ स्टोन एज के काल परछेदे विशेष सिंबल बलांगुड मैन फिनोटाइप होमोसापियन बलांगोनेसिस होमोसापियन आद्य होमोसापियन इधे अभी एक लक्ष विशिपंद एक फ्लोटिंग क्रोनोलॉजी दिखेपास අවුරුදු 125000කට කලින් මේ රටට ආකේ හෝමෝසපියන්ස්ලා ආවයි කියන සාක්කි ආකියෝලොජිකලි තහවුරු කරලා තියෙනවා. ඉතින් බලන්න මේ හම්බන්තොට, බූන්දල, වැල්ලේගම්කොට, සතිරාජවෙල ඔය වගේ ස්ථාන වලින් සොයාගෙන තියෙන ස්ටෝන් ඉම්ප්ලිමන්ට්ස් ඔප්ටිකලි ස්ටිමියුලේටඩ් ලුමිනසෙන්ස් කියන ක්‍රමයෙන් කාලනිර්ණය කරලා තිබෙනවා අවුරුදු 125000කට. ඉතින් ඒ නිසා අපිට විද්‍යාත්මකව තහවුරු කරන්න පුළුවන් මුල්ම හියුමන්ස් නා මේ අයිලන්ඩ් එක. ඒකත් අපි ඉන්දියාවෙන් වෙන් වෙලා නැහැ. අවුරුදු 7000කට කලින් අපි වෙන්ුනේ ඉන්දියාව මහද්වීපෙන්. ඉතින් එතකොට වෙන් වෙලා නැහැ. නමුත් මේ රටට මිනිස්යන්ගේ සංක්‍රමණයක් පිළිබඳ දකුණු පැත්තේ දකුණු වෙරළා සංකේතයේ එච්චර ඈත කාලයකට ඉඳලා හම්බුනේ. එතෙන් පටන් දීර්ඝව එක කෝයින්සිඩ් එක හදිස්සියෙ වෙච්ච අහමු රැන්ඩම් එකක් නෙමෙයි. इत पास शतवर्षे पुरा मेरटे आर्कियोलॉजिस्टिन्यूटी मीन सुंगे अखंडता कालवकवा तहवर कल तीन क्रोनोलॉजिकली एक कलचरली बिहेवियर मुहम्मद मेरटे प्रचार स्थापने धर्म पुरोगा धर्म इतकोटोड ඒ අය මොකේනවා ඒව සොයාගත්ත පුරෝගාමීන් කියනවා මේට අවුරුදු 3800කට පිටදී අපි BC date එකකින් කියනවා 1880 BC තමයි අපට අවසාන prehistoric stone age evidence ලංකාවේ ලැබෙන්නේ. ඒ කියන්නේ ඒක තමයි upper boundary එක දැනට අපි ගන්න හැටියට මේ බලංගොඩ මෑන්ගේ culture එක මේ රටේ තිබුණයි කියලා කියන්න තියෙන අවසාන डेट मार्केटिंगे डॉक्टर सिरान धरने के एक्सकवेशन प्रतिपल हटियट पब्लिश अपटे याख्यन अपट पेन हटियट क्रिस्तपूर्व एक सदस्य असून मे बलंगल कालचर एक दिशा अवसान पे अपटे सवैवन साइन इट पास डॉक्टर धरने अनुराधपुर अनुराधपुर एक्सकवेशन देखा अति विशिष्ट कैनियन देखा एक समस्या हत्या दशक आगर ये एक्सकवेशन या हुआ मट पेन क्रिस्तपूर नमसी क्रिस्तपूर नमसी यदि अलु सांस्कृतिक आगमन वेन भाव कैरेक्टरिस्टिक्स එක්කෝ මේකේ අයන් මට පේන්න තියෙනවා අයන් පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා මෙතන
इट पासे मट पेनो में अश्वया अश्वया पाविचिकल बाउट साक्ष्य ये वाके हम मट एग्रीकल्चर में के पटांगन ने थी विशेष में वेट राइस कल्टीवेशन पटांगन ने थी केला मट साख के पेनो में के दिया ना सॉइल वाले दिया ना पेडोलॉजी पैक्टे कर तो एक मट किया ना पुरवां के लिए आखिर केला ये आवश्यक ने या क्यों आये तो देखते आते एक इंटरप्रेट करा मट पेन है ये तो मैं मट पेन में कल्चरल कैरेक्टरिस्टिक्स उपकोम नॉर्थ इंडियन ओरिजिन ने का तीन बावई मट किया ना पुरवां केला या एक पब्लिश करा एडिशन सिलोन संग्रह तीन एक मालिक करा या इंग्लिश इन लेबल लिपि समरी एक एक ओटर से समरी एक सिंगल ट्रांसलेट कर ला डाला तीन या के कंक्लूडिंग रिमार्क्स ඉතින් එතකොට අපිට දැන් අපිට තියෙන කාරණා දෙකක් 1800 වෙනකොට බලංගොඩ මෑන් ඩිසපියර් වෙනවා ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 900 දී අලුත් ට්‍රෙන්ඩ් එකක් අපිට එනවා සංස්කෘතිය එනවා කියලා අපිට දැනෙවල කියනවා කියලා විදිහට පේනවා එතකොට 900යි 1800යි අතර තියෙන කාල පරිච්ඡේදය අවුරුදු 1200කට කිප්පු කාලයක් ඒ කාලය unexplained මොකක්ද උනේ කියන එක ගැන කිසි කෙනෙක් කිසිවක් දන්නේ නැහැ ඇත්ත මදන්නේ නැහැ. අපි ප්‍රීහිස්ටෝරියන්ස් ලගින් අහුවත් කියයි සෝරි. ඩොක්ටර් දැරණියගල සිරාන් දැරණියගල එකට හොඳ උත්තරයක් දුන්නා. මම මේ ගල්ගුහ පරීක්ෂා කළා. මේකට උත්තරයක් හොයාගන්න ට්‍රාන්සිෂන් එකක් තියෙනවා කියලා. නමුත් මට කවදාක්වත් බලංගොඩ කල්චර් එක ඒ කල්චර් එක ට්‍රාන්සිෂන් එකක්. කන්ටිනියුටි එකක් මට කොහෙම තැනකින්ම පේන්නේ නැහැ. නමුත් යා කියනවා ඒක රිකවරි ෆැක්ටර් එකේ ප්‍රශ්නයක්. මොකද මේ ගල්ගුහා හැම එකක්ම බෞද්ධ භික්ෂුන් වහන්සේලා පසු කාලිනුම් පාවිච්චි කරා. ඒ නිසා උඩ තිබිච්ච ලේයර්ස් ඔක්කොම ඩිස්ටර්බ් වෙලා ඇදලා දාලා ඒගොල්ලෝ ආටිෆිෂියලි මේවා ෆැක්ටින් කරලා හදාගත්ත ප්‍රෝ එක එක්සම් මේ එවිඩන්ස් නෑ මේක හොයාගන්න. ඊළඟට රිවර් වැලිස් වල කරපුවා කිසි දෙයකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බැරි. ඒකට හේතු දැන් අපි දන්නවා. ඉතින් රිවර් වැලිස් වලත් ඒ සාක්කිය නැහැ ට්‍රාන්සිෂන් එක කියන්නේ ප්‍රේ බලංගොඩ මෑන්නේ කන්ටිනියුටි සාක්කිය නැහැ රට අභ්‍යන්තරයේ තියෙන ගල්ගහ පුරවිත බටදඹලේ නොඑක්ත බෙල්ලම් බෙදි පැලස උපන්‍යාස සයිට් එක ඒ කිසි තැනක ට්‍රාන්සිෂන් එකක් පේන්නේ නැහැ ඒ නිසා අවසානයේ කලේ මොකක්ද ට්‍රාන්සිෂන් ෆ්‍රොම් ද ප්‍රී හිස්ටරි ටු හිස්ටරි ඉස් ඇබ්‍රප්ට් කියලා හා කොම්ප්ලීට් ඒකට මේක ඇබ්‍රප්ට් ට්‍රාන්සිෂන් එකක් එක පාට ප්‍රෙහිස්ටරි නවතිනවා ඊට පස්සේ ලීප් එකක් තියෙනවා මේ පැත්තට අලුත් කණ්ඩායමක් ඇවිල්ලා පටන් ගන්නවා හිස්ටරි. ඒක හරියට තැලි වෙනවා අපේ මහාවංශ ෆ්‍රේම්වර්ක් එකට. මොකද මහාවංශ ෆ්‍රේම්වර්ක් එකක් කියන්නේ අපිට මෙහෙම ඉදන්ව කවුරුත් එක නැවත කියන්න ඕනේ නැහැ. උතුරු ඉන්දියානු සම්භාවයක් තිබුණා පටන් ගන්නවා. ඒතර මහාවංශය සඳහන් කරනවා මේ උතුරු ඉන්දියා සංක්‍රමණය වෙනකොට මයිග්‍රේෂන් එක වෙනකොට මෙහි ඉන්ඩිජිනියස් කට්ටියක් හිටියා. නමුත් ඒ ගැන මොනවාක්වත් එක්ස්ප්ලනේෂන් එකක් කිසිම වර්මාංශ කතාවක් අපිට දෙන්නේ නැහැ. ඒගොල්ලෝ නාමිකව යක්ෂ කියලා හඳුන්වනවා. එච්චරයි ඉහට මොකක්වත් කියන්නේ නැහැ. නමුත් අපි වටහා ගත යුතු දෙයක් තමයි කන්ටිනියුටි ඇන් චේන්ජ් කියන එක කල්චරල් එවොලූෂන් එකේ තියෙන ඉතාම වැදගත් ප්‍රොසෙස් එකක්. එක පැත්තකින් බයොලොජිකලි අනිත් පැත්තෙන් කල්චරලි. අපි අත්පත් කරගෙන ඉන්න ජනගහනයක් හැටියට අපි අත්පත් කරගෙන තියෙන ප්‍රවණතා විශේෂයෙන්ම කොග්නිටිව් එවොලූෂන් ෆිසිකල් එවොලූෂන් කියන එක අපේ හිස්ටරි වල අපි අයින් කරපු මාතෘකාවද අපි හිතන් යන්නේ අපේ කොග්නිටිව් ඇබිලිටිස් ඉම්ප්ලාන්ටේෂන් එකක් ඉන්දියාවේ ගෙනල්ලා ඉම්ප්ලාන්ට් කරාම දැන් අපි විශ්වවිද්‍යාල වල උගන්වන්නේ එහෙමනේ ආර්ට් ස්කූල් එකේ උගන්වන්නේ එහෙමයි ලංකාවේ පැරණි චිත්‍රකලාව කියලා කිව්වම අපි සීගිරිය වෙස්සගිරිය සිතුල්පව්ව ගන්න එතන ඒ ඔක්කොම අපි මේ අපිට පේනවා ඉන්දියානු මහා සම්ප්‍රදායයේ තිබෙන ලක්ෂණ වලින් සමුපේත චිත්‍රකලාව. එතන අපි කවදාක්වත් අපේ විශ්වවිද්‍යාල වල ඉගෙනුවා ලංකාවට රොක් ආර්ට් කියලා දෙයක් නැහැ. ලංකාවේ තියෙනවා රොක් ආර්ට් කියලා જાතියක්. ඒ රොක් ආර්ට් ඉගෙනුවේ 1909 සෙලිග්මාන් දැකපු කන්නාඩියෙන් තමයි අදත් අපි රොක් ආර්ට් කියන බලන්නේ. සෙලිග්මාන් පැහැදිලිවම කිව්වා සෙලිග්මාන් ගිහිල්ලා සීතල වන්නියේ වැද්දෙක්ගෙන් අහනවා ගල්ගුහකට යනකොට ඒ දෙත්‍යා කියනවා ඒ ගෑනු කෙනෙක් ඇඟිල්ලෙන් අලු වල කෙල ගගා මෙහෙම පාට කර කර හිටියා කේව් එකක් එයා අහුවම මේ කේව් එක මොකද කරන්නේ ඉතින් ඒගොල්ලෝ කිව්වා මම අදිනවා කියලා ඊට පස්සේ මේ පැත්තේ තව පේන්ටිංස් තිබුණා ඒ වගේ මේවා කවුද යන්නේ ඒවා අපේ කලින් හිටපු පරම්පරාව ඇඳපුවා
මේ අපි එහෙම කියලා කියනවා කොහොමද? ඒතර අද දක්වාම අපේ ඉගෙන සියලුම සයන්ටිස්ලා සෙලිග්මාන් කියපු එක ආපහු කියනවා. මෙහෙමයි මෙහෙමයි කියලා කියනවා මිස ඒක ගැන ප්‍රූව් කරේ නැහැ. නමුත් අපි ඒක පහුගිය අවුරුදු 3ක බැලුවා. අපිට පේනවා ඒකෙ තින්නේ ඉන්ඩිජිනියස් ලක්ෂණ මොනවාද කියලා. ඒ කියන්නේ අපිට ඉන්දියාවෙන් යම් කිසි බලපෑමක් ඇති වෙන කලින් කවුද මෙහෙ හිටියේ අපි දන්නේ නැහැ ඒක. AI කරපු වැඩ. ඒවැ තියෙන කොම්පොසිෂන් එක. අපිට අපේ විශ්වවිද්‍යාලවල ඉගෙනුව අපේ රටේ චිත්‍ර දුර්වලයි රොක් කාට් කියන ඒවා බ්ලැක් ඇන්ඩ් වයිට්. පොලික්‍රෝම් ඉමේජස් අපිට නැහැ. පොලික්‍රෝම් ඉමේජස් තියෙන්නේ අල්ටමීරාවල. ලැස්කෝ කේවෙකේ පොලික්‍රෝම් තියෙන්නේ පොලික්‍රෝම් ඉමේජස්. නමුත් අපි පොලික්‍රෝම් ඉමේජස් පහක් හොයාගත්තා ලංකාවේ තියෙන. ඒ වගේ. එච්චා කලර් කොම්පොසිෂන් කියන එක ගැන රෙඩ් කලර් එක පාවිච්චි කරන එක ගැන මෙඩිසින් වල සයිකොලොජි වල තුගෙන රෙඩ් කලර් එක අපිට මේ පුරුදු තියෙනවා ඒක කරලා තියෙනවා ඉතින් ඒ හින්දා මම මේ කියන්න යන්නේ අර ගැප් එක ඒ කන්ටිනියුටි එක ගැන අපිට තියෙන සැකය නැති කරන්න නැති කිරීමක් නෙමෙයි අපි අපිට අපේ මෑන්ඩේට් එක එකනේ මේ නොලෙජ් ස්ට්‍රක්චර් එක හදන එක ඉතින් අපි ඒ ගැන පරීක්ෂා කරන්නයි උත්සාහ කරන්නේ අපේ මූලික ફોකස් එක උනේ ප්‍රී හිස්ටරි වල ඉඳලා ස්ටෝන් ඒජ් එකේ ඉඳලා කොහොමද හිස්ටොරික් පීරියඩ් එකට ට්‍රාන්සිෂන් එකක් මේ රටේ තියනවාද අපි එහෙම නැහැ කියලා ડોක්ටර් දැනීගල කිව්වම කත් තම පැහැදිලිව පබ්ලිෂ් කරා එයා කිව්වා මේ බලංගුඩ මෑන් ඩිසපියර් වෙන හේතුව තමයි මේ පිටින් ආපු එක්ස්ටර්නල් ફોස් එක එක්ස්ටර්නල් කල්චරල් කැරක්ටරිස්ටික්ස් කල්චරල් ට්‍රේට්ස් සමුදායකකට මූණ දෙන්න බැරුව මේ අය රිට්‍රීට් වුණා. නිල්ගල කඳුකරයට රතුගල කඳුකරයට ගිහිල්ලා ඒගොල්ලෝ තනි වුණා. ඒගොල්ලෝ කැලෑගත වෙලා ඒ අයගෙන් තමයි දැන් ඉන්න වැද්ද ඇබෝරිජින්ස්ට පවතින්නේ. ඔක තමයි සාමාන්‍ය අපේ තිබිච්ච පැරඩයිම් එක. ඒක අර කොන්කර තියරි කියලා එකක් තියෙනවා මේ ආක්‍රමණය පිළිබඳ න්‍යාය ලෝකේ වර්ධනය වුණා ඒක කාලයක්. රටවල් කොලොනයිස් වෙන්නේ කවුරු හරි බලවත් කෙනෙක් ඇවිල්ලා දුර්වලයා ග්‍රහණය කරගෙන තමයි රට බලවත් වෙන්නේ කියන එක. ඒක ඩිෆියුනිස්ටික් මොඩල් එක ඇතුලේ තියෙන කතාවක්. ඒක දැන් මොකක් පරණයි. ඒක දැන් ලෝකෙ පිළිගන්නේ නැහැ. ඒක වාර්ගික රේෂල් මේ පර්ස්පෙක්ටිව් එකක් තියෙන තියරිටිකල් අදහස්. ඉතින් අපිට උවමනා වුණේ ඇත්තටම අපේ විශ්වාසයක් තිබුණා. අපේ බලංගොඩ මෑන් අඩුම තරමේ අවුරුදු ලක්ෂයක් මේ රටේ ජීවත් වුණා. එයාගේ ඇඩැප්ටබිලිටි එක ඉතාම ඉහළයි. යන නොයෙක් ecological zones වල යටි දේවල් හම්බෙලා තියෙනවා. ඉතින් ඒ නිසා එයා බහුබහින් හේතුවක් නැහැ. අනික 500ක් 700ක් 950ක් group එකක් ඇවිල්ලා මේ රටේ තියෙන gene pool එක convert කරන්න පුළුවන් නම් ඒක මහ විශාල උදුමයක්. ඒක මම හිතන අපේ ඉතිහාස ගත වෙන ලෝකෙම ඇති වෙයි ඒක එහෙම වුණා නම්. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක ගැන ප්‍රශ්න කරන්න අපි ගත්ත උත්සාහය මීට අවුරුදු 8කට කලින් අපි අවුරුදු 15කට සැලසුම් කරා මේක බාර ගන්න පුළුවන් වෙයි කියලා අවුරුදු 15ක් මහන්සි වුණා. ඉතින් අපි දැන් 8 වෙනි අවුරුද්දේ ඉන්නේ. ඉතින් 8 වෙනි අවුරුද්ද වෙනකොට අපි කරපු දේවල් මේ සම්බන්ධයෙන් කොහොමද අපි ඒ කියන්නේ හිතන්න පුළුවන් කියන එක පිළිබඳ එවිඩන්ස් තමයි මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙන්න මේක තමයි අපේ සාමාන්‍ය මොඩියුල් එක අපේ තිබුණේ. අපේ ප්‍රී හිස්ටරි ඩික්ලයින් වෙනවා මේ එක කාලෙකදී. ඊට පස්සේ හිස්ටරි පටන් ගන්නවා 600 BC වල. එතකොට මේ අතරතුර දෙන කාල පරිච්ඡේදය ඇත්ත මේක තමයි ටියුලයිට් සෝන් එක. ඒ කියන්නේ අපේ හිස්ටරි නිර්මාණය කරගන්න ඕන කරන හැම දෙයක්ම අපිට නිර්මාණය කරලා දෙන්නේ මේ ආසන්න ඉතිහාස කාල පරිච්ඡේදය. ඉතින් අපි මහා ඉතිහාසයක් ගැන දන්නවා. ඊළඟට ඈත ඉතිහාසයක් ගැන දන්නවා. මහා ඉතිහාසයට උත්පත්ති දුන්න මේ දෙබිරිගේ ගැන අපි මොනවක්ද දන්නේ නැහැ. ඉතින් ඒක විශාල අඩුවක් අපේ. ඒ කියන්නේ අපි මේ අත්දකින ජයග්‍රහණ වගේම දුර්වලතා පරාජය ඒ හැම දෙයකම මූල බීජ මේ 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 ට්‍රිලයිට් සෝන් එක ඇතුලේ තමයි තියෙන්නේ මේ සංක්‍රාන්තික කාල පරිච්ඡේදය ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ ඒක වටහා ගැනීම බොහොම අවශ්‍යයි. අවුරුදු 1200ක් අපි ඇන්ත්‍රොපොලොජිකලි අවුරුදු 100කට પરම්පරා තුනක් තිබුත් වෙන પરම්පරා 32කට ආසන්න කාලයක් තිස්සේ වෙච්ච දේවල් අපි මොනවක්වත් දන්නේ නැහැ. මොකද මේ සමහරට මේ 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 මම මෙහෙම ෆ්‍රේම් කරලා තිබ්බත 1880යි කියලා මේ ඩෙවලොප්මන්ට් එකක වඩා තව පස්සට යන්න පුළුවන්. ඒලා ඕවර්ලැප් වෙනවා. ඕවර්ලැප් වෙලා මොකද අපේ ඔළුවේ හැදිලා තියෙන්නේ හරිම ටෙලියොලොජිකල් මොඩල්ස්. කියන්නේ ප්‍රාථමික තැනකින් පටන් ගන්න කොම්ප්ලෙක්සිටි එකට එනවා කියන මොඩල් එක. නමුත් හියුමන් ප්‍රොග්‍රෙස් කියන එක එහෙම වෙන්නේ නැහැ. අපි හිතාගෙන හිටියා ඔස්ට්‍රලෝපිතිකස්ට පස්සේ හෝමෝ හැබිලිස් එනවා. හෝමෝ හැබිලිස්ට පස්සේ ඊට පස්සේ හෝමෝ ඉරෙක්ටස් එනවා.
ඔහොම කියලා. නමුත් අද ලෝකයේ පිළිගන්නේ නැහැ. ලෝතගාවා කේව් එකේ හම්බ ලැබෙන ඔස්ට්‍රලෝපිතිකස් එක්ක කන්ටෙම්පරරි හෝමෝ හැබිලිස් ඉන්නවා. ලේයර්ස්. එතකොට ජිනෝටයිප්ස්, ෆිනෝටයිප්ස් ඔහොම එකක් පස්සේ එකක් එනවාද? කියන්නේ ලිනියර් එවොලූෂන් ද මල්ටි ලිනියර් එවොලූෂන්. බයිෆර්කේෂන් කියන concept එක විදිලා යෑම. අද ලෝකේ විශ්වාස කරන්නේ මේ වගේ දේවල්. කිසිම දෙයක් ලිනියර් විදිහට ඩිවලොප් වෙන්නේ නැහැ කියන එකයි අද ලෝකේ සාකච්ඡාවට ආරම්භ වෙන්නේ. අපි මේ හැම දෙයක් ගැන බලන්න වෙන්නේ සාල සංකීර්ණත්වයක් ඇතුලේ. හැම දෙයක්ම බොහොම සංකීර්ණ විදිහට සිද්ධ වෙනවා. දැන් අපි හිතනවා හැම දෙයක්ම අපි අපේ ඔළුවේ තියෙන ස්ටේබල් සිස්ටම්ස් ගැන. ස්ටේබල්. නම් අපිට අන්ඩර්ස්ටෑන්ඩ් වෙන ස්ටේබල් සිස්ටම්ස්. නමුත් disorder එක ඇතුලේ තියෙන order එක අපිට තේරෙන්නේ නැහැ. Order of the disorder. ඉතින් human society එක, floral community එක, physical incidents එක ගත්තන් පස්සේ ඒකේ order එකක් තියෙනවා. Order of disorder. තමයි අපිට capture වෙන්නේ. අපිට order එක capture වුණාට disorder එක capture වෙන්නේ නැහැ. ඒ නිසා මේක තේරුම් ගන්න. Humans ලා change වෙන්නේ ඇයි? දැන් අපි මේ කතා කරන්නේ ලෝකෙම සාකච්ඡා කරන තරම controversial දෙයක් humans ලා change වෙන්නේ ඇයි continuity එක ඇස්සේ change කියන එක එන්නේ කොහොමද මේකට theoretically තියෙනවා ඉතින් මම ඒක ගැන පැහැදිලි කරන්න උත්සාහ කරනවා ඒ කියන්නේ අපි මේ කතා කරන්නේ මේ traditional history නෙමෙයි අපි කොහොමද community එකක් ඇටි අපි island එකේ ඉන්න බව හැබැයි නමුත් අපි global community එකේ සමානයි ඉතින් අපි කොහොමද මේ global community එකත් එක්ක එකට එකතු වෙලා කල්පනා කරන්නේ ඒගොල්ලෝ පහලට එනකොට අපේ උදුගම් බලන් කියන්න පුළුවන් කමක් නැහැ අපේ තියෙන සම්ප්‍රදායික දේවල් එක්ක ඒස අපි විරුද්ධව මේක ගැන බලන්න පුළුවන් අපි කොහොමද සංස්කෘතිකමය වශයෙන් සහ බයොලොජිකලි අපේනේ තියෙන වර්තමාන තත්ත්වය අපි අත්පත් කරගෙන තියාගන්න ඉතින් මේකට අපට අවශ්‍යයි ස්කෝලර්ලි ඩිස්කෂන් එක බයස් නැති මිඩල් පාත් එක යන එවිඩන්ස් බේස්ඩ් ඩිස්කෂන් එකක් සමාජය තුළ ලිටරේට් අය අතර හරි එහෙම සංවාදයක් ඇති කර ගැනීම අවශ්‍යයි මොකද ඒක අවශ්‍යයි කියන එක පේන ඇති සත්‍යන්ත පත්‍ර ගන්න වෙයි තියෙන දේවල් බැලුවම මේ රටේ ඉතිහාසය සම්බන්ධයෙන් සහ නොඑක් තැන්වල සාකච්ඡා වෙන දේවල් බලුවට පස්සේ තමයි අපි ඔය විවේචනය කරන්න අවශ්‍ය නැහැ ඕනම පුරවැසියෙකුට තමන්ගේ අතීතයේ අර්ථ දක්වා ගැනීමයි අයිතියක් තියෙනවා ඒ අයිතිය කියන්න පුළුවන් ඔය මුසුරාගෙන තියෙන රාවණ රජු වගේ දේවල් අපිට අයිතියක් නැහැ කියලා ක්‍රිටිසයිස් කරන්න මොකද මේ පුරවැසියන් හැටියට යාට අයිතිය තියෙනවා තමාගේ අතීතයේ තමා තුළ නිර්වචනය කර ගැනීම සඳහා ඒක කියන ක්‍රිටිසිසම් එක. අන්දාන මගේ සමහර ෆයින්ඩින්ග්ස් හොයාගත්තම මම පබ්ලිෂ් කරන්න තියා මම කොළඹ ඇවිල්ලත් නැහැ. නමුත් ඒක පබ්ලිෂ් වෙලා ඉවරයි. සහ ඉන්ටර්ප්‍රිටේෂන් එකකුත් දීලා දුන්නා මට. මේ මේ මෙහෙමයි මේ ෆයින්ඩින්ග්. ඒක කලබල වෙන්නු නෑ. ඒක අපි මේ කරන්නේ සියලුම මේ මහජනයාට අයිති දේවල්. මේවා අපේ ප්‍රොපර්ටිස් නෙමෙයි. අපි මහජන ටැක්ස් පේස් ලාගේ සල්ලි මේ අපි වියදම් කරන්නේ. මම වියදම් කරන හැම රුපියලක් ඇතුළේම තියෙනවා ඒකේ 700ක් තියෙනවානේ 700 සිංහල මිනිස්සු ගෙවන බදු දෙමළ මිනිස්සු ගෙවන බදු මුස්ලිම් මිනිස්සු ගෙවන බදු ඒ 7 වලින් තමයි මගේ රුපියල් හැදිලා තියෙන්නේ ඒ නිසා මම මේ knowledge building කරන්නේ for Sri Lankans not for any kind of ethnic group ඒක කට්ටියකට නෙමෙයි මේ රට වෙනුවෙන් කරන්න එක ශ්‍රී ලංකන්ස් ඉතින් ඒ නිසා මේ අපි මේක පුළුල් කතිකාවතකට ගේන්නේ ඉතින් වැදගත් රට වැසියන් ඉතින් මම අවසානයේදී කියන්නේ රිකන්සිලේෂන් අරවම නොයෙකුත් අදහස් සාකච්ඡා කරනවා. ඉතින් මේවා මොකද තීම්ස්? මේ පාවිච්චි කරන්නේ. මේ මේ අපි කවුරු එක සෝස් එකකින් මෙහෙම අපි ඉවෝල්ව් වෙන්නේ. මෙන්න මෙහෙමයි අපි කන්වර්ට් වෙන්නේ. මෙන්න මෙහෙම අපි චේන්ජ් කියන එක කියන්නේ. හොඳයි. ඉතින් මම මේ මොඩියුල් එකම ගත්තොත් එහෙම අර අර තිබිච්ච මේකට ආදේශ කරොත් එහෙම මේ පැත්තෙන් කියනවා බලංගුට මෑන් ඩිසපියර් වෙන එක. මේ පැත්තෙන් තියනවා විජය එන එක. ඒ මැද්දේ ලෙජන්ඩ්ස් වලින් පුරවලා තියෙනවා. ඉතින් කතා යක්කු ඉන්නවා දේව නාග රාවණ ඔය කට්ටේ ඉන්නවා ඉතින් මම නම් ওই මැද්දේ ඉන්න එකකටවත් විරුද්ධ කෙනෙක් නෙමෙයි මම යක්කුන්ටත් පක්ෂයි කෙළවරේ ඉන්න රාම රජුන්ටත් පක්ෂයි මොකද හේතුව මම කිසි කෙනෙකුට විරුද්ධ කෙනෙක් නෙමෙයි මොකද මේ සියලුම චරිත මෙරටේ පොදු මහ ජනතාව තමාගේ අතීතයේ අර්ථ දක්වා ගැනීමේ සත්චේතනාව සත්භාවයෙන් ගොඩනගාගෙන එනිසා මම හිතන්නේ මේවා අපි ඔක්කොම ඇප්‍රීෂিয়েට් කළ යුතුයි මොකද අපේ වගකීම තමයි එවිඩන්ස් බේස්ඩ් නොලෙජ් එකක් රටට සමාජයට දීලා මේවා රීඉන්ටර්ප්‍රීට් කරගන්න ඒගොල්ලන්ටම අවස්ථාවක් හදලා දෙන්න එක. ඉතින් මේ මෙතුගා කාලවට අපි ඉතින් අපේ සයිට්ස් වලට ජනතාව ආවම ඉතින් අපි පෙන්නනවා මේක මේක මෙහිමයි මේ ලේයර් එක මෙහිමයි මේක මෙහිම ග්‍රේන් සම් වෙනවා. ඒතර එයා හැනික තමයි සයිකොට රාවණ රජුගේ හිටි කොයි ලේයර් එකද කොයි හරියද කොයි පේන්නේ. ඉතින් ඒක තමයි ඒගොල්ලන්ගේ වර්ෂන් එක. ඒගොල්ලෝ ඉන්ටර්ප්‍රීට් කරන්නේ නැහැ. ඕකේ නෝ ප්‍රොබ්ලම්. ඒක ඔක්කොම දරා ගැනීමට පුරුදු විය යුතුයි.
එතකොට මෙන්න මේ chart එක මම summarize කළේ ඔය උඩින් තියෙන traditional chronology එක මීට අවුරුදු 10කට කලින් මේ සංක මීට අවුරුදු 10කට කලින් ඔය උඩ තියෙන chronology එක තමයි අපි මේ transition එක ගැන තිබිච්ච dates 600 විජේගේ කතන්දරේ තියෙනවා 900 ડોક્ટર දැරණියගලගේ සල්ගහවත්ත සහ ගෙඩිගේ excavation එකේ dates තියෙනවා 1800 මාතොට उत्तरवागे දැන් 7-10 දිනයක් බලාපොරොත්තු වෙලා ඉතින් 7-10ට කිට්ටු දිනයක් දැන් ලැබිලා තුනා. මට ඒක අප්ඩේට් කරන්න ඕන මම ඉදිරි දේක පෙන්නන්නම්. ඒතකොට ඉස්සෙල්ලම පේන්න ඕන දේ තමයි මම කිව්වා අපි හිඩසක් බ්ලැක් හෝල් එකක් තියෙනවා අපේ හිස්ටරි වල. අපි බ්ලැක් හෝල් එක පුරවන්නයි ලෑස්ති උනේ. ඉතින් වඩාම දේ අවශ්‍ය දේ තමයි කාලවකවානුකූල වශයෙන් ඊමන්ස්ලා කිටියයි කියන එක ඔක්කොම එක පළවෙනි රිපයිමන්ට් එක. ඒතර අපිට කාලෙදෙන්න මම ඒක පෙන්නුවේ එකයි මේ ටික අපි පුරවලා 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 අරගෙන යනවා. කන්ටිනියුටි අපි විශාල අර්බුදයක් ඉන්නවා අපි මේ කන්සෙප්චුවලි අපිට අර්බුදයක් මොකද අපි එකක් තමයි අපේ හිස්ටරි පටන් ගන්න තැන පිළිබඳව මේ දිනයත් එක්ක අපි ආරෝපණය කරගෙන තියෙන අනිත් දේවල් ටික ආකල්පන අපි ආර්යයි අපි මෙහෙමයි තරමයි ඕම් කියන එක එතකොට ඒක පිටපස්සෙන් තව જાතියක් නෝ ආර්ය කියන එක නොන් ආර්යන් කියන එකක් ඒතර ඉන්දු ආර්යන් ලැන්ග්වේජ් Non-Indo-Aryan language, because a Sinhala, Pali, Sanskrit, Tamil, only those actually local interactions there. Actually, a conceptually, I mean, that particular difference. It is in that a hadagena there demarcations, all of them blur karna. At the yuktiya, common to make it to penanna timansya karna or nam. Pangita ne ekha apay visheshen sadvarshi akavit karva. Visheshen sadvarshi apay mahavanshe saha. colonial antiquarians la hadapu models wali hodatama api saturate una e wage meke honda pratipalak winda garthi pratipalak winda inda 21 wenasata varshe api deshiya shastralayata academy awata wage kimak tiyana meka deha navatha balala idiriyata yanna api e theoretical perspective me meken මේ කරන වැඩේ සල්ලි තිබුණට හරණ හිමුද කලි නෑ අපට. දැන් කොහමද මේක කරගෙන යන්නේ වුණා. ඒ කරන්නේ අප විසින් කළ යුතු විශේෂ කාර්යභාරයක් තියෙනවා. 21 වෙනි සතවර්ෂය තුල. ඔන්න දැන් පෙළුණා කොහොමද අපි dates ටික පෙළ ගැස්සුවේ කියලා. මේකට තව dates update කරන්නත් ඕන. දැන් මම මේ කිව්වා අර මේ විජේට කලින් අපේ රටේ 2025 කලින් අපේ රටේ තිබෙන human continuity එක human existence එක. මනුෂ්‍ය පැවැත්මේ अखंडता प्रधान ඉතින් ඕ ලෙවල් පාස් වෙලා හිස්ටරි ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න යන කෙනා මේසර් කෙනෙක් ගාව බදාමනන්න යන කෙනා දෙන්නම මේ ටික දැනගෙන ඉන්න ඕන රටේ පුරවැසියන් හිටියට ඒ නිසා මේ මේක ඉතාලි වැදගත් අපි දැනගන්න එක මේ කන්ටිනියුටි එක අපි තියෙනවා එතකොටයි අපිට අපේ ඩෙන්ටිටි පිළිබඳ අදහසක් ඇතිනේ බලන්න කතිරාජ වල ඩේට් එක 1025යි මම ඉස්සරහින් දාලා තියෙන ඩේට් කරපු මෙතඩ් එක TA method එකක් තියෙනවා thermoluminescence method එකකින් ගුන්දල sand dunes වල මේ stone implements fire angle 41600 date එක carbon අන්තයේ ඔක්කොම carbon 14 dates මාතොටට තමයි පළවෙනි BP date එක තියෙනවා before present කියන එක 1950 ඉඳලා ගණන් ගන්න ආපස්සට ඒතර continuity කියන්නේ අපිට ඊටම පැහැදිලි විශේෂම wet zone එක තියෙනවා මේකේ intermediate zone එක තියෙනවා dry zone එක තියෙනවා ඒ කියන්නේ adaptability එක ඊටම ඉහළ තීව්‍රතාවයකින් තිබුණා කියන එක අපිට පැහැදිලි
කියන්නේ මේ ඩිස්පර්ස් වල හැම තැනම මේගොල්ලෝ ඇඩැප්ට් වෙනවා. ඉතින් ඒගොල්ලෝ තමයි අපි යම්කිසි විදිහකට පාවිච්චි කරන්නේ ඉන්ඩිජිනියස් කියන වචනයක් පාවිච්චි කරනවා. ඒක හොඳයි මම හිතන්නේ ඉන්ඩිජිනියස් කියන එක මොකක් පාටක් නැති නිසා ඒ ඉන්ඩිජිනියස් භාවය වතු වෙන්නේ මේ 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 කන්ටිනියුටි එකක් එක්ක. ඒගොල්ලෝ තමයි මේ මෙහි ඉන්න අය. ඒගොල්ලෝ තමයි මේ අපේ නොලෙජ් සිස්ටම් එකේ මට සමහරවිට හිතනවා මේ ඔය දෙල්කඳ වගේ සංකීර්ණ පොළකට ගියාම ඒ පොළේ මම ගණන් හදලා බැලුවා ගණන් කරලා බැලුවා කලා වර්ග 54ක් තියෙනවා විතුණන කලා වර්ග මේ 54 කණ්ඩ පුළුවන් කියලා අපිට ඉගෙනුනේ කවුද කවදාකවත් එන්සයික්ලෝපීඩියා බ්‍රිටානිකායට බලලා සමත් හොයාගන්න බැරි වෙයි මේ පොළ జాති කණ්ඩ පුළුවන් කියලා ඔය පොළ ගිහිල්ලා වෙන රටක ඉන්නකොට කිව්වත් කියලා කණ්ඩ දන්නේ නැහැ ඒගොල්ලෝ කියන්නේ එතකොට අපි දන්නවා ඒ කණ්ඩ පුළුවන් කියලා එතකොට කවුද මේ දැන් ප්‍රොඩියුස් කරන්නේ අපි කහන්නේ මේක නිකන් එකක් නෙමෙයි මේක ජෙනරේෂන් එකකින් ජෙනරේෂන් එකට ට්‍රාන්ස්මිට් වෙච්ච මලේ තියෙනවා මේ එක්ස්පෙරිමන්ටේෂන් පටන් ගත්තොත් ඉන්ඩිජිනියස් කියාගන්න අන්න ඒක කරපු අයට අපිට ඉන්ඩිජිනියස් කියලා කියන්නේ ගහේ පොලේ ගුණ අගුණ ගන්න අය ඉතින් ඒ වගේ ඇට જાති හරි මේ ළඟදී අපි මේ දිනේශලා කට්ටිය ගියා සර්වේ කරන්න මේ අපි යන්න හිටියේ කට්ටිය මොන සම්පල වෙලාව නැතිච්ච ඉතින් ඒ අපි ගියාම අපිට පේන කොයිතරම් જાති නොකා ඉන්නවද කියලා කඩ පුළුවන් જાති මගේ දිවේ පැහැදිලි කරන්න. ඉතින් මේ මේකේ කන්ටිනියුටි එක බොහොම පැහැදිලි අපේ කාටේ. එතකොට අපි ඉතිහාසයක් අපි කතා කරන්න පටන් ගන්නවා 125,000 කට පටන් ගන්නවා. අපි ඒක දැන් 6 පන්ති ළමයිගේ පොතේ 10 පන්ති ළමයිගේ ටෙක්ස්ට් බුක් එකේ ඒ වෙනස කරා. වෙනදට සිංහල මේ ස්කෝලෙට ගිහිල්ලා පොත අරිනකොට තියෙන ආර්ය ජනවාස පිටු වීම කියන පාඩමෙන් පටන් ගන්නවා. දැන් පටන් ගන්නෙ ආද්‍ය හෝමෝ සාපියන් වරුන් ලංකාවට සේන්දු වීම කියන කතාවයි. එතකොට ඕකට හෝමෝ සාපියන් කතා කරපු භාෂා සම්පදේ කවුරුත් අහන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ ආගම කියලා අහන්නේ නැත්නම් මොකද මේගොල්ලෝ ඉන්නේ හෝමෝ සේපියන්ස්. ඒගොල්ලෝ ඇවිල්ලා මෙහෙම පදිච්ච උනා ඒගොල්ලෝ සර්වයිව් වෙන්න මාංශ ගන්න සත්තු කට්ටිය. ඒගොල්ලෝ ඇවිල්ලා මෙහෙම අස්සෙ තමයි ඕම දේවල් පස්සේ ඇත් කරන්නේ. ඒ නිසා මේ අපේ මේ රටේක ජීන් එක මේ රටේ තියෙන මේ ජීන් පූල් එක දිහා බැලුවොත් ඒක කොහොමද ඉවෝල් වෙන්නේ පහුගිය අවුරුදු 7000 ඇතුලේ අන්න ඒකයි අපිට වැදගත්කම තියෙන්නේ ඔන්න ඔය ඥානය අපි දැම්ම ඔය තියෙන කටු භාෂා සීමාකම් ඔය තියෙන කටු ආගමික සීමාකම් ඒවා ඉස්සරහට දාලා මේ මිනිස්සුන්ට එන්න පොකා ගන්න සලස්සන්න නැතුව අපි අගේක අපි ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ මෙච්චර ඩයිවර්සිටි එකක් තියෙනවා නම් අපි කොච්චර ආසද ලස්සනද එක නගරයක ඕවිලයි කොමයි මන්සලයි එන තියෙනකොට මේ ඩයිවර්සිටි එක අගේ කරන්න ඇප්‍රීෂিয়েට් කරන්න අපි උගන්නන්නේ ඒකනේ හියුමන් කල්චර් කියන කියන්නේ හියුමන්ස්ලා මෙච්චර කාලයක් තිස්සේ ඩිවලොප් කරේ මේ කලෙක්ටිවිටි කියන එක ඊළඟට එකට ජීවත් වී හොමෝ නියන්ඩර්තාලෙන්සිස් කලෙක්ටිව් ඉෆෙක්ට් එක ගන්න හැටි ගැන ඉගෙන ගන්න නම් ඒක උගන්නනවා නම් ස්කෝල් වල ළමයින් පුංචි කාලේ ඉඳලා ඒකයි අපි මේ ස්කෝලේ මෙවට දැන් මේ පාඩම් තවත් කෙනෙකුට හානි කරන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. ගහක පොලයක් කඩන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. මේක දරුවන්ට උගන්වන්න. ඒක උගන්වන්න නම් ඒක knowledge based. ඒක මේ වගේ දැනුමකින් කරන්න ඕනේ. තමන්ට ජීවත් වීමට අයිතියක් තියෙනවා වගේම අනිකාටත් තියෙනවා ගහ පොලටත් තියෙනවා ඒක උගන්වන්න. ඒකයි මේකේ තියෙන සමාජයේ applicability එක කියලා අපි විශ්වාස කරන්නේ. හොඳයි. නමුත් මේ පැවැත්මේ අපේ transformation එක ගැන අපේ කේන්ද්‍රීය ප්‍රශ්න. ඒකයි මම අද කතා කරන්න යන්නේ. එතකොට අපි හිතුවා අපේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක තියෙනවා කියලා. අපි දන්නවා හැම එකක්ම හයිපොතීසිස් එකකින් පටන් ගන්න. නොලෙජ් බිල්ඩින් කියන්නේ. අපි ඒක 2006 එළියට දැස්සා. ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් තියෙනවා කියන උපකල්පනය උඩ ඒක ආකියෝලොජිකලි පරීක්ෂා කරන්න ඕනේ. ඉතින් අපි ට වැදගත් සාක්ෂි ලැබුණා ට්‍රාන්ස්ෆෝමේෂන් කියන්නේ මොකක්ද මම මේ අදහස් කරේ. අර දීර්ඝ කාලින හිටපු ස්ටෝන් ඒජ් මිනිස්සු හන්ට ගැදර්ස්. අපි දැන් ඉන්ට්‍රොඩක්ෂන් එකේදී කිව්වා වගේ ඒගොල්ලෝ හන්ට ගැදර්ස්. ඒගොල්ලෝ දඩයක් කාරේ. එතකොට ඒගොල්ලෝ ඉටිනරන්ට් ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවා. දැන් දැන් වල ඇවිදිනවා. මේ කාලෙට ගල් ගහවල ඉන්නවා. පායන කාලෙට ඕපන් එයා කැම්ප්ස් තිබුණා. ඒගොල්ලන් මෙන්න පැලස්සෝගේ හට්ස් හොයාගන්න බැහැ. නමුත් එතන මොහරි අටවගෙන ඉන්නේ නැති. හෝමෝ සාපියන් කියන්නේ අපි හිතන තරම් මේ ප්‍රිමිටිව් එක කෙනෙක් නෙමෙයි. ආකේ හෝමෝ සාපියන් කියන්නේ. එයාගේ බ්‍රේන් කැපැසිටි එක 1400ක් විතර තිබුණා කියුබික් සෙන්ටිමීටර්. එයා හුඟක් දියුණු කෙනෙක්. ඉතින් ඒ නිසා පහුගිය එයා තමයි ලැන්ග්වේජ් කියන එක මීට අවුරුදු ලක්ෂයකට කලින් ලැන්ග්වේජ් කියන එක ඉන්ට්‍රොඩියුස් කළේ. හරි ආර්ට් මියුසික් ඒ හැම දෙයක්ම කළේ එයා. අපි දන්නවා චෙකොස්ලොවේකියාවේ හම්බෙච්ච බටනලාව අවුරුදු 40,000කට කාලෙ නිර්මාණය වෙලා තියෙනවා. ඒතකොට බටනලා බිමින අද බටනලා වගේම ඒක හිමවලහේක අත්දණ්ඩක් අරගෙන ඒ සිදුරු ඉදලා මේ මියුසික්
generate කරන්න composition කියන එක. ඉතින් එයා දක්ෂ කෙනෙක්. එතකොට මේ මොකද්ද මේ transformation කියලා අපි අදහස් කරන්නේ? අපේ රටේ එයා හිටපුවා දැන් දැක්කා. ඩොක්ටර් දරණේගලගේ විශිෂ්ට කැණීම් වලින් ඒ තොරතුරු හොයලා තියෙනවා පායයන්ද බඩ දොබල. දැන් අපි බලන්නේ ඒගොල්ලෝ කොහොමද ඒක abruptly නතර වුණා. නතර වෙලා ඉතින් ඉවරයි. ඒ episode එක ඉවරයි. ඊට පස්සේ ආපහු කල්ච පටන් ගන්න. මේ අපි අද දුක් දෙන කල්ච පටන් ගන්න මේ external source එක. කැවිලා මේක implant කරලා මේක develop කරලා යනවා කියන එක. ඒත් අපි තර්ක කරන්නේ ඊට එරෙහිව. නෑ. මේකත් එන්න ඇති. ඒකට කමක් නෑ. කොහොම මේකේ continuity එක. මෙච්චර කාලයක් මේ හිටපොයට මේ adapt කරලා හිටපොයට බැරුණද සෙන්ටිමීටර් එක ඉස්සරහට යන්න. මේවත් එක්ක. එතකොට අපි දන්නවා යම් කිසි අලුත් external force එකක් ආවම තියෙන local population එකට respond කරන ක්‍රම තුනක් තියෙනවා. එකක් totally reject කරනවා. හැබැයි මුළු කට්ටියම නෙමෙයි. community එකේ එක කොටසක් මේක ප්‍රතික්ෂේප කරනවා. කරලා ඒගොල්ලෝ අතුලට යනවා. තව කට්ටියක් ඉන්නවා නෑ කමක් නෑ tolerate කරමු කියලා මුකුත් නොකර ඉන්න කට්ටිය. උදාසීන ඉන්න කට්ටිය. තව කට්ටියක් ඉන්නවා මේකත් එක assimilate වෙන කට්ටිය. කොහොමද බලමු මේක කියන assimilate වෙන කට්ටිය. ඕක අපි පිළිගන්න කැමති නෑ. නමුත් පිළිගන්න කැමති නැති උනාට අපේ වංශ කතාවල තියෙනවා එහෙම වුණා කියන එකට සාක්ෂි. දැන් අරන් බලන්න මහා වංශයේ ඉන්න වැද්දෝ ගැන. වැද්දෝ වර්ග තුනක් කියනවා. පළවෙනි වැද්ද වල් වැද්දෝ. ඒ කියන්නේ ටෝටලි රිජෙක්ට් කරපු කට්ටිය. කැලේටම වෙලා අයිසොලේට් කරනවා. වල් වැද්දෝ. ඊළඟට ඉන්නවා බළු වැද්දෝ. ඒ කියන්නේ මේගොල්ලොත් එක්ක එක්කම වෙලා බල්ලෝ ඊළඟට ඩොමෙස්ටිකේට් කරනවා. එහෙම කැලේ දඩේ මෙයන්. අනිත් අය ගම් වැද්දෝ. ඒ කියන්නේ ගම් එක්ක විවාහ යෝජන මෙයන් කරගෙන මික්ස්ඩ් වෙච්චා. ඉතින් ඔය තමයි ඇසිමිලේෂන් ප්‍රොසෙස් එක. totally reject කරන මදමාවතක ඉන්න එකම. ඉතින් මේ process එකේ ඒ විදිහටම සිදුවා. දැන් අද ඉන්න වැඩි අයට ඕකම වෙලා තියෙනවා. පොල්ලේ වැද්දේ ඉන්න අය mix වෙන්න ඒ තරම්ම කැමති නැති ගතියක් තියෙනවා. ඒක වාක්‍රය අය mix. දමානේ අය ඇතුලේ දැන් මේ අලුත් සමාජය ඇතුලේ ඉන්නවා. ඒතර මේ අවස්ථා තුන තියෙනවා. ඉතින් අපි historically බලන්න ඕනේ ඔයගොල්ලන්ගේ language වල, ඔයගොල්ලන්ගේ art වල ඒක පේන්න තියෙනවා. ඉතින් අපි මේ ට්‍රාන්ස්ෆෝමේෂන් කියලා කියන්නේ මොකක්ද මේ හන්ටර්ස්ලා ඇත්තෙම ෆාමින් පැත්තට ආවද තියෙන මතය තමයි අපේ ඉන්න ඔක්කොම ජීනියස් ඇන්ත්‍රොපොලොජිස්ලා කියන්නේ නෑ ආවේ නෑ ඒගොල්ලෝ රිට්‍රීට් වුණා මේ පිටින් ආපු ඉන්දියාවෙන් ආපු ෆෝස් එක තමයි බලවත් වුණේ කියන එක තමයි ඒගොල්ලෝ තමයි අපේ ඇග්‍රිකල්චර් කියන්නේ සීඩ්ස් ගෙනාවේ ඒගොල්ලෝ රයිස් කල්ටිවේෂන් ඒගොල්ලෝ එහෙම එහෙමයි එක තියෙන ඒගොල්ලෙන් අපේ ඉගෙන ගන්නවා මැටල් ගෙනාවේ ඒගොල්ලෝ අස්සයගෙන ආවේ ගොල්ලු ගේන්න තියස්සයක් ප්‍රශ්න අපිට අස්සය නැති නිසා මේ නම් දෙක ලේට ප්‍රොසෙස් එක. ඉතින් ඒක තමයි අපි ප්‍රශ්න කරන්නේ අපි කියන්නේ නෑ අපි ඒකට උනන්දු වුණා. අපි මේ හැකියතාව දිනු කරගත්තා කියන එක සහ ඒකට හේතු. මම ඒක පැහැදිලි කරන්නම් අපි 2013 මේ පරීක්ෂා කරා. හොඳයි මෙතන කුංචල ඉන්නවා, සංක්‍රේ ඉන්නවා, දිනේෂ් ඉන්නවා මේ ඔක්කොම අපිත් එක්ක එකට වැඩ කරපු අය මේ කේ උසර ගිහිල්ලා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ සාක්කේ ඉන්නවා මේ අපි කරපු වැඩ මේ ගල් ගහව මුළු දරාගෙන හල්දු මුල්ලේ වැයෙලි බොහොම දුෂ්කර තැනක් අපි කරා එක්ස්කවේෂන් ඇයි ලයිම් ස්ටෝන් කේව් එක ඒ කේව් එකෙන් අපි ඒ කේව් එක අවුටින් අපි සොයාගත්තු මැටීරියල්ස් දැන් මේ පේන්නේ මොනවද ග්‍රයින්ඩ් ස්ටෝන්ස් මේ ග්‍රයින්ඩ් ස්ටෝන්ස් තියෙනවා නම් මේ හන්ටර්ස් වලට ග්‍රයින්ඩ් ස්ටෝන්ස් උන්නේ ඒගොල්ලන්ට උනේ බෝ ඇන් ඇරෝ ආ මේ මේක තියෙනවා කියලා කියන්නේ මොකද්ද මේගොල්ලෝ අඹරන්න පටන් ගන්නවා ඉතින් අඹරන්න නම් brain process කරන්න ඕන. හරි. එතකොට මේ මැද තියෙනවා ගල් බෝලයක්. මේකට කියන්නේ threshing balls කියලා. ඒ කියන්නේ මේ අර වැල් වලින් හදපු වට්ටියකට කොහොම කරල් ගෙනල්ලා දාලා වේලිච්ච කරල් මේ ගල් බෝල පහක් හයක් දාලා හෙට මෙට හොල්ලනකොට අර කොහොම ඇට ටික ගලවෙනවා. මේක අද රාජස්ථාන් වල තියෙන සුලභ ක්‍රමයක් කෝර ලේරියා සෝ. ඒගොල්ලෝ එහෙම තමයි ඇට ගලවන්නේ. එතකොට threshing කරලා තියෙනවා. එතකොට මේ අර සිදුරක් තියෙන ගලක් තියෙනවා. ඒකේ අපිට පේනවා මේ ගිනි දල්වාගෙන තියෙන ඒ වගේ ගල් විශාල ප්‍රමාණයක් එක තැනක හම්බුනා. ඒ කියන්නේ සිඩෙන්ටිසම්. එක තැනක ගිනි දල්වාගෙන ඉන්න විශාල ප්‍රමාණයක් ගල් තියෙනවා කියලා කියන්නේ. ඒකෙන් අදහස් කරන්නේ ඒක එක තැනක හිටියට. ඒ කියන්නේ සිඩෙන්ටිසම්. ඒ කියන්නේ අර මේ ජංගම ඇවිදින සංචාරක ජීවිතය අඩු කළා අපි එක තැනක ඉන්න පුරුදු වෙනවා. අපි අලුත් වචනයක් හදුවා සිංහලෙන් ස්ථිරවාසීතාව කියලා සිඩෙන්ටිසම් කියන වචනයට. එතකොට අපි දැන් අපි හැම නෙමෙයිනේ කතා කරන්නේ මේ හුඟක් සිග්ගන්නසුමු කතා. අපි කියන්නේ කෙලින්ම මේ ඔක්කොම අහසින් පාත් වුණා වගේ වැඩ. කෙලින්ම ආව උපතිස්ස බ්‍රාහ්මණයල උපතිස්ස ගම හැදුවා.
තාවමුණෙ කියලා තව ගමක් හැදුවා. ගම් එහෙම හදන්න පුළුවන් නේද කොච්චර ලේසිද? ගම් හදන්න බෑ. මොකද හේතුව දැන් මම දන්නවා අපේ හිටපු ජනරජතුරු ජනාධිපතිතුමා කීටිේ වගේ ප්‍රේමදාස මහත්මයා අනුකම්පාසිතින් අර පාරායින හිටපු කජු මොනල ටිකට ඔක්කොම හොඳ දේවල් හදලා දීලා හැදුවා කාමර හදලා දුන්න ලස්සනට ඉන්නවා. ඉතින් එතුමියලා සුමාන දෙක වෙන්නේ හිටියේ. ආපහු පාරායින්ට ආවා. මොකද ඒගොල්ලෝ පාරායින ඉන්නේ ලොජික් එකක් විතර. මොකද අපි ඒගොල්ලෝ පාරායින ඉඳගෙන බටික් ඇඳුම් අඳගෙන මෙහෙම මෙහෙම කරනකොට තමයි එළවන ඩ්‍රයිවර්ස්ලට නවත්තන් ඉතල නවත්තන්නේ. ඒතකොට තමයි කජු විකිනන ප්‍රොසෙස් එක ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතුව නුවර යන අය හිතලා ආ මන් දැන් බටලිය නවත්තලා කජු කාලා යන්න ඕනේ කියලා කවුරුත් හිතාගෙන පිටත් වෙන්නේ නැහැ කොහොමද? ඒක ආවස්ථිතික ප්‍රවේගයකින් එක කරන්නේ. නමුත් අර ප්ලෑනර්ස් වල තේරුන්නේ නැහැ මේක වෙන්නේ මොකක්ද? අපි කොයි තරම්කවත් කොළඹගෙන වර ශීජාවර්ධන පුරා ඉගෙන කට්ටිය කොළඹ කියලා යන පිටපොතු. මොකද පෝට් එක තියෙන්නේ එතන කඩවල ටික තියෙන්නේ එතන හේයන්නේ. ඒ නිසා මේවා මේ කාටවත් ඕනකමකින් කරන්න පුළුවන් වැඩ නෙමෙයි. ඒ නිසා ගම් පිටෝන එක නගර පිටෝන එක මේ ඉන්ස්ටන්ට්ලි වැය 12ට කැසට් එකකින් කරන්න පුළුවන් වැඩක් කියලා හිතන මේක මොඩකම. ඉතින් අපි හිතන්න ඕන. ඒ නිසා මේ ගම් ඇති කරා නෙමෙයි ගම් ඇති වෙනවා. ගම් ඇති වෙන්නේ කොහොමද? ඒකට ලොකු ප්‍රොසෙස් එකක් තමයි සිඩෙන්ටිසම්. එක තැනක ඉන්න පුහුණු වෙන්න ඕන. අර සංචාරක එක තැනක ඉන්නේ කොහොමද? ලිපක් වටකරගෙන ලිපවල ඉඳ ඉගෙන ගන්න කොහොමද? ඒකට ප්‍රවේගයක්. සාල තියරිස් තියෙනවා. විශාල කාලයක් ගත වෙනවා. ඇවිද ඇවිද හිටපු එකනකට නතර වෙන්න. ඉතින් මේක සයන්ටිෆිකලි අපි කොහොමද අපේ රටේ තේරුම් ගන්න කියන්නේ? මේව තමයි ආකියොලොජිකල් රෙසිඩියුස් එක තේරුම් ගන්න තියෙනවා. අඹරලා තියෙනවා. අඹරන්නේ ග්‍රේන්ස්. ග්‍රේන්ස් අඹරන්න නම් හරි ඒක අඹරුවා. අපරණ කැවිදැවි තුනක් අපරන්න පුළුවන් කොහොමද එක තැන හිටියයි කියන්නේ මේ ගිනි දල් වෙන ගල් විශාල ප්‍රමාණයක් අපිට එකට ඇවිල්ලා ඉන්නවා ඒ කියන්නේ දීර්ඝ කාලයක් එක තැනකින්ද මේ ගිනි දල් වෙන ඒ කියන්නේ අපිට ඡායා මාත්‍රිකව පේනවා සිඩෙන්ටිසම් පටන් අරගෙන තියෙනවා කියන කාරණය ඉතින් මේක අපි දැකලා අපි තීරණය කරා ඊළඟ අවුරුද්දේ මෙතන හාරනවා ඇවිල්ලා මේක විශාල සොයාගැනීමක් වෙන්න පුළුවන් එතන ගල් මෙහෙම අත්තිවාරම් වගේ තිබුණා අපි සමහරවිට ටෙරස් කරලා එතන ලොකු සෙටල්මන්ට් එකක් තිබුණේ අඩුමතරම අවුරුදු 6000ක් පරණයි. පස්සේ ඊළඟ අවුරුද්ද අපි එතනට ගියා ප්‍රිලිමිනරි මේකස් මේව කරන්න යනකොට ඒක ඩෝස් එක කළා රබර් හිටුවා. ඒතකොට ඒක හිටවල තියෙන්නේ මේ 7-5000 කෙනෙක් නෙමෙයි. මගේ ප්‍රසිද්ධ සභාවක් කියන්න හොඳ නැහැ. මේ ලංකාවේ ප්‍රධාන නමක් තියෙන ප්‍රොෆෙෂනල් කෙනෙක්. ඉතින් ඒ නිසා කරන්න දෙයක් නැහැ. සෝරි. දේවාලේ ඉඳන්. ඉතින් දේවාලේ කවුරු මහත්තය තමයි දීලා තියෙන්නේ ස්වරුණේ දේවාලේ. ඉතින් ඒක සදාකාලිකවම ජාතියේ දෙනම තේරුම් ගන්නට ඒකට කරන්න දෙයක් නැහැ. ඉතින් කොහොම හරි අපි ඒකට අදහිර වෙන්න එක තැනක නැත්නම් අනිතර මේ යට තියෙන විතරම වැඩි දඩියක් අර කැරි තුනක්. පළවෙනි වතාවට අපි සොයා ගත්තා අවුවේ වේලා සකස් කළ පොට්‍රි. එතන මෙයා වෙසෙල් එක කැරි. ඒ කියන්නේ පුච්චල නැහැ ප්‍රිමිටිව් අතින් හදලා අවුවේ වේලා. එහෙනම් අපිට එකක් තේරෙනවා වතුර දාන්න බෑ හැමෙවට දාන්න ඇති ග්‍රේන්ස්. ග්‍රේන්ස් ගනනලා ග්‍රේන්ස් පොල් වේලෙන කාලවලට ගනනලා ගබඩා කරලා තියන්න තියෙන මුට්ටිය ඇතුළේ. එහෙනම් ග්‍රේන් ස්ටෝරේජ් කියන්නේ ග්‍රේන් ප්‍රොසෙසින්, එක්සීලන්ට් ෆුඩ් ප්‍රොසෙසින් කියන තුනම ඇන්ඩ් ෆයර් කියන තුනම මේ එවිඩන්ස් වල තියෙනවා මේ ඇසම්බ්ලේජ් එකේ. එතකොට මේක ලොකු සංඛ්‍යාවක් ඔන්න ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් ගන්නෙ. දැන් අහන ප්‍රශ්නේ තාම තියෙනවා ඒක ප්‍රශ්න මම කතා කරා. ඉතින් ඔන්න අපි ට්‍රාන්ස්ෆෝම් වුණා කියන්නේ මේව අපි දැම්මා ඉතිහාස පොතේ ළමයි. ඉගෙන ගන්න. අපි ඉස්සෙල්ලම කෑම හදා ගන්න පුරුදු වුණා. සත්තු පස්සේ දුවන එක නවත්තලා මෙහෙම කරන්න පටන් ගත්තා. දැන් හැම කෙනාගේම ඔළුවේ තියෙන සයන්ටිෆිකලි අහන්න ප්‍රශ්නයක්. ඇයි එහෙම කළේ? මම ඒකට උත්තර දෙන්නම්. දීර්ඝ කාලයක් දඩයක් කර කර හිටපු මිනිස්සු ඇයි එක පොයින්ට් එකකදී ඒක අඩු කරලා වෙන ස්ට්‍රැටජි එකකට යන්න පෙළඹුණා. ඒක අපි ඒජ් ඔෆ් රීසන් කියන එකේ ඉන්නේ. අපි ඒකට කරුණු පැහැදිලි කරන්න කියනවා. මට ඒක පැහැදිලි කරන්න නම් ඉදිරියේදී. ඊළඟට මේ අවුරුද්දේ හැරුවා බලංගොඩ රාස්සගල කේව් එක. මේකට ඔබ්ජෙක්ටිව් එකක් තිබුණා. අපි දැක්ක හල්දුම් මුල්ල තුල හල්දුම් මුල්ල ප්‍රදේශයේ ප්‍රෝබ් කරන එකට වඩා අපිට හුඟක් වැදගත් වෙයි කියලා ඊට වැඩිය ලෝ ලැටිටියුඩ් එක. මුහුදු මට්ටමේ අඩු මේ මෙහෙකට අපි යන්න මොකද හල්දු මුල්ල පැත්තේ සීතලයි සීතල වැඩි එතකොට ඒකේ තියෙන හරි සොලිඩ් ක්ලයිමැටික් රෙජිම් එක නමුත් මේ වගේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වෙනවා නම් වෙන්නේ ඉන්ටර්මීඩියට් ක්ලයිමැටික් රීජන් එක අවුරුද්ද පුරා සීතල සහ වියලිභාවය දෙකටම මාරු වෙන
ये देखा मार के बहुत अभियोग ऐसे करना रीजन नहीं करता मैं लोके में ट्रांसफॉर्मेशन हुए लगी मगर ये बोला ना हमें वेला अभियोग दिए ना ये अभियोग जान जाएगा तो ये बोलो अल्टरनेटिव स्ट्रेटजीज में टेनो सब सिस्टम इधर आप ये रासगले तोड़ गए ना हम रासगले तोड़ के ना हम वो मना होना या मत बल्ला रासगले हाइडुम मुल्लट वैडी है मीटर तुंसी आपके तरफ पहले मट्ट में कटी अभी वैलो मैथन दी मैं के पहने इधर ना हम रासगले अभी गाता करा अभी आओ को उधर करें तो ना रासगले दिग्गकालीन वासे तो सोच सुनाए करें मतलब रह दवाई दो लाट अपने लमाई स्वीटर ऐंदर की नहीं थी सीधा है दवाई दो लाट इधर इतना दीर्घकालीन वासे तो इतना उचित है कि ना मतलब ना अपने परीक्षा कला एक दिन अपने अरे ट्रांसफॉर्मेशन ने कर टाडाल स्टोन इंप्लीमेंट सामुना ना मतलब हाँ मुद्रोरु मैं के गिवल हाथ दला मैं के संपूर्ण फ्लो एक डिस्टर्ब कर ला मैं के काबर डे टैक कहाँ क्रिस्टोर्स एक दास तुम से दब दिन योगी डे टैक एक ऐने मैं के संपूर्ण डिस्टर्ब कर ला स्वामी मां से ला देना मां अवस्था देख कर ला ऐसा मैं के ना मतलब परीक्षा कर ला अपने दें स्थिराय अपने ना अपने यहाँ प्रभाव लेने बैग के ला हम तब इट पर से लुकुम्बर गल गुहा उठावा एविल ला पे लुकुम्बर स्केवेट करा ये बालन ना पे ये लेयर्स वाला हम बेच पिचिच्च एटवार पिचिच्चा एटावार का तिस्पाक वार्ग तिस्पाक अभी देंगे आईडेंटिफाई करो एक ऐने मैं केवे कटे मैं जीवात्मे चमिनिसु मैं केवे कटे आरंभ ऐविल लगे ना ऐटे गस्सोले ऐटे समारे वा वैडीपुरे वा ग्रासेस वाइल्ड ग्रासेस वाइल्ड ग्रासेस मैं मैग्निफाइंग कर लगे थी आरते ने मिलीमीटर बाय करते थे हाफ मिलीमीटर बाय करते मैं कभी मैं लोगों का ला आरागे रहते हैं सामान्य गतों पे हैं मैं का मिलीमीटर देखा आपकी तरह पूंछी ऐटा नहीं थी बैलू बैलू में मैंने का बैलू ऐटा वाके पेड़ आ रहे थे नहीं प्रोबेबली मैं का राइस भी ऐटा इधर मां प्रोबेबली के लक्ष्य में मुझे देखकर एक्सपर्ट के ने का आईडेंटिफाई कराना මම ඔක්කොම පෙන්නන්න නැහැ මේක රිහස කර නිසා සමහර ඒවා half burn සමහර ඒවා burn ඉතින් හුඟක් සන්තෝසයි half burn වෙලා තියෙනක ගැන මොකද අපිට පුළුවන් ඒකේ scientific analysis එකට යන්න half burn එතකොට මේ diversity එක පේන සමහර වෙලාවට නටුව පිටින්ම තියෙනවා පිටුලට එතකොට සාමාන්‍යයෙන් මේ 50 cents 50 to 60 centimeters below the surface මේ ඔක්කොම හම්බුනේ සුමාන ගානක් वेट सीविंग कल्ला तमाय मैं आपके टीम में क्या है मैं वहाँ स्वागत है तो बट आपके टे पेर ना डाइवर्सिटी है अरे के मॉर्फोलॉजी की ताम पहले दे सी देखे मॉर्फोलॉजी का ये तो बट मैं क्या कर दिया आपके नमूना दे आपके इंडिजिनियस कट्टी है ये मैं गलगुआ वाले जीवन दे चाय फ्लोरल रिसोर्सेस एक्सप्लॉइट कराने पटन मरन दिया मैं का तमाय फार्मिंग इंट्रोड्यूस करने के इनिशियल स्टेज है यानी हंटिंग डिक्लाइन वाला අපි යනවා ෆ්ලෝරල් මැටීරියල්ස් එතකොට මේක තමයි ඉතින් මේ මම කලින් පෙන්නුවා වයිල් රයිස් සීඩ්ස් හයක් හෝ හතක් අපිට තියෙනවා එක එක ප්‍රමාණය ලෙන්ත් එක විඩ්ත් එක 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 ප්‍රමාණය ඔක්කොම වයිල් රයිස් එතකොට ඒ පේනවා එහෙනම් ඒ අතරතුර රයිස් මේගොල්ලෝ එක්ස්පෙරිමන්ට් කරලා තියෙනවා ඇයි මෙච්චර ලොකු ඩයිවර්සිටි එකක් තියෙන මේ ගල් ගහව ඇතුලේ මේ සමහර රට වර්ග කන්න පුළුවන් රටත් නෙමෙයි එඩිබල් ඒවා නෙමෙයි. නමුත් මේකෙන් පේන එක දෙයක් තියෙනවා. මේගොල්ලෝ පළවෙනි වතාවට එක්ස්පෙරිමන්ට් එකක් කළා මොනවද කන්න පුළුවන් කියන එක ගැන. විශේෂයෙන්ම වෙන්න ඇත්තේ කුරුල්ලෝ වගේ සත්තු කන දේවල් දිහා බලලා ඇට ಜಾති බලලා මේගොල්ලෝ ඒවා ගෙනාවා. ගෙනල්ලා මේගොල්ලෝ එක්ස්පෙරිමන්ට් කළා. සමහර ඒවා අතහැරලා දාන්න ඇති ෆ්ලේවර් එක නිසා. එහෙම නැත්නම් සමහර ඔය මෙතෆෙටමින් වගේ කිමිකල්ස් තියෙනවා ස්ටිමියුලේට් වෙන නර්ව්ස් ස්ටිමියුලේට් කරන. එතකොට වෙන්න මොකද අද ගංජා බිව වගේ ඉෆෙක්ට් එකක් එන්න පටන් ගන්නවා. මේ සෙරොටොනින් අරෝමා ස්ටිමියුලේට් වෙනවා ඒ සමහර ඒවා තෝරාගෙන පාවිච්චි කරන්න ඇති සමහර ඒවා මෙඩිෂනල් කියලා ඒගොල්ලෝ ක්ලැසිෆයි කරලා අඳුර ගන්න ඇති මේකේ තියෙන දේ මොනවද කියන එක මෙන්න මේ නොලෙජ් එක බිල්ඩ් අප් වෙන මූලික අධීර කොහොමද එක්ස්පෙරිමන්ටේෂන් එක කරන්නේ කියලා අපි දැන් උදව් ඉල්ලලා තියෙනවා ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට්ස් වලින් අරමයි මේවයි මොයික් තැන් වලින් අනේ ප්ලීස් අපට අයිඩෙන්ටිෆයි කරලා දෙන්න මේව මොනවද කියලා මේක රටේ විශාල මේ මේ දැනුමක් ගොඩනගන්න අවශ්‍ය කරන ද්‍රව්‍යයක් ඉතින් අවසානයේදී මම ලංකාවේ ඉන්න උගත් තැන්වලින් ඇහුවා ඒගොල්ලෝ හරිය කැමැත්තෙන් ඉදිරිපත් වුණා ඒකට උදව් කරන්න. ඉතින් හැබැයි මම කිව්වා මේක ආකියොලොජිකලි හම්බෙලා තියෙන අපිට මේ ඔක්කොම පිළිසිලා කොහොම අයියෝ සෝරි අපිට නම් මොනවක් කරන්න විදිහක් නැහැ ඌට අපිට පුළුවන් ඇටේ හොඳට ගෙනත් දුන්න කඳුනා වෙන දෙන්න. ඒ අරින්න මේක නම් කරන්න අමාරුයි කියලා.
ඉතින් ඒක මම ස්තුතිවන්ත වෙනවායි මහතුරට මොකද බොහොම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා ඒක අනුමල දෙන්න නමුත් ඒගොල්ලන්ගේ මෙතඩොලොජිකලි තියෙන ලිමිටේෂන්ස් නැද කරන්න බෑ ඉතින් ඒ නිසා මේක කොහොමද අඳුර ගන්න ඕන ඒ නිසා අපි මොකද කළේ අපි හිතුවා මේ ඔක්කොම වෙන් කරලා සෝට් කරාට පස්සේ මේක කරන්න පුළුවන් එක විකල්පයක් තමයි ඒ ගමට මාපහු ගිහිල්ලා ඒ ගමේ ඉන්න සිංහල වේද මහතුරු ටික අල්ලගෙන මේක පෙන්නලා අහන එක අනේ කරුණාකර ඔබතුමාලා මේවා දන්නවද මේ ඇට දැකලා තියෙනවද ඉතින් අපි එක පහුගිය දවස් ටිකේ කරා හා ඒක ඊට කලින් කියන්න මේ ඇටවල කාලය මේ ඇට කොච්චර මරණද මෙන්න ඩේට් එක ක්‍රිස්තු පූර්ව 4135 ක්‍රිස්තු පූර්ව 3955 මේකට 2000 එකතු කරගන්න කැලෙන්ඩරින් ඩේට් එකට උඩ සාම්පල් එක අවුරුදු 6135 තරමයි යට එක අවුරුදු 5955 ඒ කියන්නේ අවුරුදු 6135කට කලින් අපේ මිනිස්සු මේ ගල්ගාවලේ ඉන්න හින්ටලෙන් දෙකේ මේ ෆුඩ් එක්ස්පෙරිමන්ට්ස් පටන් අරගෙන තියෙනවා කණ්ඩ පුළුවන් මොන ෆ්ලෝරල් මැටීරියල් මේ රිසෝර්සස් ද කියන කාරණා මොන ඇට වර්ගද කණ්ඩ පුළුවන් කොළ වර්ගත් කණ්ඩ ඇති අල වර්ගත් කණ්ඩ ඇති නමුත් ආකියොලොජිකලි ඔ ප්‍රිසර්ව් වෙන්නේ නැහැ ට්‍රොපිකල් මේ එකක් යන නමුත් අර හාෆ් බර්න් බර්න් සීඩ්ස් විතරයි අපිට ඉතුරු වෙන්නේ මේක බලන්න එහෙනම් අපේ රටේ මේ අපි අද පොලට ගියාම කන දේශීය එළවලු වල දේශීය කලා වර්ග වල ඇට වර්ග වල ඒ දැනුම ගොඩනැගීමේ මූල අත්විවරම අපි ගොඩනගන්නේ අවුරුදු 6000කට පෙර කාලෙක මේක අපි විසින් ගොඩනගන දැනුම මේකට කවුරුත් ආගම කරන්න බෑ හරි ඔය මහත්මයා ඩේස් කියලා මහත්මයාගේ ඩේස් එක ලැබුවොත් දැන් මගේ ඩේස් එක මේක ඇමරිකාවේ ෆ්ලොරිඩා වල බීට ඇනලිටික්ස් ඉන්කෝපරේෂන් ලැබොරටරි එකේ ඩේස් අනික අපි පාවිච්චි කරලා තියෙන ලෝකෙදී නූතනම ක්‍රමය කන්වෙන්ෂනල් කාබන් 14 නෙමෙයි අපි පාවිච්චි කරේ ඇක්සලරේටඩ් මාස් ස්පෙක්ට්‍රොමීටරි. ඒ නිසා ඒක ඉතාම ඊට ඉහළින් විශ්වාසවන්ත භාගයක් දෙන ක්‍රමයක් අපිට නෑ. අනික අපි මේ ඩේට් කරලා තියෙන ලේයර් එක නෙමෙයි සීඩ් එක. බර්න් සීඩ්ස්. ලේයර් එක ඩේට් කරන කාට හරි කියන්න පුළුවන් ඒ පරණ ලේයර් එක උඩ ඔය කුරුමිනි හරි මුකුරේ අරන් ගිලා තියපු සීඩ් දෙන්න බැරිද ඔබ? කියලා කියන්න පුළුවන්. ඒක කියන්නත් ඉඩක් නොතියන්න තමයි අපි යවුව සාම්පල් එක සීඩ්ස් මයි. සමේ ඩේට් වල තියෙන පිච්චිච්ච සීඩ්ස්. එහෙනම් ඒව පිලිස්සලා තියෙන මේක අවුරුදු 6000කට. එහෙමනම් නිශ්චිතයි අපි මේ ආහාර පිළිබඳ මේ අදහස පරික්ෂා කරන්න අපි පටන් අරගෙන. ඉතින් එහෙමනම් ට්‍රාන්ස්ෆෝමේෂන් ගැනයි අපි හොයන්නේ. ට්‍රාන්ස්ෆෝමේෂන් එක වෙන බව අපිට පැහැදිලි. දැන් මේකදී අහන්න සුදුසු නෑ නේද? ඔක පටන් ගත්තේ සිංහල අයද, දෙමළ අයද, මුස්ලිම් අයද? දැසන් නින්නේ නේද? මේ අදහසයි අපි සමාජයට ගෙනියන්න ඕන. අපි කුලකයක් හැටියට මේක කළා. අන්න එහෙමයි අපිට ඇන්ත්‍රොපොලොජි කලේ මේක දිහා බලන්න සමාජයට උගන්න. සමාජය ඔක්කොම මේක උගන්න බැරි වෙයි. නමුත් අපි ඇකඩමියාව ඇතුලේ මේ සංවාදය අපිට තිබී යුතුයි. අපි ගියා මේ වාරගෙන වැඩ මහතුරු හම්බෙන්න. මේ වැඩ මහතුරු කීප දෙනෙක් අපි මේ වල ගන්න පෙන්වා මේ ඇට. මාමා පුළුවන් ද මේ ඇට අඳුර ගන්න. කාර්මයක් කියලා දුන්නා. මේවා පිච්චිලා තියෙන්නේ. ඒ නිසා මේක අපිට පුළුවන් නම් අඳුන්වලා දෙන්න. මතකද මේ වගේ ඇට ಜಾති කියලා. ඉතින් මේ අවුරුදු දේශ අනුගාරක් නේද මේ 97ක්. මේ 100. ඉතින් මේ මුකුත් කන්නේ බොන්නේ නැහැ කිරි විතරයි දුන්නේ අපි ගිහිලා යකින් සමහර දේවල් ලැබුවා ඉතින් එයා ඉතින් අපිට තේරෙනවා මේවා තමයි අපේ සෝසස් මේවා තමයි සෝසස් ඉතින් මේගොල්ලෝ ගාව තියෙන විශාල දැනුමක් ඉතින් මේ අය අපිට හුගාවක් ইনফরমේෂන්ස් දුන්නා අපිට සීඩ්ස් 25න් 25ක් මේගොල්ලෝ ඩෙන්ටිෆයි කරා ආත් මේක නම් මේක තමයි මේක නම් මේ ඇටි කියලා මේගොල්ලෝ ඩෙන්ටිෆයි කරා ඉතින් ඒක බොහොම සතුටුකර කාරණයක් වෙනවා කොච්චර volunteer නගරේ කරන්න ගියා නම් මේ මහතුරුයි මට කීයක් දෙනවද මේ identify කරන්නේ හරි ඉතින් ඒ හින්දා මේ වේද මහතුරු එහෙම අහන්නේ වාසනාවට මේ වේද මහතුරු ලකු කොටු බම්බ කරන්න දන්නේ නැහැ මේ දන්නේ මේ සීට්ස් අඳුර ගන්න විතරයි මේ ඉතින් මේ වේද මහත්මයා චන්දරත්න වේද මහත්මයා දවසක් එළිය වාඩි වෙලා අපි පේනදි මැග්නිෆයර් ග්ලාස් එක අරගෙන එකින් එක බල බල මේක මන් දන්නේ නැහැ මහත්තයෝ. මේක මන් දන්නේ නැති ඇටයක්. ආ මේක නම් මේ වගේ ඇටයක්. මේක මේකයි. ඔව් මේක තමයි. මේක තමයි. පෙරලල මන්දල සෑහෙන කාලයක් කරගෙන ඒ ඇටේ ID එක. ඉතින් genuine මේක මන් දන්නේ නැහැ. මන් දැකපු ඇටයක් නෙමෙයි මේක.
මේක මට බෑ කියලා ඒක අයින් කළා. නැත්නම් අපිට ලොකුවම මෙන්න ආව මේකක් දන්නවා මේකක් දන්නවා මේකක් දන්නවා කියලා කිව්වනේ. එමුසු ඒකව තියෙන ජෙනුයින් ගතිය ඒකයි. සෑහෙන කාලයක් අපිට ගත කරලා අපිට උදව් කරා. නමුත් හිතන්න එපා අපි මේ දැනුමෙන් කන්ක්ලූෂන් එකට එනවා කියලා. නෑ ඒක නෙමෙයි. අපිට ඕන පොඩි වින්ඩෝ එකක් හදාගන්න. මේකට එළඹෙන්නේ කොහොමද කියන එක ගැන බලන්න. මේගොල්ලෝ 25ක් අයිඩෙන්ටිෆයි කරන අඩු ගන්න එකෙන් තුනක් නිවැරදි වෙන්න පුළුවන්. අනික ඔක්කොම අයින් කරලා. එනිසා ඒ probability එක තියලා අපි මේ වැඩේට ගියේ. ඊට පස්සේ මේ අයිඩෙන්ටිෆයි කරපු ඇට වර්ග. ඒ ඇට වර්ග වල තියෙනවා ඇපල්, කුඩු මිරිස්ස, අද බෙහෙත්. අද කන්නේ නැහැ මේවා. වලගසල්, දමින, වල්කෙහෙල්, වැදගත්. මුසා. ඇටිකෙහෙල් තමයි මේ කාලේ. ඇටිකෙහෙල් ඇට එතන තියෙනවා. ඒක කාබෝහයිඩ්‍රේට් සෝස් එක. ඉදු නම් නා ග්ලූකෝස් ගන්න පුළුවන්. තව ඇසිඩ්ස් වල් කියනවා. නමුත් ඒක අපි විග්‍රහ කරන්න ඕන. ඊළඟට වල් කොල්ලු. වයිල් ෆයිල් ෆෝම් කොල්ලු වල කරව් කරව් යා එක හැදෙනවා. සීඩ් එක. වල් වීඩ් එකක්. එතකොට එළදින් තඹුරු වල්ලිදි එරමිනියා වල්ලාබ මේ කීපයක් මේ පෙන්නන්න ඕනේ සමයක මේ වෙනකට දැන්. ඒතර මේ අර අපේ ගමේ වැඩි මහතුරු අඳුරගත්ත plants seeds. එතකොට දැන් අපි වලගසාල් කුඩු මිරිස මේ බෙහෙත් මොකක්ද ඒක? ඒක බෙහෙත් කියලා දැනගත්තේ කොහොමද අපි? ඒ දැනුම කොතනින්ද පටන් ගන්නෙ? ඉතින් මේක පටන් ගත්තේ කණ්ඩ කටේ දාලා හපන්න මේ කට්ටිය අවුරුදු 6000කට කලින්. මේගොල්ලන්ගෙන් පටන් ගන්න ඕනේ දැන්. මම ඒක ඉස්තරෝන් කියන්න දන්නේ නැහැ. නමුත් මේගොල්ලෝ මේවා පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ අපි මොකද කළේ? රයිට්. මේවා පාවිච්චි කරන කොහෙන්ද මේගොල්ලෝ ගෙනාවේ මේවා කියලා බලන්න අපි ඊට පස්සේ මොකද කරේ? අපි ඇවිදින්න පටන් ගත්තා. ඉතින් මට කියන්න තියෙන්නේ අපි මෙතනින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. නමුත් අපි අහා කල්පනා කරලා තියෙනවා අපි සාකච්ඡා කරලා තියෙන සබුරුගම් යුනිවර්සිටි එකේ ඇග්‍රිකල්චර් डिपार्टमेंट का तेक एगोलो अभी तेक ऐसे वेला तेना नोबोधी नहीं तो सुबह निकलने के लिए मैं प्लांट जेनेटिक फिंगरप्रिंट एनालिसिस का पटांग गंडे हाफ बर्न्ड सीड्स होते हैं. प्रोफेसर अमर सिंह ने मम्मी वेला के प्रति वेदी मतलब कराने दो. प्रोफेसर अमर सिंह ने प्लांट जेनेसिस के निक या ऐसे वेला तेना बहुत स्वच्छा इन दिल पर तो ना हाफ बर्न्ड सीड्स वाले जेनेटिक फिंगरप्रिंट एनालिसिस से करे जाने तो आपने बोलवा अभी एथनोग्राफिकली कलेक्ट कर डेटा චෙක් කරන්න සයන්ටිෆික් ඩේටා වලට මේ පැත්තේ යන්නේ. අපිට පුළුවන් කොයිතරම් දුරට මේ ෆෝක් මෙමරි එකයි සයන්ටිෆික් ඩේටායි එකට කැලි කරන්න පුළුවන්ද කියලා බලන්න. ඇත්තෙන් අපි මේ කරන්නේ ෆුඩ් ගැන. මේ ෆුඩ් කොහොමද 6000 කට ට්‍රාන්ස්ෆෝමේෂන් එකේ කොටසක්. කි ට්‍රාන්ස්ෆෝම් වුණා ෆාමින් කල්චර් එකට. මේ ෆාමින් කියන්නේ තමයි කොවිතන කරන්න පටන් ගත්තේ නේ මේ පළවෙනි අදියර. ඊට පස්සේ තමයි අවුරුදු ගණනාවක් ගිහිල්ලා මේක පටන් ගන්න. ඉතින් ඒක වැදගත් ඊවරක් අපි ඇවිද්දා මම කියන්නේ මේක අපි කැලේ ඇවිද්දා ඊට පස්සේ අර වැඩ මහත්තු කියපු ගස් ටික හොයා ගන්න කැලේ කොහෙන්ද මේගොල්ලෝ මේවා ගෙනාවේ කියලා බලන්න. ඉතින් මේ තියෙන්නේ අර මැද්ද තියෙන්නේ අපි හාරපු ගල් ගහල් ලුණු ගල්ගේ ওই වටේ රෙඩ් ඩොට්ස් තියෙන්නේ මේ ප්ලාන්ට්ස් තියෙන තැන. ඒ කියන්නේ 5 කිලෝමීටර් රේඩියස් එකක් ඇතුලේ. 5 කිලෝමීටර් රේඩියස් එකක් ඇතුලේ තියෙන ඒරියා කියන්නේ මල්පු පැත්ත විතරයි අද කාලේ තිබුණේ. මේ මෙතනින් පල්ලෙහා විශාල ප්‍රපාතයක් මේ කම්බරේ පල්ලෙහා තියෙන අඩි 2000 කට ප්‍රපාතයක්. මේක තමයි උස කන්දේ කොටස. ඉතින් මෙන්න මේ කොටස තමයි අපි ඔය පරීක්ෂාවෙන් දැන් තියෙනවා sample කරන මේ area එක half kilometer grid එකක් ඇතුලේ මේ plant resources වල distribution එක බලන්න. ඒ කියන්නේ මේගොල්ලෝ දැන් අපිට අලුත් module එකක් තියෙනවා. මොකද දැන් අපි කතා කරන්නේ ලංකාවේ ඉතිහාසිකව එක කුඩයක් යට එන එක umbrella එකක් යටද ඔක්කොම කතා කරන්නේ. ඒක කරන්න බෑ. regional adaptations කියන මොඩල් එක ගේන්න නැතුව අපිට මේක කතා කරන්න බැහැ. අපි regionally adapt උනේ. දැනට සාක්කේ තියෙනවානේ. දැන් කොළඹදී කියනවාද කුරුල්ලන්ට සකල යනවා. අපි කොළඹදී සකල වලවන්නේ නැහැ. අපි සකල වලවන්නේ අනුරාධපුරේ කියලා. අපි මක්කටේ කියන්නේ නැහැ කොළඹ. අපි ඒක කියන්නේ ඇල්පිටිය පැලම අලුත්ව පැන්නට මහතා මක්කටේ කියන්නේ. ඒ නිසා regional variations language එකෙත් පේනවා dialect එකේ. දැන් behavior එක නොපෙනෙන්නේ. ඒ අපිට මේක anthropologically තේරුම් ගන්න බැහැ. හරි. ඉතින් ඒ හින්දා මේ රීජනල් ඇඩැප්ටේෂන් මොඩල් එකට කියන්නේ දැන් මම හිතන්නේ නැපා මම මේ කියන්නේ නැදනේ ආ ලංකාවේම කට්ටිය කුඩු මිරිස්ස කෑවා කියන එක නෙමෙයි. ලංකාවේම කට්ටිය ඇපල් එකතු කරා. ඕක නෙමෙයි. මේ කියන්නේ රීජනලි මේගොල්ලෝ ඇඩැප්ට් වෙච්ච හැටි. ඉතින් හරි වැදගත්. ඒක තමයි efficient මොඩියුල් එක. efficient මොඩියුල් එක.
මොකද දැන් අපි ඒක නොකරන නිසා අපිට අරුතද අපි දියතලාගෙන් හපුතලෙන් නෝරේලියෙන් කැරට් එනකන් ඉන්නවා ඊට වඩා හොඳ නැත්නම් හවරල ගහක් හිටව ගත්තා නම් ගෙදර කිරියල එකක් වැවෙන්නේ කැරට් මෙහෙ වෙන්නේ නැත්තම් ඉතින් අපි මේ උඩ බලාගෙන ඉන්න එක එක තැන් වලින් බඩු වෙනකන් එහෙම නැතුව අපිට රීජනලි මොකද මේක සපයාගන්න දෙන්නේ ඔය හැම කෙනෙකුම එවිදට මල්ලක් අරන් පොලේ යන්නේ හිතේ තියෙන උමනාවට නේ ඔක හැබෑ උමනාවක් නෙමෙයි ඇත්තම අපෙන් ඇහුවොත් පොලේ යන්නේ එද දැන් මිරිස් ගහකුයි වම්බටු ගහකුයි ගෙදර තියනවා නම් ඔය තුන් හතර දෙනෙක් ඉන්න පවුලකට ඒ ඇති නම් දඹල වැලක් එන්න ඕවා ගන්න මෑ වැලක් එන්න ඕවා ගත්තොත් එහෙම කඩලා ඉවර කරන්න බෑ දැන් අපිට එහෙම කරන්න නෑ මොකද අපේ ඔළුව දෙරේට වෙනස් ආකාරයක් ඉතින් ඒ නිසා අපිට සර්වයිව් වෙන්න ඕන කරන දේ මොකද්ද කොහොමද ඒක අපි සපයා ගන්න කොහොමද අපිට අප්‍රෝච් කරන්න ඒකට හිස්ටොරිකලි අපිට තියෙනවා එක්සැම්පල්ස් කොහොමද අපි සර්වයිව් වෙන්නේ තම මේක මෙහෙම කතා කරා කියලා මේ මොඩියුලේ අරගෙන කෙලින්ම ගිහලා පායහැංගලට දාන්න බෑ පායහැංගල වෙනම ටෙස්ට් කරන්න ඒ ඉකෝ සෝන් එක ඇතුලේ කොහොමද මේගොල්ලන්ගේ ඇඩැප්ටේෂන් වේරියබිලිටිස් එන්නේ ඒ නිසා අපි එක මොඩියුලයක් හදාගෙන යනවා මේක වෙන මේක ඉන්ටර්මීඩියට් සෝන් එකට අයිති වෙන මේ එක සංක්‍රාන්තික දේශගුණික කලාපයක තියෙනවා අපි ඇනුවල් රේන්ෆෝල් ඇනුවල් ටෙම්පරේචර් වැලියුස් ඉවපරේෂන් මේ ඔක්කොම සිටියකට කරලා තියෙනවා මේ ප්‍රදේශයක අධ්‍යයනය කරන්න එතකොට මේ ඊළඟට අපි ප්‍රශ්න කරන්නේ ඇයි දැන් මේ ඊළඟට අහන්න ඕන ඇයි මෙතන මේ වෙනස් උනේ දැඩේම නතර කරන්නේ ඒකට හේතුවක් තියෙනවා අපේ ලක්ෂ ප්‍රේමිතලක මතක් කරන්න මේ වෙලාවේ අපේ ඉන්න ඉහළම ගණයේ බොට්නිස් කෙනෙක් පැලියෝ බොට්නිස් කෙනෙක් එයා යාගේ PhD එකට කරේ හොටන් ප්ලේන්ස් වල ඉවෙන්ට් ස්ටැටිග්‍රැෆි ගැන පැලියෝ ක්ලයිමැටික් ගැන ක්ලයිමේට් ගැන ඉතින් එයා පෙන්නලා දෙලා දෙන ඉතාම පැහැදිලිව මේ අවුරුදු 7500 4500 අතර විශාල ඩ්‍රවුට් පීරියඩ් එකක් ඇරිඩ් එන්වයරන්මන්ට් එකක් ඇති වුණා. ඒකට හේතුව එයක් පෙන්නලා තියෙනවා. ඒක ලංකාවට පමණක් නෙමෙයි සමස්ත සවුත් දකුණු ආසියාවටම බලපෑවා. අපර් මොන්ටේන් රීජන්ස් වලට. කඳුකරයේ උඩ ප්‍රදේශවලට විශාල නියඟයක් ආවා. හේතුව සවුත් වෙස්ටර්න් මොන්සූන් ඩික්‍රීස් වුණා. ජෙට් ස්ට්‍රීම්ස් වල ඇති වෙච්ච ප්‍රශ්නයක් නිසා. ඒක නිල්ගිරි හිල්ස් වල තියෙනවා. ගාඩ්ස් වල පේනවා. ඒ වගේම අපේ මධ්‍යකම් උතුරේ සෙන්ට්‍රල් හයිලන්ඩ්ස් වලත් ඒක පේනවා. ඒ ඩ්‍රවුට් එක ආවා. එමනම් ලොකු පංචකක් දීලා තියෙනවා අපේ හිටපු හන්ටර් ගැදරස්ලට මේ පීරියඩ් එකේදී මේ ඩ්‍රවුට් එක නිසා මේ ඩ්‍රවුට් එකට පස්සේ කෙටි වර්ෂා කාලයක් තෙත් කාලයක් ඇවිල්ලා තියෙනවා ડોක්ටර් ප්‍රේමිතල කියනවා මේ වර්ෂා කාලය සපෝට් කරයි කියලා වයිල්ඩ් රයිස් වරයිටිස් ප්‍රොපගේට් කරනවා එයා පොලන් වලින් කියන්නේ පොලන් ඇනලිසිස් වලින් ඒක පොලන් ග්‍රාස් වලින් කියන්නේ මොනවයි කියලා ඊළඟට ග්‍රාසස් ඉතින් ඒ නිසා හොඳ මේවා ඔක්කොම ඕලැප් වෙනවා දේවල් හරියට සුපර්ඉම්පෝස් කරන්න පුළුවන් අපේ ආකියොලොජිකල් ඩේටායි අපි බොට්නිකල් ඩේටායි. එතකොට මේ අපිට පේනවා මෙහෙම වෙනසක් ඇති වෙලා තියෙන්නේ ඇයි මේගොල්ලෝ දේශගුණය මගින් ඇති කරපු වෙනස්කමකට මුහුණ දෙන්න කියලා. අපි ඉතිහාසය ඉගෙන ගන්නෙ මේ එම්පිරිකල් කොන්ටෙක්ස්ට් ඔක්කොම අයින් කරලා අපි ෆැන්ටසි එකක් ඇතුලේ ඉතිහාසය කතා කරන්න පටන් ගන්නවා. අපිට ඉතිහාසය කියන්නේ රජවරු ඔටු දාගත්ත දවසෝයි ඔටු බිල වැටිච්ච දවසෝයි. ඒක තමයි අපේ ඉතිහාසය කියන්නේ. අම සමාජයේ ඉතිහාසය ගැන උතුම් දාගත්ත ඒවා උතුම් ගලව ගන්න ඒවා ඉන්නේ නේ. ඒගොල්ලන්ට උතුම් දාගන්න පුළුවන් උනේ මිනිස් මේකට වැඩේ. ඉතින් ඒ නිසා මිනිස්සු මොකද කරේ කියන එක ගැන මිනිස්සු කොහොමද ඒ ජවය සමාජීය ජවය ඇති කරේ කියන එක පිළිබඳ අපි අලුත් පරයාලෝකනයක් සමාජය තුළ ඇති කළ යුතුයි. ඉතින් ඒක අවශ්‍ය කරන දේට තමයි අපි මේ පෙළගස්සන්නේ. ඉතින් දැන් අපිට නිශ්චිතයි. නමුත් හැම දෙයක්ම මොනොතෙටික් වෙන්න බෑ. එක රීසන් එකකින් යමක් මේවා වෙන්න බෑ. නමුත් population demographic expansion එක දැන් අපිට පැහැදිලි මේ පැත්තේ තියෙන ගල් වහ රාශියක් තියෙන මිනිස්සු ඉඳලා ජනගහනය පළල් වෙලා තියෙනවා මොන හේතුවක්ද reproductive success කියන එකට බලපාන නොයෙකුත් දේවල් තියෙනවා anthropological factors හරි dietary ප්‍රශ්න වෙන්න පුළුවන් සමහරට මේ ගන්න සමහර floral materials වලින් stimulate වෙන්න පුළුවන් නොයෙකුත් දේවල් තියෙනවා ඉතින් අපි ඒක බලාගෙන යනවා leisure time එක වැඩි වෙන එක විවේකයේ වැඩි වෙන එක hunting වලට වැඩි දැන් අපේ මේ සංක එයාගේ පෝස්ට් ග්‍රැජුවේට් එක කරන්නේ මේ රිසර්ච් එක ඇතුලේ තියෙන ෆෝනල් මැටීරියල්ස් වලින් අපිට මේ ලුණු ගල්ගේ කැනපු ෆෝනල් මැටීරියල්ස් උඩින් බලලා තියෙනවා දැන් ස්පෙෂලිස්ට්ලා ඒවල ඔක්කොම මොනවද ඒක කියන්නේ ලොරිස්ව හන්ට් කරලා තියෙනවා උනා පුළුවන් පොඩි සතෙක් මේ තියෙන බෝන්ස් ඔක්කොම බර්ඩ්ස් ලාගේ පොඩි අය පොඩි සත්තු ඒ කියන්නේ ලොකු සත්තු මරලා නැහැ මේ කේව් එකේ ඉන්න අය පොඩි සත්තු ඉතින් බර්ඩ්ස් ලා වැඩි කියලා කියන්නේ මොකද්ද බර්ඩ් කෙනෙක් මරන්න නම් සෑහෙන ලයක තැන ඉන්න ඕනේ බුදු වෙන ගහ දිහා බලාගෙන ඊළඟට අපි දිනේෂ් ඇනලයිස් කරන්නේ ස්ටෝන් ඉම්ප්ලිමෙන්ට්ස් වල ප්‍රොපෝෂනේට්ලි ඉහළ යනවා ප්‍රොජෙක්ටයිල් පොයින්ට්ස් ඊතල වලට පාවිච්චි කරන තුරු
मरण बदलाइन ऐंगिंदा मानगे बर्ड हंटिंग बर्ड हंटिंग विश्वास අපි ට්‍රාන්ස්ෆෝම් වෙන්න පටන් ගත්තා. අවසනාවකට මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක ගැන කවුරුත් කියන්න ධෛර්යවන්තුනේ නැහැ. මම දන්නේ ඇයිද කියලා. අහුවෙ රිකවරි ෆැක්ටර් එකද මොකද්ද කියන එක මම හරියට දන්නේ නැහැ. නමුත් ඒක එලෙසම වුණා කියන එක අපිට දැන් හොඳටම තේරෙනවා. ඊළඟට මේ ડોක්ටර් ප්‍රේමතිලක විපලන් වලින් අපිට හොඳට පේනවා හොට් ප්ලේස් වලින් ඒ ක්ලයිමැටික් ඩිටරියරේෂන් එක පටන් ගන්නවා 5400 ඉඳලා 3600 වෙනකම් හොඳටම පේනවා ඩ්‍රවුට් පීරියඩ් එක ඔක්කොම ඕගනික් මැටර්ස් ඔක්සිඩයිස් වෙලා දෙනවා වෙලා ගිහිල්ලා ඒ ඩ්‍රවුට් පීරියඩ් එකේ තියෙන ලක්ෂණ. ඒ තමයි සයන්ටිෆික් එවිඩන්ස් මතයි මේ ස්ටෝරි එක අපි ඩෙවලොප් කරන්නේ. අනික ඉන්ටර්ඩිසිප්ලිනරි ෆ්‍රේම්වර්ක් එකක්. අපිට එක සෝස් එකකින් අරගෙන එක කියන්න බෑ. අපිට මල්ටිඩිසිප්ලිනරි कंट्रीब्यूशन ने का कमर्शियल बॉटनिस्ट ला ज़ूलॉजिस्ट ला मटे सिद्धोना में लागे दी हीमटोलॉजिस्ट ला गावटे अंडे उदावील अंडे जेनेटिस्ट ला गावटे अंडे सिद्धोना उदावील अंडे मैं खाता बिल्डअप करता हूँ मैं खाता इस तरह भी नेटिकेटिक क्या ये तो कुछ नहीं आपको राष्ट्र गल के लिए के है हुआ मेरे देना स्टैटिग्राफी इताम पहन दिली अभी मैं किया ना खाता तेरा उड़ा पेना चॉकलेट पार्ट ये मॉडल टाकी फैशन ने का ऑक्यूपेशन देखा वन टू के असू एक असू नाम इट पास से तो बदलने में लेटरिटिक में तीन लेटराइट फॉर्मेशन की बात है ना लेटराइट फॉर्म में खबुक के लेटराइट फॉर्म में में ते दीर्घ ते काले के पास से ना दिव्यलि काला काले लेटराइट फॉर्म में पटांगा ये तो मैं के पेन हो अनित्य वो अपन फेल्सपा दिक्कत ना सेदी लाभ हुआ प्रोफाइल එතර මේ තමයි මේකට තමයි ඇඩැප්ටබිලිටි කියන එක ඒගොල්ලෝ පෙන්වන්නේ. ඉතින් ජියොලොජිකලි අපු පෙන්වනවා මෙන්න වෙට් ඩ්‍රයි ඔසිලේෂන් එක මේ විදිහට සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් මේකට කොහොමද හියුමන් රෙස්පොන්ස්? ඒ හියුමන් රෙස්පොන්ස් එක බලාගන්න ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලගේ සබ්සිස්ටම් ස්ට්‍රැටජි එකට ගියේ? ඒගොල්ලෝ ස්ට්‍රක්චර්ලි ඇඩැප්ට් උනේ කොහොමද මේක? නෝ සරලම දේවල් නෙමෙයි අපිට ඒක සරලව කතා කරන්නේ මේක තේරුම් ගන්න බැරි වෙන අවස්ථාවක්. එතකොට එක පැත්තකින් අපිට ආකියෝලොජිකලි පේනවා මේ දුර ගඩේව නවත්තලා ෆ්ලෝරල් එකට ගියා. ඇයි ගියේ? අපි කියනවා මේ එන්වයරන්මන්ට් එකේ තිබිච්ච ප්‍රශ්නයක්. ඒක කොහොමද කියන්නේ? ආ මේ බලන්න මේ වෙලා තියෙන දේවල් මේ ස්ටැටිග්‍රැෆි එකේ අපිට පේන හැටි. එතන. එතකොට ඒක ඒකට ඕනේ. ඊට පස්සේ අපි ගන්නවා වැලියු ක්ලයිමැටික් දේනවා. පොලන් ඩිස්ට්‍රිබියුෂන්. ඒක ඔක්කොම ගත්තම අපිට පැහැදිලි චිත්‍රයක් පේනවා. මෙන්න මේ ඇති වෙච්ච දේශගුණික වෙනස් වීමට ඒ දේශගුණික වෙනස් වීම නිසා population එක subsistence strategy එක හරි population එක වැඩි වෙනකොට food මේක වැඩි කරන්න ඕන exploitation food quantity එක වැඩි කරන්න ඕන quality එක දියුණු කරන්න ඕන ඒතර එහෙම කොහොමද population එක පල්ලෙලා ගිහිල්ලා අන්තිමට ඒගොල්ලන්ට දුන්නේ තල්ලුවක් මේ කන්දෙන් පල්ලෙහාට බහැලා valley එකට සේන්දු වෙන්න මොකද valley එක හුඟක් හොඳයි අර farming ප්‍රැක්ටිස් කරන්න හොඳයි ඇලුවියල් ඩිපොසිට්ස් වල ගංගාවල් ලයින් තියෙනවා ඒ බොහොම මෑත ෆිනොමිනා එක මේ අවුරුදු 6000 තිස්සේ කරගෙන ආපු වැඩ ඉදිරියට යන්නේ කොහොමද කියලා. ඉතින් අපි මෙතනදී ප්‍රශ්න කරන්නේ මේ එකට එක කීම නෙමෙයි කියන්නේ මේක තියෙනවා කියලා මේක ඩිස්ක්‍රිප්ටිව්
එකක් නෙමෙයි මෙතන. මෙතන අවශ්‍යයි theoretically. මේ idea of structural transformation. Continuity කියලා කියන්නේ ආ ඉතින් හරිනේ දඩයක් කරේ දිකට ඇවිල්ලා තියෙනවා. ඒ ආපු දඩයක් කරේ ඉතිහාසෙටම ආවා. ඔක හරිම superficial කතාවක්, රේඛාවක්. එහෙම එහෙම එච්චර සරල human society ගැන කතා කරන්න බෑ. ඒ මිනිස්සු transform වෙනකොට මිනිස්සුගේ strategies subsistence strategy transform වෙනකොට ඒකත් එක්ක තියෙන අනික structural දේවල් කොහොමද transform වෙන්නේ? Belief system behavior එක ඒගොල්ලන්ගේ time table එක එදිනෙදා daily time table එක thinking pattern එක කොහොමද මේකට adjust වෙන්නේ? ඒක බොහොම වැදගත්. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕන structurally අපි දැන් පහුගිය කාලේ අපේ ගෙවල් වල කුස්සි structurally transform වුණා. ඉස්සර කාලේ අපේ කුස්සි වල තිබුණා ඉන්දියාප්ප වට්ටි අරන්. මොකද අපි ඉස්කෝලේ යනකොට උදේ ඉන්දියාප්ප ආප්ප කාලේ. දැන් අපි ඉන්දියාප්ප ආප්ප උදේට කන්නේ නැහැ. අපි යනකොට වෑන් එකකින් ඉන්දියාප්ප ආප්ප රැට අරන් ගිහින් ලකනවා. ඒතර ගෙදර කුස්සියේ තිබිච්ච ඉන්දියාප්ප වංග එළියට ඉන්දියාප්ප තට්ටු ටිකට දැන් ජොබ් එකක් නැහැ. ඒවා ටිකින් ටික අයින් වෙලා ඊට වැඩි වෙනස් මයික්‍රෝවේව් ආවල් සරව මේවා එහෙම එහෙම කරන්න පුළුවන් දෙයක් තියෙනවා. කල්චර් කියන්නේ grow වෙන එකක් නේ. ඒක දැන් කිටි කිසිම ක්‍රිටිසිසම් නැහැ. ඒක තමයි හැටි. ඉතින් අපි එහෙම ඇඩැප්ට් වෙනකොට ස්ට්‍රක්චරල් ට්‍රාන්ස්මිටර් බිලීෆ් සිස්ටම් එක අපි විශ්වාස කරපු දේවල් දැන් ඉස්සර අවුරුදු වෙනකොට නැකත බලලා තෙල් තාච්චිය ලිපේ තියලා පළවෙනි කැවුම හදලා ඒක දෙයියන්ට දීලා ඔක්කොම කරනවා. එතකොට ඒක අපි පටන් ගන්නවා අප්‍රේල් 12 11 විතර ඉන්න නැකත් බලලා. දැන් 13 නේ අවුරුද්ද 13 12න් පස්සේ කඩවහනවා. එතකොට අපි 13 වෙනිදා 11 මාර්ට් එකට 20 වෙනිදා යන ගමන් තමයි කඩේකින් කැවුම් ටිකක් කරන්නේ. එතකොට දැන් අපිට අර එතකොට කැවුම් හදලා අපේ ස්ට්‍රක්චරලි ට්‍රාන්ස්ෆෝම් වෙලා ඉතින් මොකද opportunity. අද අවුරුදු කැවුම් එකක් ගත්තොත් මුගක් කේජ් ජාති තියෙනවා. ඉතින් අතරමැදින් පහනකුයි කැවුම් දෙක තුනකුයි පොඩි කොපිස් දෙක තුනකුයි තියෙනවා. ඒක වරදක් නෙවෙයි කියන්නේ මම ඒක මොනද නා අරකයි කියලා විවේචනය කරන්න කිව්වෙ කියන්නේ. දැන් ඒ වෙනස් වීම continuity. ඒකට අපිට ස්ට්‍රක්චරලි ඇඩැප්ට් වෙනවා. ඒ වගේම අපි විශ්වාස පද්ධතියත් වෙනස් කර ගන්නවා නේ. අද හුඟක් කට්ටිය අවුරුද්දට එක නෝරෙලි යනවා එක සිංගප්පූරුවට යනවා. ඉස්සර කාලේ නම් අවුරුද්දාම කෝච්චි පිරිලා බස් පිරිලා නෑගම් යනවා කිරි මුට්ටි අරගෙන. ඒත් එහෙම එකක් නෑ. ඉතින් ඒ මොකද අපේ ජීවන ශෛලිය සහ අපේ ඇඩැප්ටබිලිටි එක්ක අපේ බිලීෆ් සිස්ටම් එක වෙනස් වෙනවා. ඔක්කොම වෙනස් වෙනවා. ඉතින් අපි බලන්න ඕනේ මේ මොඩියුලේ අරගෙන කොහොමද මේ හන්ටර්ස්ලා ෆාමර්ස්ලා වෙනකොට ඒගොල්ලන්ගේ ස්ට්‍රක්චරලි ට්‍රාන්ස්ෆෝම් වෙනවා. එකක් වෙදලා තමයි අපි පුරාවිද්‍යාඥයෝ වල හරලා මෙන්න ඇට තියෙනවා ඇට තියෙන ද ඇට කාලා තියෙනවා ඇට කාලා දෙන හින්දා කොයි දැනට යනවා. ඕක බොහොම සරල ප්‍රකාශයක්. සමාජයක් එක්ස්ප්ලේන් කරන්න නම් අපිට ඊට වැඩි කලල් තියරිටිකල් පර්ස්පෙක්ටිව් එකක ගමන් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ඇත්තම ආකියෝලොජි කියන්නේ මොකක්ද? මම මෙතනට එක කිව යුතුයි. ආකියෝලොජිකල් රිසර්ච් එකක් කියලා කියන්නේ මොකක්ද? අපි නිර්වචනයෙන් ගත්තොත් ෆන්ඩමෙන්ටලි concerned with dynamical description and interpretation and particularly with questions relating to the long term evolution of social structures. Archaeologists la kiyar karanne me walawal har har oba goda dada e wage ne ek ek ewa kiy kiy patrayeda muna da gannai kiyala hitanuna eka bohoma patu adahasak. Archaeologists la anthropologists la muga gawathimak thiyena me long term evolution of social structures. සමාජ ව්‍යුහයන්ගේ දීර්ඝකාලීන පරිණාමය පිළිබඳ අදහසක් තියෙනවා. ඉතින් අපිට මේ රටේ ඉතිහාසය අත් දක්වා ගන්න නම් අර පුංචි පුංචි මේ අර ටික ජනප්‍රිය මාතෘකා ගන්න නැතුව මේ කොහොමද අපි අත් වශයෙන් දීර්ඝකාලීනව මේ පරිසරය අරක්ගෙන මේ පරිසරයේ තියෙන දේවල් වලට අපි අනුවර්තන වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ සාධාරණ ප්‍රකාශයක් කරන්න ඕනේ. හරි අමාරුයි ඒක කරන්න. ඒ තරම්ම ලේසි නෑ. තරම ලේසි නෑ තේරුම් ගන්න එක. කාලය හරහා කොහොමද ඒක තේරුම් ගන්න කියන එක ඉතාම අමාරුයි. විශේෂයෙන්ම සෝෂල් ඩයිනමික්ස් කියන්නේ. මොකද අපිට තියෙන්නේ අපි හැම වෙලාවෙම අතීතය දිහා බලන්නේ වර්තමානයත් එක්කනේ. වර්තමානයේ ඉක්මවලා ගිහලා අතීතය ගැන හිතන්න බෑනේ. දැන් උදාහරණයක් ගන්න මම කියන්නේ දැන් ආකියොලොජියේ ප්‍රශ්නේ අහනවා. හෝමෝ ඉරෙක්ටස් හදපු මෙන්න මේ විදිහේ විශාල ගල් ආයතනයක් තියෙනවා. ඒකට කියනවා ඇෂුලියන් හෑන්ඩ් ඇක්ස් කියලා. ඒත් ආකියොලොජිස් ලහනවා philosophers archaeology ලේ ඉන්න මේකට hand axe කියන්නේ erectus කි. කවුරු හරි හිටියද erectus එහෙම කිව්වයි කියලා කියන්න දැනගන්න. නෑ. ඔයලා බැලුවම ඒක අද axe එකක් වගේ. පොරෝ පොරෝතලයක්.
එනිසා අපි ඒකට කියනවා erectus ගේ hand axe. එතකොට erectus ගේ ඒ ගල්ලාවුද hand axe එකක් කියන්නේ definition එක හදාගත්තේ අද පොරව දිහා බලන්න. එතකොට අපි දන්නවද හරියටම අද පොරවෙන් කරන වැඩේ erectus එකෙන් කරේ කියලා. එනිසා අපි මතක තියාගන්න අතීතයේ දරුවන් ගන්න අපිට දෙන ප්‍රධාන බාධා වර්තමානයේ. වර්තමානයේ තියෙන perspectives අපිට අතීත අර්ථ නිරූපණය කරන්න පැනලා ඉදිරිපත් කරනවා. ඉතින් අපි අපෙන් ගැලවෙන එක තමයි ප්‍රධාන මාර්ගය අතීත අර්ථ නිරූපණය කරන්න. Let data to speak. හොඳට. දත්ත වලට කතා කරන්න ඉඩ හරින්න. Scientifically උපකරණවල විද්‍යාගාරවල ඒවට කතා වගේ voice එකට ඉඩ දෙන්න. අපි අතන මැදි වෙන්න ගියොත් වෙන්නේ අපි අපේ දෘෂ්ටිය අතීතයේ උඩ ස්ථාපනය කරනවා. වලක සාල් කියවගම අම්මේ සිංහල බෙහෙතක් නේ වලක සාල්. ඒ කාලේ වුණ සිංහල බෙහෙතවල බෙහෙත් වලට අරන් දෙන වලක සාල් කිව්වොත් වෙන්නේ වර්තමානයේ ගෙඩි පිටින් අරන් දෙන අවුරුදු 6000 කට පස්සේ. ඊට වඩා හොඳ වලක සාල් කියන ඇටි ලැබ් එකට යවලා මොකද්ද මේකේ තියෙන එලිමන්ට්ස් මොනවද මේකේ තියෙන රසායන තත්ත්වය මොකද්ද ඒක කොහොමද බයොලොජිකල් ඉෆෙක්ට් වෙන්නේ කියලා ඒ විද්‍යාඥයෙන් අහනවා. ඔන්න ඊට පස්සේ අපිට පුළුවන් යම් කිසි නිගමනයක් කරගන්න. කියන්නේ වලක සාල් කණ්ඩායම් දෙකේ ඉන්න ඇක්සිඩන්ට් එක ගැන කතා කරනවා. අනිත් ඇට ඔක්කොම අරන් යනකොට ඒකත් ගන්නවා. එහෙම ෆ්ලෙක්සිබිලිටි එකක් නැත්තම් අපිට මේක කරන්න බැරි වෙයි කියලා දැන් මොකක් කයිදන්නද මම කිව්වා මගේ මිත්‍රයෝ කිව්ව දෙයක් කො මම කණේ කරනවා කියලා විබ්බේට ලියන්න එපා ඔබ ගැන මේක ලියන්න ලෑස්ති මම එහෙම ලියන්නද සිංහල වෛද්‍ය ක්‍රමයේ ආරම්භයේ අවුරුදු 6000 මම ප්ලීස් අනුකම්පාවයි දැන් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න මේ අනු රිසර්ච් ටිකක් එනකම් ඒතර ඕන එකක් කරන්න නැත්තම් අපි නිගමනයක් දීලා ඉවර වුණා ඒ නිසා මේක මේ විශේෂයෙන් මාව ක්ලැසිෆයි කරන්න එපා කරා මන්නේ මේ හොයාගත්තේ ඉතින් ඒ නිසා මට ක්ලැසිෆයි වෙන්න ඉඩ ඇරලා ඉන්න පොඩ මාව ක්ලැසිෆයි කරන්න නැතුව කිව්වා මේ ගොල්ලෝ සවන් දුන්නා ඒ නිසා හරි පරිස්සමෙන් මේවා හැන්ඩල් කරන්න ඕන නම් ඕන අතකම දෙලිපිහි වගේ දේවල් මේවා පාවිච්චි කරන්න ඕන දෙයක් කරන්න මේ ඩේටා නමුත් ඩේටා ස්වාධීනයි ඉන්ටර්ප්‍රිටේෂන් එක තමයි බයස් වෙන්නේ ඒ නිසා අපි මේක හැකි තරම් මෙහෙමයි ඉන්ඩිපෙන්ඩන්සි කියන එක මිත්‍යාවක් මම හිතන්නේ කාටවත් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න පුළුවන්. ඒක රිලේටිව් ඉන්ඩිපෙන්ඩන්ට් කියන වචනය. නමුත් අපිට පුළුවන් නම් සිතාමතාම ඒක අඩු කිරීමට හැකි අපේ තියෙන බයස් පක්ෂපාතීත්වය අඩු කිරීමට කරන්න පුළුවන් කොහොම උපාය මාර්ග වෙදන්. එතන ඒක ප්‍රමාණවත්. ලෝකේ කිසි දෙයක් මම හිතන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් වෙනවා කියන එක. ඉතින් ඒ වගේ අපි ඒවයේ ත්‍රෙඩ්ස් තේරුම් අරගෙන ඒක කරන්න වෙයි. එතකොට මේ බලන්න මම ස්ට්‍රක්චරල් ට්‍රාන්ස්ෆෝම් වෙන එක ගැන කතා කරන්න මේක පෙන්නුවේ අර හුණු ගලාගෙන ගල් ගහකින් අපිට හම්බෙච්ච ස්ටෝන් ෆිගර් එකක් ගල් වලින් හදපු ස්කේල් එක දාලා දෙන කොච්චර උසද කියලා මේ නියුට් ෆීමේල් ෆිගර් එකක් මේ උඩ පාට් එක විතර එන්හාන්ස් කරලා හදලා තියෙන ගල් සමහරුකයි ඔබ පුරා විද්‍යාඥන්ට විතරයි ඔබ උන් දෙන්නේ මේ චුට්ටක් ඉවසගෙන හිටියොත් මම තා චුට්ටක් ඒක පැහැදිලි කරන්න ඕනේ ගල් කැලේ කොහොමද අපි ලොක්දාන හම්බෙන්නේ නැත්තේ නෝ මේක දිහා බැලුවොත් ඊට වැඩිය හොඳට පෙනේ ෆීමේල් ජෙනිටාලියා එක මේක අපිට හොයාගන්න වෙලාවේ මේ කැවිටි එකේ රෙඩ් ඔකර් පුරවලා තිබුණ පවුඩර් එක පස්සෙ කොහමද ඒක රිකවර් කරනකොට ඒක පොඩ්ඩක් රිමුණා පේන ඇතුළත පාට තවමත් තියෙනවා ඒ කියන්නේ ලිංග සංකේත නිරූපණය කිරීම මේ අවුරුදු 6000 කට කලින් ඇයි හන්ටර්ස්ලා මෙහෙම දෙයක් කරන්න පෙළඹුණේ මේ එක කේව් එකක් ඇතුළේ අපි හාරලා දෙන ශ්‍රයින් එකක් ඒගොල්ලන්ගේ මුනුගලාගල කේව් එක ශ්‍රයින් එකක් මේ බුද්ධාගම එන්න අවුරුදු 4000 කට කලින් කතා මේ කියන්නේ අපේ රටේ වෙච්ච එක මේ අපි හාරලා දෙන ශ්‍රයින් එක එතකොට මේක එක මේ මේල් ෆැලස් එක මේල් ෆැලස් එකක් නෙමෙයි මේල් ෆැලස් හතරක් පහක් හම්බුනා දෙක ඇතුළේ තිබුණා ගල් වලින් හදපු මේල් ෆැලස් මේකෙන් අපිට පේනවා චයිල්ඩ් බර්ත් එහෙම නැත්නම් මේ ගර්භණීතාවේ ප්‍රෙග්නන්සි ඒ වගේ ප්‍රොටෙක්ෂන් එක ඒවා ඉල්ලා සිටීම සම්බන්ධයෙන් මොනවා හරි කළා තියෙනවා මම කියන්නේ ෆර්ටිලිටි කියලා ෆර්ටිලිටි කියනවා විශාල ගොවිබිම් තියෙන ෆර්ටිලිටි බලාපොරොත්තු වෙන ෆර්ටිලිටි නේ මේගොල්ලෝ ප්ලාන්ට් එක්ස්ප්ලොයිටේෂන් පටන් ගත්තා විතරයි නමුත් ඒකට ඕන ලේබර් ඒ නිසා ඒගොල්ලන්ට උත්පත්ති ලැබීම වැදගත් කාරණයක් ඒ නිසා චයිල්ඩ් බර්ත් ප්‍රෙග්නන්සි ප්‍රොටෙක්ෂන් ප්‍රෙග්නන්සි ප්‍රොටෙක්ෂන් එක ඒක පරීක්ෂා එක ඒක සඳහා යම් කිසි ආධ්‍යාත්මික පෙළඹවීමක් තිබුණා කියලා. ඉතින් මෙන්න අපේ අපි ආගමිකව හිතන්න පටන් ගත්ත පළවෙනි තැනක්.
आगमिक भौतिक लोके बलापुरचरली सोशल स्ट्रक्चर्स ट्रांसफॉर्म हंटर्स अवश्य මේක අන්තිමට කොහටද සම්බන්ධ වෙන්නේ cognitively අපි කොහොමද ඉදිරියට යන්නේ ඒ කියන්නේ බුද්ධිමය වශයෙන් සිතන එක අපේ බුද්ධ අපේ දේශීය බුද්ධිමය පරිණාමය ගැන අපිට සංවාදයක් නැහැ රටකෝල් එකක් කතා කරනවා ඉතින් අපේ බුද්ධිමය පරිණාමය අපිට එහෙම හිතන්න ඕනේ මොකද අපිට කෙලින්ම ප්‍රඥා අපිට ගෙනත් දුන්නා භාෂාවක් ගෙනත් දුන්නා හාල් ටිකක් ගෙනත් දුන්නා යකඩ ටිකක් ගෙනත් දුන්නා අස්සේකුත් අරන් ආවා ඉතින් අපිට මොනවද කරන්නේ संसाधनात्मक අපි ස්වාධීනව අපේ වැඩේ කරගත්තා. අපි ඇඩැප්ටර් අපේ එන්වයරන්මන්ට් එකට. අපි ප්‍රොඩක්ටිව්. අපිට ඩයිනමික්ස් තිබුණා. අපි හැදෙවෙනවා, වෙනස් වුණා. ටොලරේට් කළා. මේ ගති ලක්ෂණ අපට තිබුණා. ඉතින් අපි හෝමෝ සැපියන්ස්ලා. අපි ඔක්කොම අපි ඒක ඕගොල්ලෝ වගේම අපිත් කළා. යහල ප්‍රතික් කළා. ඒත් අපි කරා අපට ගැළපෙන විදිහට. අපි ගිහලා නිව්යෝක් වලින් අහන්නේ නැහැ. ඕගොල්ලෝ කැටි වලඟසල් ගෑනද? ඒකක් නැහැ නේ අහන්නේ. අපි කෑවා අපි එකතු කරා අපි ඒක ඒක තමයි අපේ ලක්ෂණය අපි ඒක තේරුම් ගත්තා අපි සර්වයිව් වෙන්න ගත්ත උත්සාහය අන්න ඒක අගය කරන්න ඒ අදහස අපි මේ මේ 20 බලන්න මෙහෙම හිතුවා මේ කවුරුත් ඇවිල්ලා කියලා දුන්නා සරතුෂ්ඨතුමා හරි කන්ෆියුසස් හරි ඇවිල්ලා කිව්වේ නෙවෙයි මේ අපි කරපු දෙයක් මේ එක කරන්න ඕනේ ඉතින් ලෝකෙ හැම කෙනාම එක කළා ලිංගවන්දන ෆැනික් කල්ස් කියන ලෝකෙ පුරාම නටෝෆියල් ලගන කෙබරාමුරු කරා මැද දරණ ප්‍රදේශ වල ඔය ට්‍රාන්සිට් එපිපෙඩියෝ තියෙන යෝගවලයි මේ කණ්ඩාය ඉතින් මේ හියුමන්ස් ලගේ තිබිච්ච හෝමෝ සැපියන්ස් ලගේ තිබිච්ච ප්‍රවණතාව ඉතින් අපි නොදෙවෙනි වෙන්නේ ඒ නිසා අනිත් අය කරපු ඒවා අපිත් කළා නමුත් අපි විශ්වවිද්‍යාල උගන්නන්නේ මේ කෙබරාමුරුන්ගේ ෆැලික් ඔබ්ජෙක්ට්ස් මේ නටෝෆියල් ලගේ ඔබ්ජෙක්ට්ස් ඉතින් ඒ ඊට පස්සේ කියන්නේ මේ අපේ ඔබ්ජෙක්ට්ස් කියුවාම සමතාව පිළිබඳ අදහස ඇති වෙනවා ආඩම්බරය ඇති වෙනවා මේක මේ හියුමන් සොසයිටි කියන එක මේක අපි අයිති මනුෂ්‍ය සමාජය කියන එක ආකල්පයේ ඇති වෙනවා අධ්‍යාත්මික පරමාර්ථක දෙයක පිළිතුරු එක ඒ වගේම මෙන්න මේක පොඩ්ඩක් බලන්න මේකත් වැදගත් දෙයක් 2006 මේ හම්බුණා චීනයේ මෙන්න මේක ස්ටෝන් එක පිටර් ස්ටෝන් එකක්. පස්සේ මේ අය මේක ඇනලයිස් කරා. චීන අය වල ලොකු ප්‍රොවිෂන් එකක් තියෙනවා. බැලුවාම මේකේ මොකද්ද තියෙන්නේ? ඔරයන් කන්ස්ටලේෂන් එක. දඩයක් කාර්යය. තමයි මේ කොටලා තියෙන්නේ. ඒකේ දෙනවා බ්‍රයිටස් ස්ටාර්ස් 19ක්. ඒ 19 කොටලා තියෙනවා. මොකටද ඒගොල්ලෝ කියනවා මේක අයිති බේක් කරලා මේක නියෝලිතික් ට්‍රාන්ස්ෆෝමේෂන් එක සිද්ධ වෙච්ච කාලේ චයිනාවල आवश्यकता සැබෑ සීසන්ස් බලනකොට ලේසින් ක්‍රමයේ තමයි අහසේ තියෙන ග්‍රහ තරු හිට මෙට වෙන හැටි. අහසේ පේන. ඔරයන් කන්ස්ටලේෂන් එක. ඊටම වැදගත් නෝදර්න් හෙමිස්ෆියර් එකට සම කාලේ පේන බ්‍රයිටස්ම කන්ස්ටලේෂන් එක ඔරයන්. ඉතින් ඔරයන් උතුරු තරුවත් ඔරයන් උතුරට මෙයා වෙලා තියෙනවා. එතන දිශාව ගන්න කිසිස. ඉතින් ඔරයන් අහසේ බ්‍රයිටස්ම පේන කාලේ සමර එක කියලා දන්නවා. प्रवणता
එතකොට මම මේක පෙන්වන්න හේතුවක් තියෙනවා. ලුණු ගල්ගේ අපිට හම්බුණා ඒ වගේම කන්ස්ටලේෂන් එකක්. විශ්වාස කරන්න පුළුවන්ද ලංකාවේ තියෙනවා තියෙනවා. නැතිනවා. කිසිම බයක් නැතුව කියන්න මේක අවුරුදු 6000 ඩෙක් කළා. එතකොට මේක සෑන්ඩ්ස්ටෝන් එක අරකෙත් සෑන්ඩ්ස්ටෝන් එකයි. මොකද හේතුව සෑන්ඩ්ස්ටෝන් එක හරිය ලේසි වැඩ කරනවා. සිඳුරු හදන්න. ලොකු එෆර්ට් එකක් දාන්න ඕනේ. එතකොට මේ තියෙන ස්ටැම්පේජ් එක ඩොට්ස් ඩිස්ට්‍රිබියුටර් දෙන හැටි ගලේ. ඊට පස්සේ මේ තියෙන්නේ ඔරියන්ටේෂන් එක ගත්තට පස්සේ ඒගොල්ලෝ ඇඳලා තියෙන කන්ස්ටලේෂන්. ඔරයන්. එතකොට මම පෙන්නන්නම් මේ ඉන්නේ ඔරයන්. ආසි. සමරේකේදී නෝදර්න් හෙමිස්ෆියර් එකට ඔරයන් පායන් ওই විදිහට. බ්‍රයිට්ස්ම ස්ටාර් එක මෙතන තියෙනවා මේ අල්ටක්. මේ ඉඳලා බෙල්ට් එකේ තියෙන ස්ටාර්ස් කියන මින්ටකා කියන ස්ටාර්ස්. එතකොට ගත්තොත් මේ බෙල්ට් එක මෙතන තියෙනවා. ඉතින් මේක මම ડોක්ටර් ප්‍රොෆෙසර් චන්දන ගයරත්නට මම කතා කරලා කිව්වා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කරුණා කරලා මේක මම ඔළුවෙන් හිටගෙන ඉන්නකොට කවුරු පිළිගන්නේ නැහැ. සබුදුම ආතසිග්ලාක් ඉන්ස්ටිටියුට් එකේ ඩිරෙක්ටර් හින්දා මේක ගැන බලලා මට දෙන්න පොඩි ස්ටේට්මන්ට් එකක් මේක පරීක්ෂා කරන්න මම කිව්වට කියන්න එපා මේක මෙහෙමද මම ලිටරචර් හොයලා දෙන්නම් ආකේලෙට. ඊපස්සේ එතුමා බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වුණා. ඉතින් එයා මේක ගැන ස්ටේට්තාව දෙයි. මෙතනයි මෙතනයි සමානයි කියලා හිතන්න එපා. අපි ඉන්න අයනය පොළවේ අයනය අනුව අවුරුදු 6000කට කලින් කොහොමද ඔරයන් අපිට පෙනුනේ මදන් හෙමිස්ෆියර් එකේ. ඉතින් ඒ අනුව කැල්කියුලේ චයිනීස් ආකියොලොජිස්ලා කැල්කියුලේට් කළා නම් කොහොමද ඒ පෘථිවියේ අයනයේ පිහිටීම අවුරුදු 6000කට කලින්. මේක පෑවේ කොහොමද ලැටිටියුඩ් එක ලොන්ජිටියුඩ් එක. ඉතින් මේකේ විශාල පිටිපස්සකට අපහු යන්න පුළුවන්කම තියෙනවා. ඒක වෙනම කතාවක්. ඒක අපි ආතසිග්‍රාක් ඉන්ස්ටිටියුට් එකට බාර දෙන්නේ. නමුත් අපිට පේනවා එක දෙයක් structurally transform වෙන belief system වන්න අහස පරීක්ෂා කරන සමහරට අපි කතා කරන අස්විද මුව සිරස උත්තර පුපුප ඔය කොම එන sources මේවා අහස බලාගෙන අහස තරු නැකත් ඒවා බලාගෙන එන්න මිනිස්සු කල්පනා කරන gate එක මෙතන පටන් ගන්න. ඉතින් අවුරුදු 6000කට කලින් අපේ astrology පටන් ගන්නවා. කෙනෙකුට එහෙම කියන්න පුළුවන්. මං කියන්නේ නැහැ එහෙම. එහෙම කියන්න පුළුවන් මොනවා. සමහරට එහෙට headline දෙයක් දැන්න පැත්තට. එහෙම වුණාට උඩ රංච මඩ මේ පෙන්නලා මේ ක්ලක් දේවල් ඊළඟ සුමානේ පතරේ ලොකුට දානකොට ඒක එක එක විදිහට අරගෙන තමයි පස්සේ කියන්නේ. ඉතින් මේ මේකෙන් අපිට වෙන එක හුඟක් හොඳයි. දැන් අපිට පුළුවන් අපේ අපේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච ප්‍රවණතා ගැන හිතන්න. ලෝකේ අනිත් අය කරා වගේම අපේ අයත් මෙහෙම කරගෙන ඉදිරියට ආවා. ඉතින් මෙච්චර ලොකු ප්‍රවේගයකින් මෙච්චර ලොකු ෆෝස් එකකින් ඉස්සරහට එන අය ඉතිහාසය ඇතුලේ මොනවද කරේ කියන එක අපි පරීක්ෂා කරන්න ඕනේ. ඒකට තමයි අපි අත ගහලා නැහැ. ගොලේකට ලංකා පුරාම ඉතිහාස දෙපාර්තමේ ඉතිහාස මන්ත්‍රාලයෙන් ඉන්නානේ දෙකේ මහතුරු මේවද කිව්වා. ඉතින් අපි මේ අපට අයිති කාරණේ ගැන අපි මේ කතා කරගෙන යනවා. මේකෙන් පේනවා ලොකු structural transformation එකක් ඇති වෙලද බලන්න අර phallic objects එක මේ constellation ඒවා සටහන් කරන්න map කරන්න මේ 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 අහසනේ මැප් කරලා දෙන අහස සිතියංගත් කරන්න ඒගොල්ලෝ පෙළඹෙලා තියෙන ආකාරය. ඉතින් මේක රිචුවල් එකක් හැදින්න කරන්න ඇති කියලා මගේ කල්පනාව. මොකද ඒකට සපෝට් කරන එවිඩන්ස් අපිට හම්බුණා. මොකද බ්ලඩ් ස්ටේන් එකක් තියෙන ගල්ලා උදයක්. මේක අවුරුදු 6500කට කලින් කාගෙන මිනිස්සෙක බ්ලඩ්. අවසනාවට මට අපි මේකේ ඉලෙක්ට්‍රෝන ස්කෑනින් මයික්‍රෝග්‍රාෆි එකක් ගත්තා. ගත්තාම ඒකේ පේනවා එරිත්‍රොසයිට් සෙල්ස්. Erythrocyte cells, bicone, circular. Diameter එක 7 to මේක 5.9 to 7 මේ විකේ තියෙන diameter එක human. ඉතින් මම ඔගේ human කෝඩ් වැඩක් වෙන්නේ. ඔය කියන්නේ hematologist කෙනෙක්. ඒ නිසා අපි ප්‍රාගව medical faculty එක බාර දීලා තියෙනවා මේ blood stain එක. ඉතින් ඒගොල්ලෝ genetics මේ gene sequencing කරන්න උත්සාහ ගත්තා. නමුත් මේක කරන්න බැහැ. මොකක් පරණයි. PCR එකක් කරන්න බෑ කොහොත් නෑ මේකේ dry වෙලා මේ හුඟක් තියෙන plasma මේකේ erythrocyte keep acting blood cells RBC for dye DNA micrography එකේ පේනවා
උඟක් මේ ප්‍රශ්න තියෙනවා. එතකොට ඊට පස්සේ අපි මේක හිස්ටෝපැතොලොජිස් කෙනෙකුට බාර දුන්නා. රාගම දැන් එයා ඒක ගැන වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් අපි හිතුවා මේක හොඳ දෙයක් වෙයි කියලා අපේ ජෙනටික් ඩෙන්ටිටි එක බලන්න අවස්ථාවක් එක ප්‍රිසර්වේෂන් ෆැක්ටර් එකකට බාධා කරලා තියෙනවා. නමුත් මේ ලංකාවේ පරණම ලේ පැලන දැනක අපි දන්නවා. ඒක කොහොමද වෙලා ඉතින් මට පුරුක පොදුමයක් තියෙනවා අවුරුදු 100ක් කැනින් කරලා මේ 2015 මට විතරක් මේ ලේ බැලනවා කම්පැනි එක. ඉතින් මේ වගේ ගල්ලාවුද කෝටියක් පොඩ ගන්නද මිසස් ඇන්ඩ්. මේ ගල් ඒ වගේ ලේ බැලන්න තිබුණ නැද්ද කියලා. ඉතින් මේ ලේ බැලමුත් තියෙනවා. ඉතින් මේක වැදගත් දෙයක්. අපිට මේවා කරන්න මොකද මේ හරියට කළොත් අපිට බ්ලඩ් මේ දාය ගන්නවා බ්ලඩ් ෂුගර් ලෙවල් අරෝ මේ ඔක්කොම බලන්න පුළුවන් මේ. කිසි ප්‍රශ්නයක් නැතුව නේද? HbA1c කරන්න බැරිද? සංග चित्र विशाल चित्र विशाल प्रमाण फिगर्स मैं काफी सैंपल करा ना मैं स्लीम टेक के नैनो टेक्नोलॉजी इंस्टीट्यूट के साइंटिस्ट लाइक करके ना पिकी है ना एगो डेवलप करना मैं का डेट करने क्रम है मैं के वाला यटहार वाला डेट करने को ना देखें पेंटिंग एक डेट पे है ऐसा मैं का ना डेट कर लास्ट सैंपल लाइक में डेट करने को ना तमाय होंदर इतिन ऑक्सीजन आइसोटोपिक एनालिसिस क्रम में योजना कर लेते हैं ना නමුත් ඒගොල්ලෝ වෙන ක්‍රමයකට දෙක ටෙස්ට් කරන්න බලාපොරොත්තු වෙන කොහොමද මේක මේ ප්ලාස්ටර් කොච්චර පරණයිද කියන එක බලන්න. එතකොට දැන් අපි දැන් සීගිරි චිත්‍රත් එක්ක මේක බලුවම මේක නිකන් අහසයි පොළොවේ වගේ ගතියක් පේනවා. අනික ඒ වගේ හරීම කිට්ටු වෙන අමාරු තැනකට ගිහිල්ලා කරින්න හැකට ගිහිල්ලා මේ වගේ කුරුළු ඇඳේ ඇයි. ඒ මේ ගල් මේ ගලට යන්න තැනක් තියෙනවා. එතන තියෙන මේ මෙහෙම තමයි යන්න ඕන. මේ 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 ස්පේස් එක විතරයි කකුල තියන්න තියෙන්නේ. ඉන් එහාට මෙහාට වුන් තේන අඩි 4000 කට ඩිමෙන්ට්. ඒ තරම් අමාරු තැනක මේක ඇන්දේ ඇයි කියලා. හරි. ඒක අහන්න දෙන ප්‍රශ්නයක්. මේක ආකියොලොජිකල් ප්‍රශ්න කරන්න ඕන. මේක මාධ්‍යවල පෙන්වාරමයි මෙහෙමයි මතක් කරලා කියන නමුත් මේක සයන්ටිෆිකලි විද්‍යාත්මකව අපි ප්‍රවේශයක් ලබා ගන්න ඕන. මම කාල නිර්ණය කරගන්න. මට කියන්න ඕන අර පටන් ගත්ත ට්‍රාන්ස්ෆෝමේෂන් එක සම්බන්ධයෙන් කෑලි කෑලි ජිග්සෝ පසල් ගන්නකොට තනින් තනින් හම්බෙනවා. මේවා ටික ඔක්කොම එකහු කරා ගන්න ඕමනායි මේ කන්ටිනියුටි එක පිළිබඳ අදහස ඇති කරලා දෙන්න. මේ තියෙන්නේ අපි තවත්
ඒ කන්ටිනියුටි එක මේ බලන්න අර අර හුණු ගලා ගල අඹරුන් ගලා වගේ ඊළඟ දියුණු කරුන් ගා ඊළඟ ඩේට් එක කාබන් ඩේට් එක සැහැණ ගැද්ද කාලේ මේක අර උඩ රංචනට මේ අපි පරණ ගයක් හැරුවා ක්‍රිස්තු පුර 1825 විජයරජු වෙන අවුරුදු 800 විතර කලින් බුදුහාමුදුරු 15 වෙනිදා ඒ තරම් කාලෙක ඉඳලා මේ අපේ රටේ ගල් ගෙදරක පොඩි පැල්පතක කුස්සිය කුස්සිය හැමනා කුස්සිය හැරුවා අපේ නාමයේ ඉබ්‍රාහිම් ස්කූල්ස් අපරන්ට පාවිච්චි කරපු ඒක ඇතුළත තියෙන ස්කල්ප්චර් එකක් හමුන මම හැම වෙලාවෙම ඩේට් එක දීලා තියෙනවා මේ තමයි ලංකාවේ දැනට දන්න අපි පරණම ස්කල්ප්චර් එක අතකින් මේවා ප්‍රධාන ඉතිහාස ධාරාවට අයිති වෙන නෙමෙයි ඉන් පිට ඒක අපේ කන්ටිනියුටි එකට අයිති වෙන කන්ටිනියුටි පටන් ගන්න හැටි මම කොට ට්‍රාන්ස්ෆෝම් වෙනවා ට්‍රාන්ස්ෆෝම් වෙලා මේ 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 වෙන තාම ඇවිල්ලා නැහැ ක්‍රිස්තු පුර 600ට අපේ සම්මත ඉතිහාසය පටන් ගන්න තැනට තාම ඉන්නේ ක්‍රිස්තු පුර 1000 කන්න ඕම ඕම වෙනවා ඉස්සරහා ඉතින් යාර සුප්‍රසිද්ධ වලඳ මෙලිස් ඔෆිස්කෝල් පොතකට ගන්න පේන්ටඩ් පොට් එකක් මේකත් ක්‍රිස්තු පුර 1125 ඩේට් එකට තියෙනවා එන අවුරුදු 3125කට කලින් හදපු පොට් එකක් මේක සිම්පල් සිම්ප්ලි කියන ටෙක්නොලොජි එක සාමාන්‍යයෙන් අපි බලන්නේ පොරොසිටි එක වෝටර් ඇබ්සෝප්ෂන් රේට් එක කියන්නේ වේලිච්ච වලං කැලලයි තෙත් වලං කැලලයි බරේ වෙනස උරා ගන්න වතුර ප්‍රමාණය ඉතින් ටෙක්නොලොජි එක හුඟා කියලා ගියාම පොසිලේන් වල වගේ පොරොසිටි එක 0 වතුර උරා ගන්නේ නැත මේකේ පොරොසිටි එක 0 කියන්නේ පොසිලේන් ටෙක්නොලොජි එක තමයි මේක හදලා තියෙන්නේ වීල් එකේ හදලා තියෙන්නේ වීල් ටර්ම් පොට් එක එතකොට අවුරුදු 3000කට කලින් ගාපු පාට තාම මේක කොග්නිටිව් රීඩ් කරන්න පුළුවන් මේකේ ඒක අපි කරගෙන යනවා ඒක පස්සේ මම ඉදිරිපත් කරන්නම් ඒකේ ඇතුළත තිබුණ හම්බෙච්ච අර කොහල්ස් ටික් එක මේ ෆීමේල් අය ඇස්පාර්ට් කරන්න ගන්නේ අයිලින්ඩ් එක කලර් කරන්න ගන්න කූරා අහගත්තේ ඒ වගේම ඒගොල්ලෝ මෙතෙන් මේවා රෙඩ් ඔක සහ yellow ඔක මේවා ඔක්කොම උරච්චි කරලා තිබුණා ඒ කියන්නේ මේවා උරච්චි කරලා ගියාම මේ මේ ආමේ පාට කියන්නේ ඒගොල්ලෝ උරච්චි කරලා මේ මේවායි ගාගෙන ඉන්නත් කවුරු ritualistically hari beauty hari මොකක් හරි එකක් ඉතින් ඕක මේ කිව්වම තමයි ඊළඟ ඉරිද පත්‍රයෙන් දෙන ටැබ්ලොයිඩ් පත්‍රයක ලංකාවේ රූපලාවන්‍ය සංස්කෘතිය අවුරුදු 3000කට පටන් ගත්තා. මොකද ඒකම. මොකද සමාජයේ එහෙම හරි යන්න ඕනේ. අපි කියන්නේ ලෝක කතා කරද්දී මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ට්‍රාන්ස්ෆෝමේෂන්, ස්ට්‍රක්චරල් රිලේෂන් වගේ තේරෙන්නේ නැහැ. මිනිස්සු එහෙම හරි ගියාම දන්නවා මේ අවුරුදු 3000ක් පරණ. ඒක තව මාත්මේ කැලේව මොනවාසෙ මෙතන තියෙන මොකද මේ ගල් ගොඩක් මෙතන මොකද මේ ගයක්. ඉතින් කාද සාමාන්‍ය මිනිහෙක් කියලා නැහැ නේද මේක මොකද මේකදී එකක් පුළුවන් කාර්යයක ගයක් වෙනවා මේ කාලේ මෙච්චර හොඳට මේ ගේ හදාගන්න. ඒ කියන්නේ පුරංකාරයෙක් කියන්නේ රජවරු නෑ ඒකයි රජවරු හිටියේ නේ මේ ප්‍රභු මට්ටමේ කෙනෙක් මේ එක. දවස් තුනකට පස්සේ කාටුන් එකක් තියෙනවා පත්තරේ. ඒකවල මල්ලක් අල්ලන්නේ නැහැ චන්දදාස දෙකම. එයාම අල්ලගෙන ඉන්නවා කාටුන් එකේ. එතකොට එයා කියනවා මේ අවුරුදු 3000ක් පරණ ප්‍රභුවරුගේ ගයක් හම්බෙලා තියෙනවා කියන්නේ කියලා පොලිටිෂියන් කෙනෙක්ට කියනවා. ලෙෆ්ට්ස් පොලිටිෂියන් කෙනෙකුට වාමාංශික පොලිටි. එයා කියනවා පැහැදිලිවම සූරාකෑම පටන් ගන්න දෙන තුන්දාම මම අහන්නේ ඒ ආකියෝලොජිකල් ෆයින්ඩින්ග්ස් පොදුද සමාජයට යන එක එක පොත් මේ මම නෑ හර කැමති මොකද අපි යමක් අපි බක්කරේලා නම් අපි බනිස් හදනකොට බනිස් කණ්ඩ මිනිස්සු ඉන්න බෑ ඉතින් මේසු බනිස් කාලා එක එකයි එක එක මට්ටමින් කාලා අරගෙන ඉතින් ඒක සමාජයට ජීර්ණ වෙලා තියෙනවා ඒක නම් හොඳයි. ඒක සන්තෝෂයි එහෙම කියන්නේ. ඉතින් කොච්චර හුඟක් මේකේ ඉෆෙක්ට් එක වැඩි. මේ සැරේ ප්‍රෙසිඩන්ට් මේ එන්වයරන්මන්ටල් කොංග්‍රස් එක අමතක වෙලාවේ එයා අමතනකොට අපි රුරුගල්ගේ දේවල් හොයාගෙන සති එකමාරයි. මම දැන් කොහෙන්ද එතුමට ඒක ලැබුණේ කියලා එතුමා කිව්වා අපි ශාක ගෘහස්ථිත කරනේට ගිහිල්ලා තියෙනවා අවුරුදු 6කට. කරුණාකරගෙන මම කවු කියලා දුන්නා. ඊපස්සේ මම හොයාගත්තේ ඒ ෂෝස් එක කොයිද ගියේ කියලා. ඉතින් ඒක ඉන්ටර්නැෂනලි අපේ අනන්‍යතාවය වළක්වා ගන්න රටේ නායකයා ඒක ජාත්‍යන්තරව කිව්වා. මම හිතන්නේ අපිට වැදගත් නම් කීයේ කී ඉන්නවට වැඩිය මේ සම්බන්ධ කර කර ඉන්න එකත් වැදගත්. අපි කරන්න ඕනේ මේක. ඒකට අපි ඉස්සරහින් කටයුතු කරගෙන යනවා. දැන් කන්ටිනියුටි එක පැහැදිලි. තාම මම ඉතිහාසයට ඇතුළු වෙලා නැහැ. ඉතිහාසයෙන් ඔබ්බේ ඉන්නේ. එතකොට මේ තියෙන්නේ අපි හවුතු මුල්ලේ අර ජනරල් මහාවිද්‍යාලේ පාරේ කරපු extension එක මේ symmetry එකක් හම්බුණා මේක ක්‍රිස්තු පුර 1750ට date උනේ මේට අවුරුදු 3750කට උඩදී මේ ඔක්කොම සොම් මේක ප්‍රාදේශීය සභාවෙන් කාල් දාලා ඉතින් අපි ඉස්සර සල්ලි බදලා මොකක්
जाति हिताशी कट्टी आप टेंगे मांगे महात्म्या टेंगे सदा पति तुम्हारे को महिमा है मेकर मैं संस्कृति बहुत पढ़ना है मेकर जाति महिमा बिटे आप ये श्रीलंका के अंगे आकांत के संदर्भ में का तोड़ तोड़ गांडे पुलवा मैं सब अपने कामना के लिए मेकर पार युक्त कराने और से रेडी में आता रुपया लेकर ना मदा हक्के वाला युक्त करता කොහොමයි ධාරණ පුළුවන් මේ ප්‍රදේශවාසී මහත්මිය තුමා යා විදිහින් පාරක් ඩයිවර්ට් කරන්න පාර දාර අපි මේක හැරුවා මේකේ ඩේට් එක මේකේ තිබුණා අයර්න් පාවිච්චි කරවන්න සාක්ෂි. ඒතර දිනේ අවුරුදු 3750 කරන. ඒ කියන්නේ අවුරුදු 3000කට කලින් අපි අයර්න් ප්‍රොඩක්ෂන් පටන් ගන්න තියෙනවා යම් ආකාරයකට. මේ දිනේ ඊට උඩ දෙරවල අපි හාරුකේ එක තමයි වැදගත්ම දිනේ තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව 2400 පේරා ඇතුළේ අරකම අයර්න්ස් වල කැලි තියෙනවා මිනියලු ඔය තිබුණේ. අවුරුදු 4400 මේක අයර්න් ස්ලැග්ස් තිබුණා ඇතුලේ කැලි ඒ කියන්නේ අපි අයර්න් ස්මෙල්ඩි පටන් ගන්න තියෙනවා අවුරුදු 4400 කුඩදී ඉතින් මේක පිළිගන්න කවුරු සූදානම් නැහැ මේ ලෝකෙම පරණ ඩේට අයර්න් වලට අපි අයර්න් ස්මෙල්ඩි පටන් ගත්තා කියන කවුරු විශ්වාස කරන්න කැමති නැහැ කියලා මේ එහෙම තරක් වෙන්නේ නමුත් විශ්වාස කරත් නොකරත් අපිට ආකියොලොජිකල් එවිඩන්ස් හම්බෙලා තියෙනවා අවුරුදු 4400 කලින් අපි අයර්න් ස්මෙල්ඩි පටන් ගත්තා ඒ කියන්නේ සෙල්සියස් අංශක 1400ට ෆර්නස් එකක් වත් කරලා සෝස් එක අඳුරගෙන ඒකෙන් අයර්න් එක්ස්ට්‍රැක්ට් කරගන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නේද මෙටල් ටෙක්නොලොජි අපි ඉන්දියාවෙන් ගත්ත එකක් නෙමෙයි කියන එක අපි සාධිතයි. මේ තියෙන්නේ මේ මිනියලු මුට්ටි ඇතුලේ තිබුණා මේ ගල් ඇතුලේ දාලා. මේවට මේ පැත්තේ මිනිස්සු කියන්නේ රාවණගුලි කියලා. රාවණ රජුරන්ගේ රාවණගුලි කියන්නේ හේතුව උඹ කියන්නේ මේ සීතා දේවිය මම අහුවා මිනිස්සු කියන්නේ ඒ රාවණගුලි කියන්නේ. එයා කියනවා උඹ ගල් ගහවි සීතා දේවිය හම්බලා හිටියද රාවණ රජු අංගලා අරන් යනකොට වැටිච්ච අංගල තමයි ගල්වලා මේ වුණේ තේ නිසා ඒකට රාවණ ගුලි කියලා කියන්නේ කියලා. ඉතින් මේ රාවණත් එක්ක මේ අයර්න් ගුලි තියෙන සම්බන්ධිතාව වැදගත්. ඒක අපි දෙපාරක් කල්පනා කරලා උත්සාහ ගන්නවා මේ ගල් දෙන හැම තැනකම රාවණ පිළිබඳ මිත්‍යා කතා තියෙනවා. කතා තියෙනවා. එතකොට මේ ගල් අපි යවුවා එකතු වෙන්නේ මිනියලු මුට්ටි ඇතුලේ තිබිච්චේවා. මේ ගල් මේවා අපි යවුවා එකක් जियोलॉजी डिपार्टमेंट यूनिवर्सिटी අදත් හොඳම පිහි එහෙම තියෙනවා ඔය පබේ ඉන්න පැත්තේ ඊළඟට ඔය මරන් ගස්ස එහේ මේ ෆර්නිචර් වල මරන් ලී දාලා උස්සලා තියෙනවා යහඩ මරන් කියලා ඒවට කියන්නේ ඉතින් ට්‍රෙඩිෂනල් මරන් යකඩ උතරන් ගත්තේ වෙනස ඉතින් මේකෙන් පේනවා මේ අයර්න් මේ පිටටක් ගත්තා කියලා මේ දැන් තාම ඉන්නේ අර විජේගේ කතාවට ඒක ඕඩි ඒතර අපිට මේ මේ කන්ටිනියුටි එක දැන් පැහැදිලි අරම අරන් අර මනාලේ කුඩු දෙස් අරන් ගුහාවලට ගෙනල්ලා පුච්චල කණ්ඩ පටන් ගත්තාය පරායන් දඩයක් කාරය නැගල කොටලා හැවිල්ලා හැවිල්ලා ඊට පස්සේ සොහොන් කල්චර් එක සොහොන් එහෙම සොහොන් හදන්නේ බෙරියල් බෙරියල් ග්‍රවුන්ඩ්ස් හදන්නේ ඕගනයිස් බෙරියල් හදන්නේ හේතුවක් තියෙනවා ඒක මොකටද එහෙම හදන්නේ Tamange marriage එක නහොත් හරි වලල දාන්න නැතුව දීර්ඝකාලීන සොහොනක් හදලා ඒක පවත්වාගෙන යන්න හේතුවක් තියෙනවා property rights ඒ කියන්නේ resources संविधानगत सुसान पटंग प्रॉपर्टी राइट्स पटंग इंस्क्रिप्शन पटांगे समाज ඒ වගේ තමන්ගේ සොහොන් හදලා නිර්මාණය කරන ඉතිරි වෙනවා ඉබ්බන් කටුව ඒකේ ක්ලයිමැක්ස් එක කියලා මම හිතන්නේ පරීක්ෂාකේ ඩේට්ස් එක බලනකොට කොහොමද මේ අයර්න් ස්මෙල්ටින් පටන් ගැනීම ටෙක්නොලොජිකලි අපේ ලොකු ලීප් එකක් ඇති කළා
කියලා අපිට පේනවා විශේෂයෙන්ම බිම පෙරලා තන කැලෑ කපන්න ඒ වගේ දේවල් ගොවිතැන වැඩි කරන්න ඊපස්සේ වැලිස් වලට එන්න දුර කතාව රසකිසි කියන ඕන එකක් නම් කෙටියෙන් පැහැදිලි කරේ යම් අදහසක් ලබා දෙන්න අපේ ඉතිහාසය ගැන අපි කල්පනා කළ යුත්තේ කොයි විදිහටද කියන එක සහ අපේ සම්බන්ධය එසේ සිතන්න ඔය වගේ දත්තද මේ වෙනකොට ලැබිලා තියෙන කියන කාරණය තමයි මම මෙතනදී අවධානය කරන්නේ तो मैं तीन ने तावत स्टोन स्कल्पचर का इतने आपके पेन और कोहन में दिवन में निकला ना नेचुरल स्टोन ने का कहना है ना एक एनहांस कर ला कोहन आ रही है मैं ह्यूमन फिगर का पेन नहीं दिया मैं नेता का एनला 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 मैं निकट का बेर ला मौके इधर मैं का खदल देना मैं नेचुरल इतना उसे आती इतने एक बार के मनारी ගලක් මේකෙන් හොඳට පේනයි මේ හුඟක්කය වැරදි විදිහට කිව්වා මම කියපුවා මේක මිනිස්සු හදලා නැතනේ කියලා මිනිස්සු හදන්නේ මොකද මේක අඩි 65ක් විතර මහ පර්වතයක් මේක හිතන්න තියා මේක natural formation එකක් මේ ගල උඩ තිබිච්ච නම් මේක දින හැඩය observe කළා මේ මේකල මේ enhance කරලා මේ lips එහෙම හොඳට කටපාරවල් ගහලා එහෙම හදලා මේ නිකට බේරලා මේ මේතර කඩලා හිතලා මේ shape එක ගන්න ඔම් කල මෙතන මහස් හතරස් සිදුවක් හදලා තියලා තියෙනවා මේක ගල් දෙමේ මේ මේ මගේ මම ඉන්නේ මෙතන මේ ස්කේල් එකෙන් බේරෙන්නේ මේ ගල කොටු රුස මගේ උසස් තේක බලන්න සාල් ප්‍රමාණය ගලක් මේ දින සබරගම යුනිවර්සිටි කියන ප්‍රදේශයේ මේ ඔහිය 15 වෙනි මේ කඳු දිහා බලාගෙන ඉන්න රූපයක් හැටියට මේක එන්හාන්ස් කරලා තියෙනවා මේ ගල මේක ඈතට ඉන්න ලස්සනට වෙනවා නෝනක් වගේ මේ විදිහට ඉතින් මේ මොන හරි කල්ට් ඔබ්ජෙක්ට්ස් එකකට පාවිච්චි කරන්න දෙකේ කඳු කරේ හිටපු මිනිස්සු මේ යම් කිසි දේවල් අයිකන්ස් එකකට පාවිච්චි කරලා ගන්න. දැන් අපි හිතාගෙන ඉන්න මෙතන හරි අමාරු මෙතන වැඩ කරන්න. ඒ හේතුව දවසක 10-12 පාරක් ගලාකුළුලි වැහෙනවා මේ හැදී. ඒ නිසා වැඩ කරන්න හරි අමාරුයි මේ එක දිගට. නමුත් ඒක මෙතන හරලා මේ ඩේට් එකක් ලබා ගැනීම බොහොම වැදගත්. අපි ඉදිරියට ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. සෑහෙන කාලයක් ඉන්වෙස්ට් කරන්න වෙනවා මේකට. हारी ඒ සෙල්ලිගේ සිග්නේචර් එකක් දාලා තියෙනවා සෙල්ලිගේ මෙහෙම ලියලා හාමුදුරුවන්ට ගල් ගහව පූජා කරයි කියලා යටේ සිග්නේචර් එකක් දාලා තියෙනවා යකස මේක කළ අපි යක්කු ඒක ඇබ්‍රිවේට් කරලා ගහලා තියෙනවා මේක යක්කුගේ වැඩක් ඒතර යක්කු කියලා කිය කවුරුත් නෙමෙයි යකඩ යකඩ අපිට පේන හැටියට යකඩ වැඩ කරපු අය යයන්ෙන් පටන් ගන්නේ යකඩ යමන් නෝ යබොර ඒගොල්ලෝ ඉන්න ගම් යක්කුරේ ඔය වගේ යයන්ෙන් පටන් ගන්න එක යම් කිසි ඩෙන්ටිටි එකක් තියෙනවා अशोकमाला කෑම හැදුවයි කියලා. එයාගේ කෑම කොච්චර රසද කියලා නම් එයාට මధుර හස්ත රසා කියලා නික්නේම හැදුවත් දාලා තිබුණා කියලා. ඉතින් රටේ රජුරන් ඒ කුස්සිය උයන්න මට කියලා උයන්න පුළුවන් අරදී ගාම ටෙම්පරරි රිසර්ච්. යා ගේට් එක වතට යනද කුස්සිය උයන්න හම්බෙන්නේ මහ වරප්‍රසාද කියලා. එන අශෝකමාලගේ සෑහෙන වරප්‍රසාද තිබුණා දේන කුස්සිය උයන්න කියලා. ඉතින් ඒ නිසා තමයි ශාලිය පැටලෙන්නේ නැත්තේ. ඉතින් ඔය ඔය කතන්දර දිහා බලනකොට කම්මාර දීතා කියලා කිව්වහම ඕක කම්ම කම් කර්මාන්ත වැඩ. ඉතින් එයාට විහාර මහදේවිල තියෙනවා ඒ සම්බන්ධතාවය දකුණෙන් ආපු එක. ඉතින් මේ එක ගැන අපි වෙනම තියෙනවා පරිශන මාලාවක්. ඉතින් යකඩ වැඩ අපිට ඒ ඉතින් යකඩ වැඩ කරපු එක්කෙනෙක් ඉදුවේ වැදගත්තා අපේ රාජාවලියට කැටක් කියලා හිතුවේ ඉන්දියාව අදහස් ඔලුවට ගත්තා. මොකද එහෙම වැඩ කරන අය ශුද්‍ර වගේ පහල කුලවලට අයිතියා හැටියට ඉන්දියානුකමින් හිතන්න පුළුවන්. ඒ නිසා ශාලියට සිද්ධ වුණා ඉතිහාසයෙන් අයින් වෙලා යන්නේ. ශාලියගෙන අපේ ඉතිහාසෙ නෑ නේද ලොකුට. ඉතින් ඔය වගේ ඩියොලොජිකල් ක්‍රයිසිස් තියෙනවා අපේ ඉතිහාසයේ ඇක්චුලි ඒක පස්සේ කාලෙ වෙච්ච එකක් ඒක අපිට තරම් අදාළ වෙන්නේ නැහැ. ඊළඟට මේ වගේ මම හිතන්නේ දැකලා තියෙන්නේ මේ මේ හන්දකම වගේ ඉතින් ලන්ඩන් වල තියෙන මේක ස්ටෝන් හෙජ් වගේ එක. නැහැ මේක තියෙන්නේ ත්‍රිපුරා වල ඒක මොනවද?
ඉතින් අපි කවදාකවත් මේක දැකලා නැහැ. හරි? එබැවින් මොකද අපි ස්ටෝන් හේන්ජ් ඇවබරි අගේ කරන්න පටන් ගන්නවා මේක අගේ කරන්න පටන් ගන්න නැහැ. ඒක අගේ කරන්න දකින්න බැයි සල්. එතකොට මේක ගල් තුනක් උඩ මේක අරගෙන ඕක ඔය රෑන්ඩම් ඔකරන්ස් එකක් ජියොලොජිකල් වෙච්ච. ජියොලොජිකල් එකට කවුරුත් නේ උස්සලා ගල් තුනක් උඩ තියලා නෙමෙයි. මේ මේ ජියොලොජිකල් එක නමුත් අපේ කොටේ මොකද කරලා තියෙන්නේ මේක පීල් ඔෆ් කරලා මේ අතට පතුරු ඇරලා මේක යට පතුරු තියලා වැටිච්චා. මේක ෂේප් කරලා. ඒක පොයින් බේරන්නේ මට හුඟක් දෙනක නෑ නෑ හුස්ලක මේ වෙදරින් ෆිසිකල් වෙදරින් වතුර වලට වෙලා තින්නේ නෑ යට තියා ළඟට ගියානේ දැන් බලන බලපුවායේ ආ ඉතින් මේකේ ලොකු වැඩ ගැල්ලලා එකක් නෙමෙයිනේ මේ යායක් તો යායක් පානකෝ ජියොලොජිකල් ඒ දැන් මේවා ටෙරිටෝරියල් ඩිමාකේටර් සෙටිට පාවිච්චි කරපුවා එහෙම ග්‍රැන්ඩ් එකක් මිනිස්සුත් තිබුණා තමයි මේ ටෙරිටරි එක පෙන්නනවා ඉතින් අපේ මිනිස්සු හරියම මේ හොඳයි මේ මොකද ඒවා කඩලා දාලා දෙන්නේ දැන් මේ පාරක් ගන්න ඒක හතර පහක් කඩලා බිඳලා දැල්ලෝ මේකව ප්‍රිසර්ව් කරගන්න මේක අපි ඩේටින් වල ඉතින් බලන්න මේක ඒ ට්‍රෙඩිෂන් එක මේක අර වගේ නෑ බලන්න ඒ අර මොහොස්සේ ස්කේල් එකත් එක්ක මේ ස්ටෝන්ස් ලැබෙන්නේ හා මේ කලාවේ පාවුල තියෙන්නේ මේ කවුරු කලාව ගැන කතා කරන්නේ මේක ගැන කතා කරන්නේ ඒ මේකත් ඒ වගේම ලොකු ගල් වැඩක් යකඩක් එක්ක ඉතින් මේකෙන් අපිට පේනවා අපේ තියෙනවා මෙහෙම යට වෙච්ච ලේයර් එකක් ඒ ලේයර් එක වෙන්න ඕන दीर्घकालीनव इंडिजीनियस डेवलपमेंट मर्केंटाइल सोसाइटी इतर एक क्लास हिस्ट्री का आइडियोलॉजिकली किसी विवेचन हिस्ट्री के खतरूपे कतरोना कतरो आधार महावंश ලියාගෙන යනවානේ මම හිතන්නේ මම දැකලා නැහැ මේ මාසෙක තියෙද්ද නැහැ සෙන්ට්‍රල් බැංක් එකට ඕම ගහපුවා. ඊයේ ඒකල මම හිතන්නේ නැහැ මේ මාසෙ. මොකද ඒක රජයේ මගින් ආධාර දීලා ලියන මහවංශයක්. වෙන මහවංශ කාර්යාලයක් තියෙනවා. ඉතින් ගිහුවොත් හොඳයි. ඒ මොළියයි කියලා තමයි මම නම් හිතන්නේ. ওই මහවංශෙත් ඒක එහෙම වෙලා තියෙන නිසා කාශ්‍යපටයි දුර්යෝධනටයි සලකලා තියෙන ධ්‍යාකාරයේදී අදලුම එහෙම එකක් ආයේ එන්න බැරි හේතුවක් නැහැ. ඉතින් කොහොමhari මේ අපිට වඩා වැදගත් වෙන්නේ මේ වගේ කමියුනිටි එකක් සමාජයේ මේ වගේ තවරිනවා ඒ අයට මේ පණිවිඩය ගිහිල්ලා පුළුවන් ආකාරවලින් සමාජයේ දැනුවත් කරන්න කතා බහ කරන වෙලාවට සිතිවිලි ආකල්ප ඇති කරවන්න මේ මහා ප්‍රතිලිප්ලයක් ඇති කරන්න නෙමෙයි නම් අපි හැම පුරවැසියෙකුටම අයිතියක් තියෙනවා අපේ අනන්‍යතාව පිළිබඳ යම් කිසි අදහසක් ලබාගන්න දේශනය ආරම්භ කරන කාලේ හරි එතකොට මම අවසානයේ සමරයිස් කරන්නම් අපි හදලා තියෙන දැනට මොඩියුල් එක හෝමෝ සැපියන් සංකල්පය වෙනවා අවුරුදු 2025 කලින් කන්ටිනියුටි එක තියෙනවා ඊළඟට මිතුබලුසි 6000 විතර ක්ලයිමේටික් චේන්ජ් එකකට උඩට මුහුණ දෙන්න වෙනවා මේ ට්‍රෙඩිෂනල් හන්ටර්ස් ලා ට්‍රාන්ස්ෆෝම් වෙනවා ඒකෙදී මිනිසිපල් ප්ලාන්ට් ප්‍රොසෙසින් පටන් ගන්නවා දැන් ආකියොලොජිකල් එවිඩන්ස් තියෙනවා ඒකේ ප්‍රෙඩේ කියන්නේ මේ ප්ලාන්ට් මැටීරියල්ස් හම්බෙන්න අවුරුද්දකට කලින් මම මේ ඩයග්‍රෑම් එක හදන්නේ එහෙම වෙයි කියලා अब देखें होगा, हमारे इंसिडेंट प्लांट प्रोसेसिंग करना हम बोलना इन्वेंशन ऑफ आयरन अपने तीनों आयरन पॉटरी मैन्युफैक्चरिंग तीनों होने वाला है इधर भी प्लांट डोमेस्टिकेशन तब इतना उद्योग दिखाते कर अब एक भाग करना कोमा है ओराइज़र सेटाइबर देन ओराइज़र ओराइटिस तीनों सेटाइबर ने में एक्सिडेंटिज्म ඊට පස්සේ අපිට කිසිපුර 1000 කට වෙනකොට ඉන්දියන් සාගරේ පටන් ගන්නවා නේද වෙලදා කටයුතු යාත්‍රා කිරීම. එතකොට ඒ අසබුද වෙන්නේ අපි අර මහා සංස්කෘතිය වලට ඇසිමිලේට් වෙන්න පටන් ගන්නවා. ක්‍රියෝල් වෙන්න පටන් ගන්නවා. ඉන්දියාව සමයි කතා කරන්නේ අපි ඉන්දියාව ගැන විතරයි කතා කරන්නේ. කතා කරන්නේ. ඒ අපි අන්දමන් දූපත් ගැන කතා කරන්නේ. ඒත් අපේ වටේ තියෙනවා. අපි ඉන්දියාව ගැන කතා කරන්නේ උතුරු ඉන්දියාව ගැන. ඒ දකුණු ඉන්දියාව ගැන කතා කරන්නේ නැහැ. අපිට ඒක වෙන විදිහ හුඟක් ළඟ ඉන්නවා. දැන් අපේ ලලින්දර ඉන්නවා. දැන් එයා කරගෙන යන අපේ පරිශ්‍රම කටින් අපේ early brahmi inscription වල තියෙන non aryan වචන. කවුරුත් meek කියලා නැහැ ඒකට. ඒක කියන්න බැරි වුණාම ඒකට තේරුමක් දෙන්න අමාරුයි කියලා ලිස්සලා යනවා. නිසා ඒකේ etymologically කාටද සම්බන්ධ කියලා කියන්නේ. අපිට හොඳට පේනවා මුණ්ඩා substrate එකටයි මේ වචන සම්බන්ධ. මම විවේචනය කරන්නේ ඒ ප්‍රෝග්‍රෑම් ඉදිරිපත් කරන අදහස් මේ විචාරණ දුක් කියලා නෙමෙයි දැන් අපි කියනවා බරිය බරිය කියලා වචනයක් ඒ රජවරු බරිය ගමිනි අබය රජහ රමණි බරිය කියලා බහාරය පරිවර්තන මාතේ කියන්නේ බරිය කියන්නේ බහාරය සංස්කෘත බහාරය
සංස්කෘත භාෂාවේ යන වචනේ අරගෙන මොනියා විලියම්ස් ඩික්ෂනරි එකේ ගිහිල්ලා බලන්න භාර්යා කියන වචනේ තේරුම මොකක්ද කියලා. තේරුම් කීපයක් දෙනවා. නඩත්තු වෙන්නේ, දාසිය, සිඟන්නේ. ඔන්න ඔය තේරුම් තියෙන්නේ. භාර්යා. නඩත්තු වෙන්න කෙනා, නඩත්තු කරන්න ඕන කෙනා. මේකේ ඔක්කොම බ්‍රාහ්මණ අදහස් තියෙනවා. නවජේ ස්ත්‍රී ස්වතන්ත්‍රතාම් කියන්නේ ඒ අදහසම තමයි භාර්යා කියන සංස්කෘත ගැදී තියෙන්නේ. හැබැයි අපේ රජවරු තව වචනයක් පාවිච්චි කරලා තියෙනවා තමන්ගේ කන්සෝල්ට් හඳුන්වන්න. ජහායා. ජහායා. සංස්කෘත ජහායා කියලා කියන්නේ අපේ ජය කියලා කියනවා. ජහායා කියලා කියන්නේ අභිෂේක කළ විසව. තමන්ගේ බහ කෙලින්ම අභිෂේක කළ කාන්තාව. ඒතර එක හරියට උත්තර මාර්ථය. අතන තියෙනවා නෙගටිව් මීනින්ග්. නඩත්තු කරන කෙනා, දුර්වල කෙනා. ඇත්තම පරණ හිතනගේ ඉන්ටර්ප්‍රිටේෂන් එක තමයි ප්‍රශ්න. බරිය කියන වචනේ එන්නේ දැන් අපි හොයලා දෙනවා ලලින්දර ලක්ෂණ සංස්කෘත වලින් නෙමෙයි බරිය කියන වචනේ එන්නේ මොණ්ඩා වල තියෙන බෙහෙරා කියන වචනේ බෙහෙරා බෙහෙරා කියලා කියන්නේ ආරක්ෂා කරන්නේ කියන්නේ පවුල ආරක්ෂා කරන්නේ කාන්තාව හර්ට් සෙක්ටර් කල්චර් එක තියලා ඇන්ත්‍රොපොලොජිස්ට වෙනම සාකච්ඡා නඩත්තු වෙන්නේ නෙමෙයි නඩත්තු කරන්නේ කියලා බෙහෙරා කියන වචනේ මොණ්ඩා වල යොදන්නේ එතකොට බෙහෙරා කියන වචනේ තමයි අපි බෙහෙරායේ තියෙන වෙන විදිහකට මේ වචනේ යෙදෙනවා බරිය. මේ භාෂාව. ඔය බරිය තමයි අපේ මේ බරිය. එතකොට මුණ්ඩා සබ්ස්ට්‍රේට් එක කරලා ගත්ත වචන අපේ early ප්‍රශ්න වල තියෙනවා. ඔය ටොක්ක කියන වචන කාගේද? අන්දම නයිරන්ටද ඉන්නේ ටොක්ක කියන වචන. ටොක්ක ඩ්‍රයිව් කරන්න බෑ පාලි සංස්කෘතවල. බෝයාව කියන වචන. පාවෙන දෙලි. අන්දම බෝයාව කියන එක එන්න නම් මොදත් එක ගනුදෙනු කරන මිනිස්සුත් එක්ක ඉන්න ඕනේ. ඒක ආවේ ඔය ඔස්ට්‍රෝ-ඇෂියන් ලැන්ග්වේජ් ෆැමිලි එකත් එක්ක ඒක ආවා ඉන්දියාවේ නැගෙනහිර පැත්තට එනකන්. මොණ්ඩා මොන්කම කියලා නැවතුණා සවුත් ඉස්ට් ඒෂියාවේ මොණ්ඩා කියලා මොණ්ඩාවල තියෙන පහළම පඩිය තමයි ටැමි. සෝරා නහාලි ඔම්ගේ ලැන්ග්වේජස් ගන්නවා. තමිල් ක්‍රිස්තු පූර්ව 200 විතර යනකොට තමිල් හරියට මතුවේ. ද්‍රවිඩ කියන භාෂාව. නමුත් මුණ්ඩා සබ්ස්ට්‍රේට් එකෙන් තමයි ලැන්ග්වේජ්. ඇයි අපි හිතන්නේ නැත්තේ මුණ්ඩා වචන අපේ මොකද වෙන්නේ හේතුව? මොකද දැන් ඔය කුයිප වගේ සයන්ටිස්ට්ලා වික්සෙල්ලා වගේ අය කියනවා අපේ වැද ලැන්ග්වේජ් එකෙන් පෝෂණය ලැබුවා කියලා සවුත් ඒෂියන් ලැන්ග්වේජස්. වැද ඩයලෙක්ට්. අපි ඔයගෙන මුත් කියනවා රැක්කි කියන වචනේ ගල් රැක්කි කියන්නේ. රැක්කි කියන වචනේ ඉන්ඩිජිනස් වචනේ. රැක්කි කියන වචන. මේ වගේ තමයි මුත් කියනවා. ඒ වන් නොහිතාමට මේ ඉතිහාසය තේරුම් ගන්න. එහෙනම් අර ඇට ජාතිය අර ගල් ගහම කියන මිනිස්සු කතා කරේ මොකද? පාලි සංස්කෘතිය. වෛදික සංස්කෘතිය. එහෙනම් ඒ අපේ ඩාය. ඒක පිළිබඳ සලකුණු අපේ early brahmi inscription වල තියෙනවා later brahmi inscriptions වල තියෙනවා. ඒක. ඊට අපි අර list කරලා තියෙනවා. මේ story එක ඉදිරියට කියාගෙන යන්න ඒක ඔක්කොම අවශ්‍යයි. කොහොමද integrate වුනේ, creole වුනේ කියන කතාව. බාග විද්‍යාංකුල අපිට අවශ්‍යයි. ඒක බැලුවම ඊට පස්සේ අපි ඇසිමිලේට් වෙලා ප්‍රධාන සංස්කෘතික ධාරා දීපෝන් කරගෙන ඉන්දරට ඉන්ටිග්‍රේට් කරලා දෙනවා කියන කතාව ඒ විදිහටයි. මම හිතන යම් කිසි අදහසක් ලැබෙන්න ඇති අපිට තව සාල් ප්‍රමාණයක් වැඩ කරන්න තියෙනවා මේ සම්බන්ධයෙන්. ඉතින් අපි ඒක අඛණ්ඩ ඉදිරියට කරගෙන යන බලාපොරොත්තු වෙනවා. ඒක බලාපොරොත්තු වෙන වචනයක් තියෙනවා බිඳ වැටෙන්න සම්භාවිතාවක්. ඒක අපි බලාපොරොත්තු වෙනවා ඒක ඉදිරියට කරගෙන යන්න. අපි දැන් ෆීල් වර්ඩ් දෙකක් මේ අවුරුද්ද කරන්නේ නියමිතයි ඒත් මේ ග්‍රේඩ් ස්කූල් කන් ප්‍රොසෙස් ඉඳ ගන්න. සහ ඩයලොජිකලි කොහොමද මේ ට්‍රාන්ස්ෆෝමේෂන් ලබාගෙන තා කොහොමද ඩේට්ස් කියන එක අපිට වඩා වැදගත් වෙන ක්‍රොනොලොජිකලි මේක ස්ටැබ්ලිෂ් කරනවා. එනිසා අද තමුනාසේ වැටුණා විශේෂ දෙයක් මොකක්ද? ඒ අපේ තියෙන සම්ප්‍රදායික ඉතිහාසයට කලින් තියෙන මනුෂ්‍ය පැවැත්ම අප විද්‍යාත්මකව පරීක්ෂා කළ හැකි කියන සුභවාදී අදහස ඒක ඔප්ටිමිස්ටිකලි අපිට දැන් ගන්න පුළුවන්. පරීක්ෂා. ඒකට කල් අරගෙන ඉවසීමෙන් මේක අර්ථ දෙකක්. ඒ වගේම මතක තියාගන්න මේක මිස් ඉන්ටර්ප්‍රීට් කරන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. ඒ නිසා අපි වඩා පරිස්සම් කරගතිය යුත්තේ වඩා මහන්සි වෙන්න මේ හොයාගන්න නෙමෙයි හොයාගත්ත දේ පරිස්සම් කරන්න. මට ඒක තාම පැහැ. ඒසම වැරදි. ඔබට අද මේ වෙනකොට BBC එක රොයිටර් ඒ හැම කෙනෙක්ම මේක බලෙන් පිටිපස්සෙන් ඇවිල්ලා එළවගෙන ඇවිල්ලා මේ කරුණු හොයාගෙන ලෝකෙට කියනවා. මොකද ඒකට හේතුව යුරෝපීය ජාතික මේ ළඟදී ලිව්වා 2015 ආටිකල් එකේ තියෙනවා බින්දයා කඳුවලින් පහළ
ශාකාහාර භාවිතය පිළිබඳ කිසිම සාක්ෂියක් ප්‍රාග් ඉතිහාසයේ නැහැ. ඒ කියන්නේ අපි දෙකේ කොටයට දානවා. දකුණු ඉන්දියාවටත් තියෙනවා. ප්‍රොෆෙසර් බලයියාගේ රිසර්ච් වල පෙන්වනවා. ඒ කියන්නේ අපිට නැහැ. අපි ඇවිල්ලා පිට කට්ටියක් ඇවිල්ලා අනුමන්දලා සුද්ධ කරලා ගත්ත කට්ටිය. නමුත් ඒකයි රොයිටර්ස් හා BBC එක පිටිපස්සේ ලියුණු ලෝකෙට ඒක වැදගත් තියෙනවා. ඒගොල්ලෝ එක ලෝකෙ කිව්වා. මෙහෙමයි මොන ලංකාවෙත් හම්බෙලා තියෙනවා. ඩොමෙස්ටිකේෂන් ප්‍රොසෙස් එකට යන මුල් සාක්ෂිය දැන් ලැබෙමින් තියෙනවා. ඒක සතුටු වෙන්න ඕන අපිට ලෝකයක් එක්ක සම්බන්ධනට යන පුළුවන්. බොහොම ස්තුතියි විනාඩි 5යි ඉතුරු වෙලා තියෙන මගේ කාලය ඉවර කරන්න ස්තුති කරනවා විනාඩි 5ක්. හරි. හරි. එතන බොහොම ස්තුතියි ආගෙන ඉන්න. ඊළඟට කාවන්තිස්ස රජතුමා සහ අශෝකමාලාගේ වයස් පරතරය පිළිබඳ ප්‍රශ්නය.
මෙහෙමනේ දැන් අපි උතන තියෙන ප්‍රශ්නේ දැන් ඔය ඔබතුමිය කිව්වේ අපි දන්නා ඉතිහාස රාමුවක් තුල ඉඳගෙන අලුත් ඉතිහාස රාමුව ප්‍රශ්න කරන්න යනවා අරුතේ ඉන්නේ. මොකද අපි දැන් ඉන්නේ මහානා මහන්තුරු විසින් සකස් කරපු ඉතිහාස රාමුව ඇතුලේ. දැන් එතකොට මේ 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 සභාවේ කී දෙනෙක් විශ්වාස කරනවද දන්නවද? ඔබතුමිය රජතුමාගේ අම්මගේ නම මොකක්ද කියන්නේ? මොකද ඔබතුමිය රජතුමාගේ අම්මගේ නම? කවුරු කියන්න පුළුවන්? අපි හැම මේ පැත්තේ ඔබතුමිය ඉතිහාසයට යන හින්දානේ. දැන් ඒක මහා වංශය මොකක්ද කියන්නේ? විහාර මහදේ මේ රටේ මෙජොරිටි එක දන්නේ විහාර මහදේ කියලා. ඔබතුමිය දන්න ඇගේ නම අපිසගරේ. හරි. ඒතර ෂාර්වරී ඇගේ නම. හරි ෂාර්වරී ෂාවෙර හවෙර වහෙර විහෙර විහාර කාලෙත්. ඒතර ෂාවෙර ෂාර්වරී කොච්චර රස නම රාත්‍රිය නයිට් කියන අදහස. සන්ධ්‍යා කියන වගේ ඈ. රාත්‍රිය. එතකොට මහානා මහන්තුරුනේ විහාර මහදේවි කරේ. ඒතර විහාර මහදේවිගේ දෘෂ්ටිෝණී බලන්න ගින්නසනේ මහානා මහන්තුරුන්ට කරතුනේ. සුනාමියක් ඇති කරලා කැලණියෙන් බෝට්ටුවකට දාලා දෙවුන්දරට පාකල් ලැබන්න සිද්ධ වුණේ නිසානේ. එතකොට කැලණිය කියන එක වරද්දගත්තානේ කාලායන කන්නිකාගේ නේද? කාලායන කන්නිකාව දෙන්නේ කුමුක්කාවයි පැත්තේ. වාජ කන්නිකාවයි කාලායන කන්නිකාවයි. එතකොට කාලායන දැන් පාළි රසවාහිනිය කියන්නේ කාවන්තිස්ස කුමාරයයි විහාර මහදේවී වැඩි කෙලියේ සිට මිතුදමින් හිටියේ කියලා. එහෙම එක්කනම් මොහොමද මේ කැලණිය මූදල දාලා මේ කාවෙලා ඉන්නේ. හරි. ඒ නිසා ඉතිහාසය මගින් ඇති කරපු අරුබුද තියෙනවා. ඒ අරුබුදවල ගිලිලා සත්‍ය දේශ බලන්න ගියාම අර අරුබුදේම වේදනාවෙන් අපට අරෝ පැහැදිලි වෙනවා. ඒ නිසා අපි ඊටම ස්වාධීන තත්වයක ඉඳලා අපි බලන්න ඕනේ මේක කොහොමද විසඳාගන්නේ කියලා. කාවන්තිස්ස රජතුමාගේ මාලිගාවේ වත්තිව්වයි කියලා කිව්වම කාවන්තිස්ස රජතුමා ඉන්න මොන්නේ නැහැනේ. ඩොන් කරෝලිස් පුත්‍රයා කියලා කිව්වම පීජී මාටින්ස් පුත්‍රයා කොහොමද පීජී මාටින් ඉන්න ඕනේ නැහැනේ. නෝ පීජී මාටින්ස් එකට අපි ආවානේ. ඉතින් ඒක කාවන්තිස්ස මාලිගේ ගාව කාවන්තිස්ස කුමාර රජතුමා ඉන්න ඕනේ නැහැ. කාවන්තිස්ස මාලිගේ अनुगामी මට ඉන් යාට මොනක තැනම කිසි දෙයක් පටලලා නැහැ මගේ හොයන්න යන්නේ ඒක සෙවීමෙන් පළක් නැත අර මොකද කිව්වේ අර අර ඊතලයක් යනුනම හාමුදුරු කෙනෙක් ඇවිල්ලා උදාහරණයකට කිව්වේ උදාහරණ කිව්වේ ඔබට ඊතලයක් ලැබුණාම ඔබ නැවතිලා හොයනවාද කවුද ඊතලයේ විද්දේ කොයි තරම් දුර ඉඳලා දාගේ මැටල් එක මොකද්ද කොම්පොසිෂන් එක මොකද ලෝයන්නේ නැහනේ වහාම ගිහිල්ලා ඒකට ගලවල තුවාලෙට බෙහෙත් දාගන්න එක පළමුවෙන් කරන්නේ ඒක කරොත් ඔබට පුළුවන් වෙයි කවුද විද්දේ ලෝහයේ ඝනකම එක හොයාගන්න उत्पन्न හරි මේ පාරවල් යට දෙන බුදු පිළිවෙලින් කඳුළු වෙනවා නම් බුදුහාමුදුරු මැජික් කරන්නේ නේ මේ මහා උපරිම සාස්ෘයෙක් වෙන්න බෑ ඒ නිසා උන්වහන්සේ කියපු ධර්මය උන්වහන්සේ කියපු සත්‍ය අවබෝධ කරගන්න අපිට පුළුවන් නම් ඔක්කොම ඉන්සිග්නිෆිකන්ට් ඔක්කොම ඉන්සිග්නිෆිකන්ට් හරි ඒ නිසා මම හිතනවා අපි අපි විද්වත් වෙන්න අපේ මැතිණිය වා කාර්යක්ෂම වැඩ කරන මේ ඉතිහාස සම්බන්ධයෙන් අනේ උදව් කරන්න අපේ සමාජයට ඔය වගේ දේවල් වලින් අයින් වෙලා ඊට වැඩිය මේ උන්වහන්සේගේ අනුගාමිකයෝ කියන කියන්න ඔක්කොම දේවල් මිත්‍යා දෘෂ්ටි උන්වහන්සේ කිව්වේ ඔක්කොම මිත්‍යා දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි කියන්නේ මොබනා නැහැ මොබනා නැහැ මොබලන් හවුදුන්ට කියපුවා කියන්න තියෙනවා හොයන්න යන්න එපා විශ්වය අතරමං වේ ඌව වැඩක් නැහැ Taman කියන කෝණ වාසෝ කිමානන්දෝ නිච්ඡම් පජලිතේ සති කියලා කියන්නේ ලෝකේ අන්ධකාරයෙන් වැසිලා තියෙනවා පහනක් හොයාගන්න අන්ධකාරයේ ප්‍රශ්න දෙකක් නැති. ඉතින් මට තියන්න තියෙන ප්‍රශ්නට අන්නේ කෙටි උත්තරය. පළවෙනිම මම අත්‍ය විශ්වවිද්‍යාලත් වෙනවා මේ ප්‍රවේශයේ කීතිව සුමන් සහය කාර්යබන්ධයේ මේ කරපු දේ සම්බන්ධයෙන් ඒ මට තියෙන ප්‍රශ්න දෙකයි තියෙන්නේ එකක් අපිට දැන් ඔය මේ දැනුම මිනිස්සුන්ට අවශ්‍ය පුෂ්කරණය හෝ ඒ සම්බන්ධයෙන් දැනුම කොහෙන් හෝ ඒ කියන්නේ මේ
ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගත් එක්ස්පෙරිමන්ට් නැතුව ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගත්තු මිනිස්සු මනස තුළම එක්ස්පෙරිටේෂන් වෙරිෆිකේෂන් ඔක්කොම කරලා ඉවර වෙලා මේක රිෂුවර් ඒ ක්‍රමයෙන් මේ දැනුම ආවලෙම ට්‍රයල් එකක් නිරේ වලින් ආවද කියන එක තමයි මට තියෙන පළවෙනි ප්‍රශ්නේ දෙවැනි එක තමයි දැන් ඔය ඔබතුමාගේ කතාව ඇත්තටම දැන් ඔය ඉතිහාසය සහ මේ සම්බන්ධව මේක විද්‍යාවක්නේ එතකොට මේක ඇතුලේ මට දැනෙන දේ තමයි මේක ඌනතිවාදයට යටවීම නිසා අපි සමස්තයක් විග්‍රහ කරගන්න යනවා පොඩි කැලණක් කරා. දැන් ඔබතුමාගෙන් අහන්නේ මේ ඉස්සරහට ප්‍රොෆෙසර්ස්ලා හරි සයන්ටිස්ට්ලා හරි මේක philosophy of science කියන කොතනද අපි මේ මේදී රෙවිඩන්ස් එක්ක අපි philosophy of archaeology කියලා history කියන දේ මොන වගේ ප්‍රවේශයක්ද ගන්නවද ඇත්ත වශයෙන්ම සත්‍ය ගවේෂණික සඳහන්. ඒක තමයි මම කිව්ව අපි දැන් අපි අර මේ මොනවාද මොඩර්නිසම් භාවයට පස්සේ අපි ආවනේ generalizations විශ්වාස කරන්න පොදු සාමාන්‍යකරණ විශ්වාස කරන්න. දැන් අද ලෝකෙ පොදු සාමාන්‍යකරණ විශ්වාස කරන්නේ නැහැ. මොකද human adaptability කියන එක හරිම complex process එකක්. ඒකේ තියෙනවා ගොඩක් දේවල් තියෙනවා. කියන්නේ හදිසියේ ඇතිවෙන බිඳවැටි, discontinuities තියෙනවා, changes තියෙනවා. ඉතින් අපිට common generalizations වලින් මේක තීරණය කරන්න බැහැ. epistemology කියලා තමයි ප්‍රශ්නේ. ඥාන විභාගාත්මක වශයෙන් අපි කොහොමද මේවා සන්දර්භගත කරගන්නේ? මොන ආකෘතියක් තුළද අපි මේවා සාකච්ඡා කරන්නේ? ඒක අපි ඒකට අවශ්‍ය regional modules දීමු කරගන්න, adaptability, complexity මේ වගේ ඒවා සාකච්ඡා කරන්න අපි ඉදිරියේදී. ඉතින් වෙලා තියෙන මේකයි ප්‍රශ්නේ. දැන් හුඟා කේවල් මේ ළඟදි සභාවක මේ පුරාවිද්‍යාක ගේ රසිත සභාවක දරුණු ලෙස මේ විවේචනය කළා. ඉතින් මම කියන්නේ විවේචනය කියන එක හොඳයි කමක් නැහැ. විවේචනය අවශ්‍යයි. constructive criticism කියන එක තමයි වැදගත් දෙයක්. නමුත් ඉස්සෙල්ලම අවශ්‍ය දේ තමයි සමාජය මේකට සවන් දෙන එක. ඒක සවන් දෙන එක. මොකද මම මොනවා කිව්වත් විද්‍යාඥයෝ පොදු සමාජයේ ඒක එකඟතාවක් ලැබෙන්නේ නැත්නම් ඒ දැනුමට වළංගුතාවක් ලැබෙන්නේ නැහැ. අද ලෝකයේ කියන්නේ innovations කියන ඒවා මිනිස්සු විසින් කරන්න ඇති මීට වැඩිය තුන් ගුණයක්කට වැඩිය. නමුත් දෙගුණයක් දේවල් ක්‍රියාත්මක වුණේ නැහැ සෝෂලි එක පිළිගත්තේ නැති නිසා. ඒ නිසා ඉනෝවේෂන්ස් කියන තේරෙන්නේ නැහැ. ඒ නිසා ඉනෝවේටිව් දේවල් සමාජගත වෙන්න නම් ඇක්සෙප්ටන්ස් කියන එක අවශ්‍යයි. ඒක සමාජයේ කොහොමද මේක ගන්න. ඒක අපි නොඑක් නොඑක් විශ්වාස පද්ධති දරාගෙන ඉන්නකොට ඒකට ගැළපෙන්නේ නැත්නම් අපි මේක ගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මාන සමයේම උන්වහන්සේගේ ධර්මයේ මේ රටේ තිබූ බව ඔප්පු කරන්න සාක්ෂි දෙනවා කියලා මම කිව්වම ඒකට පළවෙනිම විරුද්ධ වුණේ බෞද්ධ ස්වාමීන් වහන්සේ. මේක අදහන්න පුළුවන් දෙයක් නෑ. තමන්ගේ ශාස්ත්‍රවරයාගේ ජීවමාන කාලේ මේ රටේ ඒ දර්ශනය පිටියයි කියලා කිව්වම විරුද්ධ වෙන්නේ ඒ ආදර්ශනයේම අනුගාමිකයෙක් කිව්ව මේක අදහන්න බැහැ. ඒ නිසා මම හැමෝම ඒ ඔබ වහන්සේලා විරුද්ධ වෙනවා. මේක එක වෙන්න බෑ. මම හැම උභාන්සයේකේ සම මගේ ශාස්ත්‍රය මෙහෙට වැඩම කරන්න පස්සේ උන්වහන්සේට බැරි වුණාද ධර්ම ස්ථාපනය කරන්න? හරි දුර්වල වැඩක් නේ. ඒක ටිකක් නිසා. ඒ අන්ධානුකරණය එක කියන්නේ තින් තියෙන මතය. සමහර දෙවිවරු විමාන හදාගෙන ගස්වල ඉන්නවා. ඒ ගහම නඩ දෙවිවරුක් නැති. විමානි බිමට. ඒ නිසා අපි ඒව ගැන නොලෙජ් එකට පොලිටික්ස් තියෙනවා. පොලිටික්ස් ඔෆ් නොලෙජ් කියන්නේ ඒක ඔක්කොම දිහා බලාගෙන මේ කරන මහත්මයා කහන්න හදපු ප්‍රශ්නයක්. දැන් මේ ප්‍රොෆෙසර්ගේ සාමාන්‍ය පායකද කිතුරුකද පොඩද වගේ ඒවා දී මේ මාධ්‍යමගේ සංචාරණ ක්‍රමයක් තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ දැන් පහයකට නැතිනම් ගන්නත් ඒවා ගන්න කරේ. දැන් ඔබ කියනවා අවස්ථාවේ දැන් ඉන්දියාවත් එක්ක මේවා සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ඉන්දියාව පැත්තක ඒ මහා සංචාරණ සිද්ධ වෙන්නත් ඒ සතර සිද්ධවම නරු කැදුම්කෝ ඒකවලවක් තේවාගේ ඒවා කරලා නැද්ද කියන ප්‍රශ්න තමයි පළවෙනි එක. දෙවන ප්‍රශ්නේ හැටියට මම ඇත්තටම කියන්නේ ඔබ ඒකතාවිය මොනසුන්ගේ පිටස් ඒ වගේම ලිංග සංකේත භාවිතා කිරීම වගේ දේවල් ඔවුන් වාර්තාකද තියෙනවා. ඒ වගේම ඔබ හම් වෙච්ච අට වර්ගවලින් විහෙත්වල ගොඩ ගන්නවද මේ අටවත්ත තියෙනවා. එහෙම ඒ වගේ අවස්ථාවකදී දැන් මේ ඉංගතන් ඒසත් එක්ක දෙන්නසි වගේ ඒවාදී ඔවුන් බෙහෙත් වගේ දේවල් හදාගත්ත කියන මේ කාර්යයක ඔවුන් මෙදා නැද්ද කියන එක තමයි හොයි අනිත් ප්‍රශ්නේ. අවසාන ප්‍රශ්නය ඔවුන් බුදුසුන්ගේ රූප අඳලා තියෙනවා. ඔවුන්ගේ වැඩිපුරම හම් වෙන සතුන්ගේ රූප අඟුප්ප වගේ දේවල් ඔය චිත්‍රවලින් බාහිරව අඹපු දේවල් අපිට මේ හම් වෙන්නේ නැද්ද? මම අවසාන ප්‍රශ්නේ පටන් ගන්නවා. වෙරටෝල් වල තියෙන හරියට හන්ටින් සීන්ස් චිත්‍රවල පාන අපේ නෑ අපේ නැති වෙන්න හේතුව තමයි අපි චිත්‍ර අඳින්න පටන් ගත්තේ මේ ෆ්ලෝරල් එක්ස්ප්ලොයිටේෂන් පටන් ගත්තට පස්සේ. ඒකට ඇනිමල් කියන අය රේන් සිග්නිෆිකන්ට් හන්ටින් සීන්ස් වුණා නෑ. සහ හන්ටින් නෙමෙයි සිග්නිෆිකන්ට් මේ ෆ්ලෝරල් එක්ස්ප්ලොයිටේෂන්.
නමුත් සත්තුන්ගේ රූප ඇඳපු තැන් තියෙනවා විශේෂයෙන්ම දොරෝක කන්දේ ඉන්න අලියා පැටියා සත්තු මාළු මේ 6500 ඩේට් එකක් එකටත් තියෙනවා ඉතින් අපි මේ 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 ගඩේම අඩු කරපු කාලේ තමයි මේ රූප අඳින්න පටන් ගත්තේ ඒ පළවෙනි උත්තරේ දෙවෙනි දෙවෙනි අහපු ප්‍රශ්නෙට මම කියන්න තියෙන උත්තරේ ඒ උත්තර දෙන්න නම් ඒ ප්‍රශ්නෙට ඒගොල්ලෝ බෙහෙත් හැටියට පාවිච්චි කරාද මේවයි කියලා සාල් අපි ස්කෙලිටන් එකක් හොයාගෙන ස්කෙලිටන් එකේ බෝන් ඇනලිසිස් එකකට ගිහිල්ලා ඒකේ තියෙන මිනරල්ස් ඒකට වලඟ සාල් නම් වලඟ සාල් වල තියෙන කිමිකල් එකයි ඒක බෝන් එකට ඉෆෙක්ට් වෙනවාද ඒක අපිට පේනවාද එහෙම ගන්න පුළුවන්ද වගේ ලොකු මේ අදහසකට යන්න ඕනේ ඉතින් මම ඒකෙන් කියන්නේ ප්‍රතික්ෂේප කරා කියන්නේ මෙන්න පුළුවන් හිඩකට ඇති මොකද අපි පරීක්ෂා කරලා තහවුරු කරන්න ඕනේ අපිටම ආවේනික ක්‍රම බෙහෙත් සම්බන්ධයෙන් තිබුණා අපි දන්නවනේ අපේ ගම්වල අම්මලා ළමේ ක්‍රෑට දනිස් දෙකෙන් පස්ස උඩ තියාගෙන හැම ඉන්නවනම් මොකද සද්දයක්වත් නැතුව අම්මා උදේ ළමයා උස්සගෙන යනවා දොස්තර ගාවට මාන කියලා මෙබෙටි සොල්ලරන් දෙන්නේ නැහැ නේ සද්ද නැතුව ගිහිල්ලා වැටෙන් නිරබුදු කොලඩියක් කඩලා නැල්ලු හදලා දෙනවා දන්නවා කිරිපොන් ගායෙන් ඉඳන් මේ පස්ස උඩ ගාගෙන ඉන්නේ සෑයි දැනුම තිබුණා ඒතර නිරබුදු කොල පලා හදලා දුන්නාම කිරිපොන් ගායට හොඳයි කියන එක දැනගත්තනේ ඔබ කවුරුත් මේ මේ හිපොක්‍රටිස් අයලෝ ගන්න බෑ නෙමෙයි හරි ඒතර මේ දැනුම් පද්ධතිය අපිට තිබුණා ඉතින් අපිට සර්වයිව් වෙන්න ඕන තරම් ඉඩකඩ තිබුණා නේ අපි දන්නවා අදත් එහෙම තියෙනවානේ ඔය ඔය දැන් අපි මේ මේ උඩ හැදුනා අපි දැන් නැහැ සාමාන්‍ය උඩ ගන්නවනේ අපි ගම් වල පුදු කරන්නේ අපේ ගම් වල කරන්නේ මොකද්ද මදුරු තලා ගහ අරගෙන පස්පන්දු තම්බල ගොනේ ඉතින් උණ බහින් අනේනකම් පෙරඩෝල් ගොනේ කරන්නේ නැහැ නේද ඉතින් ඒ නිසා මට මේ සිංගල වලයි මන්ත ඉෂකක් වාක්‍යෙම හැදුනොත් එපෝ ඒක ප්‍රතිජාති ගොඩ එපා අවුල ගිහිල්ලා මදරස්නේ උණුතුරයක් කරන් උරු උරු ගොඩ විනාඩි 15ක් ඉතින් ඒක කොහොම අඩු වෙනවා හරි කළා බැලුවම හරියන ඉතින් ඒ නිසා අපි දන්නේ අපි ළඩ වෙන්න කොතනද කියලා මේ මේ අලුත් දින සම්ප්‍රදායයෙන් ඕනෙකට ගත්තා බර්ස් එක ඇරිය සාර්ථකව දැකට ප්‍රතිදේක ඉන්න. ඒලොම හරි. වෙන දේ දන්නේ නැහැ හිමින් මරණයි. ඉතින් මේ අපේ සම්ප්‍රදායය ඉතින් මම කිව්වේ මහත්නට ඒක තියෙන්නේ ඇති අපිව අත්හදා බලන්න ඇති අනේ. ඉතින් අපි ඉවසලා ඉඳගෙන අපි කරමු. ඒක අපට අයිති දේ මුත් මේ අත්වශ්‍ය දේශීය වෛද්‍ය අමාත්‍යන් සාමාන්‍ය ලොකු පැදුරුකව තියෙනවා. ඒකට ලොකු පන්සලක් තියෙනවා. මේකට හොඟ උපකරණ ඕන මේවා බලන්න. ඉතින් අපි හිමින් සැරේ මේක ඇතුළේ අපි ඒක කරන්න බලමු. දැන් අපි හියුමන් ස්කෙලිටන් එක බලාපොරොත්තු වෙන ලුණුගල්ගේ අපිට හම්බුණා මොලා දතකුයි හියුමන් බෝන් එකකුයි. අපිට විශ්වාසය ඇට සැකිල්ලක් තියෙනවා. ඒ නිසා අපි දැන් භාරන්න යනවා දැන් පෙබරවාරි මාර්තු මාසෙ. එහෙම හම්බුනොත් අපි ලොකු කවරේජ් එකක් දෙන්න යනවා මේ මෙඩිසින් පැත්තෙන්. ජෙනටික් පැත්තෙන් ලොකු ආවරණයක් දීලා ඒක පුළුවන් ගන්න උඩරිම දාන්ත ටික ගන්න අපි දැන් සැලසුම් කරලා තියෙනවා. අපි සැකේ උඩ අපි ඒකට එහෙම උත්තර දෙන්න බලමු. මේක මේ උඩ ඉඳලා පල්ලෙහාට දකුණට ගියව ඉන්දියාව ගැනට ගියව අපි එහෙම බෙදන්නේ නැතුව ඉන්දියාව ලංකාව කියන්නේ එහෙම නැතුව අපි ගමු මේක ජියෝග්‍රැෆිකලි එක අවුරුදු 7000කට කලින් එක භූමියක් ඒ භූමිය ඇතුලේ සංක්‍රමණ නිෂ්ක්‍රමණ අරගෙන ඔක්කොම තිබුණා අපිට පේනවා හෝම් නියම හෝමෝ ඉරෙක්ටස් ඉන්දියාවෙන් පල්ලෙහාට තල්ලු වෙලා ඇවිල්ලා නැහැ ලංකාවට මොකද ඉරෙක්ටස් සාධක අපිට හම්බෙන්නේ නැහැ අපිට හම්බෙන්නේ ආකේ හෝමෝ සාපියන් නැහැ සාපියන් නාවේ ඊමේල් එක ඉන්දියාව හරහා නෙමෙයි අපසපේ සාපියන්ලා ආවේ මූද හරහා කෙලින්ම දකුණු ගර්ල තීරයට ආපු කොට දැනට සාක්ෂි දෙන්න මං කියන එක හෙට වෙනස් වෙයි සොයාගෙන ඉන්නවා නමුත් දැනට දන්න සාක්ෂියનો අපිට පේන්නේ ඒගොල්ලෝ ඉන්ඩිපෙන්ඩන්ට්ලි මෙහෙට සංක්‍රමණය වුණා කියන කාරණේ නමුත් සංකීර්ණ දේවල් සිද්ධ වුණා දැන් අපි කිව්වොත් එක දේශීය අටජාති ඛණ්ඩයකට දැන් කුරක්කන් අරගෙන කුරක්කන් දේශීයද නෑ නෑ අපි හිතන්නේ දේශීයයි කියලා කුරක්කන් ඩොමෙස්ටිකේට් කරේ සවුත් අප්‍රිකාව හරි ක්‍රිස්තු පූර්ව 4000 විතරකට මැද දරණ ප්‍රදේශය යන ආවේ මේ හරක දේශීය හදෙක් වගේ අපිට පේන්නේ මීහරක හරි ඉතින් මේ මේ නෙවෙයි සවුත් අප්‍රිකා හරි දැන් අපි කමදෙදි අම්බරුව අම්බරුව සිංහල වචන නෙමෙයි හරි අම්බරුව කියන්නේ ස්වාහිලි ලැන්ග්වේජ් එකේ මීහරකට කියන්නේ අම්බරුව කියලා ඉතින් අම්බරුවත් එක්ක මීහරකට එක්ක තමයි අම්බරුව කියන වචනේ තාවේ හරි නොදන්න සතෙක් කෙනෙකුට උට ඒ වචනේ එනවා දැන් ওই රෝද දෙකෙන් පැදගෙන යන එකට අපි හැදුවේ නැහැ නේ වචනේ බයිසිකල් කියලානේ අපි කියන්නේ බයිසිකල් එක කියලා අපි හදාගත්තා ඒක. හරි. ඒ කියන්නේ මේ භාණ්ඩයත් එක්ක වචනෙත් එනවා. හරි. ඒ හින්දා මේ සංකල්ප නිෂ්ක්‍රමණ සංකීර්ණය දූපතේ ඉන්නේ හරිම සංකීර්ණ මූදක අපි ඉන්නේ ඉතිහාසෙ පුරාම රයිට් මයිග්‍රේෂන් සිද්ධ වුණා. ඒ නිසා මේක විග්‍රහ කරන්න අර මේ මහත්මයා කිව්ව වගේ පොදු සාමාන්‍ය කරන වලට ගියොත් නම් අපි අමාරු වෙනවා. ඒ නිසා රීජනල් ඇඩැප්ටේෂන් මොඩල් එකට යන්නේ නැතුව අපිට මේක තේරුම් ගන්න බැරි වෙයි. අපි බලන්න ඕනේ මිනිස්සු කොහොමද සංකීර්ණ ලෙස මේවට අනුවර්තනය වෙලා ජීවුන වෙලා ආවිදින කාර්ය. වෙලා මොකක්ද කියන්නේ දැන්? ආචාර්ය සෞන්දර මහත්තයා ආපු ප්‍රශ්නෙකට උත්තරයක් දීලා මම පටන් ගන්නම් මේ කොහොමද අර ලේ සාම්පල් එක හම්බුනේ කියලා. මෙච්චර අවුරුදු 100 ගණක් පරීක්ෂණ කරාට
අර කතාවක් තියෙනවනේ ගලේ හැපුණොත් මැණික අඳුර ගන්න බැහැ කියලා. ඉතින් ඒක තමයි. එන්නේ තියෝවි ඕනතරම් සාම්පල් තියෙන්නදී කාටවත් අහුනේ නැති. ඊළඟට අර කතාව පටන් ගන්නකොටම කිව්වාගේ මාචාර්යතුමා හැමදාම කියනවා වගේ අපි විවෘත මනසකින් හැමදේම දිහා බලන නිසා අපිට බලන්න බැරිද? දඩයක්කාර යෝගනම කතා නොකර සමහර විට පළවැල තමයි ආහාරයට ගන්න නැත්තේ මුල් කාලවලදීත් ඔයි නියඟ කාලේ ඉන්න කලින් ඉඳලා එතකොට පළවැල නැති වුණු නිසා තමයි ඒගොල්ලෝ පල්ලෙහාට එන්නේ නැත්තේ සමහර විට ඉඳලා හිටලා දඩයන් කරාට වැඩි දහරියක් පළවැල වලින් ජීවත් වුණා කියලා අපිට මේ පැත්තත් බලන්න බැරිද ඔය එක හරිය මේ අපි ඉස්සරහ මට කීපයකට උත්තර දෙන්න හොඳම එකනේ පුංචනායේ මේ සංකයි තමයි මොකද ඒ දෙන්න තමයි මම 86 ගත්ත ලේයර් එකට යටින් ලේයර්ස් කර උනන්දු ඒ ලේයර් එකේ තියෙනවා හන්ටිං යන සාක්කය ඒකේ අර දඩයන් කරපු සත්තුන්ගේ ඇට ටික ඔක්කොම තියෙන්නේ ඉමීඩියට්ලි බිලෝ ది අර සීට් සම්බෙච්ච ලේයර් එකට යටින් ඒ කියන්නේ මෙහෙම අපිට පේනවා මෙතන දඩයන් කර කර ඉඳලා තියෙන උඩ ලේයර් එක ඊට පස්සේ එන්නේ සීට්ස් හැබැයි විශේෂ සීට්ස් තියෙන දෙක එක බෝනයක් නැහැ ඒ කියන්නේ ඒගොල්ලෝ කම්ප්ලීට් මොනහරි ක්ලයිමැටිකලි හරි මොකක් හරි හේතුවක් නිසා හන්ටිං ලේයර් එකෙන් උඩට එනවා ෆ්ලෝරල් එක්ස්ප්ලොයිටේෂන් ලේයර් එක ट्रांसफॉर्मेशन ट्रांसफॉर्मेशन ඔබ දෙන්න